හරි. අද අපි සාකච්ඡා කරන්නේ paper class එකේ 2019 past paper එක. හරිද? දැන් ඉදිරි මේ මාසෙ ඉදිරි දවස් 3 සාකච්ඡා කරන්නේ අපි 2019 paper එක අද සාකච්ඡා කරනවා ලබන සතිය 20 ඊළඟ සතිය 21 අන්තිම සතිය අපි කතා කරනවා 19 ට අදාළව ආපු model paper එක. ඒ model paper එක ගොඩක් අය ගාව නැහැ නේ. ඒ නිසා මම model paper එක print කරලා දෙනවා. නමුත් මේ 19 20 21 කියන past paper සමංගාව තියෙනවනේ. එඳා paper එක කරගෙන අරගෙන ඉන්න. හරිද? අපි මෙතෙන්දි කරන්න කාලයක් දෙන්න තරම් time එකක් හම්බෙන්නේ නැහැ. මොකද සම්පූර්ණ paper එකක් සාකච්ඡා කරන නිසා. මෙතෙන්දි ඇත්තටම මම ගොඩක් උගන්නන්න try කරනවා නෙමෙයි. මේ paper එකේ තියෙන අපි paper එක past papers ටික අධ්‍යයනය කරලා ඉන්න එපැයි. කොහොමද ලකුණු ඇවිල්ලා තියෙන්නේ? මොන වගේ උත්තරද බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේ අපිට තියෙන්න ඕනේ මේ paper එක ගැන idea එකක්. අන්නේ idea එක දෙන්න තමයි මේක කරන්නේ. නැත්තම් ගොඩක් අය ඉතින් මාකින් එකක් දැකලා ඇති. මම මේකේ සම්පූර්ණ මාකින් එක group එකට දානවා. රචනා ප්‍රශ්නත් ඔක්කොම එක. හරිද? ඒක ඉතින් මං හදවු මාකින් එකක් නෙමෙයි original මාකින් එක. ඒක සමහර ගොඩක් අය ගාව ඇති. නැති අය කවුරු හරි ඉන්නවා නම් ගන්න මං original මාකින් එක දානවා. එතකොට ලබන සතිය ඔකට තියෙනකොට 2020 paper එක සම්පූර්ණයෙන් ලියාගෙන අරගෙන එන්න ඕනේ. හරිද? ඊළඟ සතියේ 21 ඊට පස්සේ ඒ සතියම මම දෙනවා ඔයගලන්ට 19 model paper එක. ඒක ඔයා ගෙදදි ලියාගෙන අරගෙන එන්න ඕනේ. ඊට කලින් සතිය මම දෙනවා. හරිද? ඊට පස්සේ ලබන මාසේ අපි බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් වෙලාවට මේ විදිහටම යයි. සමහරක් වෙලාවට මට හිතෙන විදිහට මෙහෙම ගියොත් නම් විභාගේ කල්යන්න යම් කිසි ප්‍රවණතාවයක් තියෙන ගතියක් දැනෙනවා දැන් දැන්. මේ එක නමුත් හරියටම කියන්න බෑ. ඒක එහෙම වුණොත් නම් හරි කරදරයක් වෙනවා. නමුත් ඉතින් අපි දන්නේ නැහැ. දැන් අද මීටින් එකක් තියෙනවලුනේ. අද මීටින් එකක් තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ මීටින් එකෙන් තීරණයක් ගනීනේ තියෙනවද නැද්ද කියලා, කල්යනවද නැද්ද කියලා. ඉතින් සමහර වෙලාවට කල්යන්නත් පුළුවන්, නොයන්නත් පුළුවන්. දැන් මීට කලින් තිබුණනේ කල්යන්නෙම නැහැ කියලා මතයක්. දැන් ඒක පොඩ්ඩක් ආයි වෙනස් වෙලා තියෙනවා. කල්යන්න ඕ වගේ අදහසකුත් තියෙනවා. එහෙම අදහසක් තිබුණොත් අපි මේ විදිහටම paper class එක මේ මාසෙත් කරලා කොහොම හරි අන්තිම මාසේ විභාගයට කලින් තියෙන මාසේ අපි paper සම්පූර්ණ papers ලියන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ දැනටත් සම්පූර්ණ papers නේ ඔයගොල්ලෝ ලියන්නේ. ඒවා කඩ කඩනේ ලියන්නේ. එහෙම නැතුව දවසකට paper එකක් ලියන්න ඕනේ. MCQ 50කුයි structured 4යි රචනා 6යි සයිද සම්පූර්ණ paper ලියන්න ඕනේ දවසකට. එක ගානේ ලියන්න ඕනේ. ඉතින් ඒ වැඩසටහන පටන් ගන්නවා. ඒ වැඩසටහන revision එකේ syllabus එක 100%ක් ඉවර කරගෙන වැඩේ පටන් ගන්නවා. දැන් යම් හේකින් පෙබරවාරි මේ දෙසැම්බර් මාසේ පහ exam එක තියනවා කියලා කිව්වොත් එතකොට revision එකේ syllabus එක නොවැම්බර් මාසෙත් කරන්න වෙනවානේ. එතකොට මම බදාදා දවසේ paper එක පටන් ගන්නවා. උදේ ඉඳලා හවස වෙනකම් paper ලියන එක බදාදා කරනවා. හරිද? යම් හේකින් විභාගේ මාසෙකින් හරි කල් ගියොත් එතකොට අපි නොවැම්බර් මාසේ syllabus එක වැඩි ඉවර කළා. දෙසැම්බර් මාසේ පුරාවටම සඳුදා දවසේම උදේ ඉඳන් හවස වෙනකම් papers ලියනවා. තව දවසක නූමනාවක් වෙන්නේ නැහැ. හරිනේ. එතකන් අපි දිගටම මේ විදිහට මේ past papers ටික ඉවරලා ඊට පස්සේ නැවත full papers වලට එනවා. කලින් කරා වගේ. හරිද? හරි. අපි මුලින්ම මේ MCQ ටික බලාගෙන යමු. මම මේවා ගොඩාක් විස්තර කර කර ඉන්නේ නැහැ. හැබැයි ඔයාලට අමාරු තැනක් තියෙනවා නම් ඒ තැන වැඩිපුර පැහැදිලි කරන්න ටක් ගාල උත්තර ගන්න පුළුවන්. ඒවා ටක් ගාල උත්තර ගමු. පළවෙනි ප්‍රශ්නේ ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමේකකේ වන්නේ ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමේකකේ වන්නේ සෛලය. ඒක සරල ප්‍රශ්නයි. දැන් සාමාන්‍යයෙන් පේපර් එකක් හදනකොට ඒ පේපර් එකේ සාමාන්‍යයෙන් පේපර් එකක් හදනකොට ඒ පේපර් එකේදී උත්සාහ කරනවා ළමයි පුළුවන් ප්‍රමාණය, يعني සැලකිතු ප්‍රමාණය පාස් කරව ගන්න. හරි. ඒ නිසා පේපර් එකේ අනිවාර්යයෙන්ම ලේසි ප්‍රශ්න. ඒ කියන්නේ ඕනම ළමයෙක්, يعني බයොලොජි වල මූලික දැනුම තියෙන ළමයෙකුටත් කරගන්න පුළුවන් ප්‍රශ්න ටිකක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒතකොට පාඩම් කරන ළමයෙක්, يعني හොඳට ලකුණු ගන්න ළමයෙක් try කරන්න ඕනේ. ඒවට විනාඩි දෙක ගන්න නැතුව ඒවා විනාඩි භාගයකින් විතර ඉවර කරගන්න ටක්ටක් ගාලා උත්තර ගන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි තමන් ගන්න උත්තරේ ගැන තමන්ට ලොකු විශ්වාසයක් තියෙන්නත් ඕනේ. නැත්නම් සමහර වෙලාවට හරිම ලේසි ප්‍රශ්න තමයි වැරදින්නේ. ඒ කියන්නේ හොඳට කියවන්න ප්‍රශ්නේ. හරිද? දෙක. සමහර න්‍යූක්ලියෝටයිඩ් හෙක්සෝස සීනි දරයි. ඔයගොල්ලෝ දන්නව න්‍යූක්ලියෝටයිඩ් වල තියෙන පෙන්ටෝස සීනි, රයිබෝස් සහ ඩියොක්සි රයිබෝස් කියන සීනි නේ තියෙන්නේ.
කාබනික සහසාධක ලෙස ක්‍රියා කරයි. ඕන්. සමහර නියුක්ලියෝටයිඩ කාබනික සහසාධක ලෙස ක්‍රියා කරනවා. සහසාධකයක් සමහර එන්සයිම වල ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය වෙන ප්‍රෝටීන නොවන කොටසකට කියනවා සහසාධකයක් කියලා. එතකොට මේ සහසාධක අපි වර්ග කරනවා කාබනික සහසාධක සහ අකාබනික සහසාධක කියලා. කාබනික සහසාධක වලට අපි කියනවා සහ එන්සයිම කියලා. සහ එන්සයිම වලට උදාහරණ විදිහට දීලා තියෙන මොනවද? ඔය NAD, FAD වගේ anu. ඒවා නියුක්ලියෝටයිඩ්. හරිද? එහෙනම් හරි. එන්සයිම ලෙස ක්‍රියා කරයි. කිසිම නියුක්ලියෝටයිඩයක් එන්සයිම ලෙස ක්‍රියා කරන්නේ නැහැ. අර රයිබොසයිම් කියන එකත් එක්ක පටලවා ගන්න ඕනේ නැහැ. සාමාන්‍ය මේ වෙලාවේ එන්සයිම කිසිවක් නියුක්ලියෝටයිඩ් වෙන්නේ නැහැ. ऑक्सीजन वाहक लेस क्रिया करनो ऑक्सीजन वाहक लेस क्रिया करे न्यूक्लियोटाइड अत नहे नमूद इलेक्ट्रॉन वाहक हाइड्रोजन वाहक लेस नं क्रिया करनो आहार संचित लेस क्रिया करनो एकात पिली करने बै उत्तरे विदिर गर्नु ने अंक देखा अन्वीक्षे पिली बंद पहत संधान प्रकाश अतुरे निवर्दी वन्ने कुमक्त आलोक अन्वीक्षे दृश्य आलोके अवनित काचे तुलिन गमन कर इन पशु निदर्शके तुलिन गमन कर आलोक अन्वीक्षे दृश्य आलोके अवनित काचे तुलिन गमन कर इन पशु निदर्शके तुलिन गमन करना कोहेंद आलोके एन्ने आलोके एन्ने यट इंदल उडट इंसा मुलिम आलोके लबेन्ने काटद मुलिम आलोके लबेन्ने निदर्शकेट ईट पस्से निदर्शकेन तमाय आलोके लबेन्ने अवनितट अवनितेन तमाय आलोके लबेन्ने उपनितट उपनितेन तमाय अहट यन्ने अरे देहनं निदर्शकेट मे अवनितट अविल निदर्शकेट यनवा नेवे निदर्शकेन तमाय अवनितट यन्ने पैदिलिद इलेक्ट्रॉन अन्वीक्षेक मूलधर्म वे रिक्तकयक तुलिन आलोक कदंब्यक प्रक्षेपणे किरीम इलेक्ट्रॉन अन्वीक्षेक नंग एके आलोक कदंब्यक नेमेने प्रक्षेपणे करन इलेक्ट्रॉन अन्वीक्षेक प्रक्षेपणे वेन्नोने इलेक्ट्रॉन कदंब्यक संप्रेषण इलेक्ट्रॉन अन्वीक्षे भाविता करनु लबन्ने सजीवी निदर्शकवल सविस्तरात्मक अध्ययने सदा ओगोल्लो दन्नो किसीम इलेक्ट्रॉन अन्वीक्षेकिन सजीवी निदर्शकयक दकिन्न बै අජීවී නිදර්ශක පමණයි දකින්න පුළුවන්. හරිද? විශාලනය හා විභේදන බලය සියලු මන්වීක්ෂල වැදගත් ලක්ෂණයක්. ඔව්. දැන් කොහොමද මේ විශාලනය දීලා තියෙන්නේ? ආලෝක අන්වීක්ෂයේ උපරිම විශාලනය කීයද? ආලෝක අන්වීක්ෂයේ උපරිම විශාලනය වැඩි කිරීම 10යි කියලා තමයි ඔයගොල්ලන්ගේ නෝට් එකේ තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ උපරිම විශාලනය වැඩි කිරීම ලක්ෂ 5යි. හරිද? ඕගලගේ නෝට් එකේ නම් තිබුණා මෙහෙම කතාවක්. මොකද්ද මේ උපකල්පනය කරනවා, assume කරනවා කියලා එක වැඩි කිරීම 10යි 8ක විශාලනයක්. නමුත් ලැබිලා තියෙන්නේ ලක්ෂ 5ක විශාලනයක් කියලා ඕගලගේ නෝට් එකේ තිබුණා. නමුත් අලුත් රිසෝස් එකේ එහෙම එකක් නැහැ. අලුත් රිසෝස් එකේ දාලා තියෙන්නේ කෙලින්ම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ විශාලන බලය 1 5 වැඩි කිරීම 10යි 5යි. කියන්නේ ලක්ෂ 5යි. විභේදන බලය විභේදන බලය කියලා කියන්නේ මොකද්ද? විභේදන බලය කියලා කියන්නේ එක ළඟ පිටන ලක්ෂ දෙකක් එකිනෙකින් වෙන් කර හඳුනගන්න එම ලක්ෂ දෙක අතර තියෙන අවම පරතරය. ඒතර විභේදන බලය ආලෝක අන්වීක්ෂයට දීලා තියෙන්නේ 0.2 මයික්‍රෝමීටර්. 0.2 මයික්‍රෝමීටර්. හැබැයි මේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ විභේදන බලය ඕගලගේ රිසෝස් එකේ දීලා තිබුණේ නැහැ. අලුත් රිසෝස් එකේ තියෙනවා. අලුත් රිසෝස් එකේ තියෙන්නේ 2 නැනෝමීටර් කියලා. කොට සටහන් කරගන්න. හරි අලුත් රිසෝස් එකේ දීලා තියෙනවා 2 නැනෝමීටර් කියලා පරණ එකේ තිබුණේ නැහැ. ඊළඟ. ඒතර උත්තරේ ගන්න අංක 5. අංක 5 උත්තරේ ගන්න. සෛල සැකිල්ලේ ශුද්‍ර නාලිකා තැනී ඇත්තේ ඇක්ටින් වලින්. ශුද්‍ර නාලිකා හැදිලා තියෙන්නේ ටියුබියුලින් වලින්. කෙරටින් නොමැත. සෛල සැකිල්ලේ හැදිලා තියෙන තන්තු වර්ග තුන මොනවද? ශුද්‍ර නාලිකා, ශුද්‍ර සූත්‍රිකා සහ අතරමැදි සූත්‍රිකා. ශුද්‍ර නාලිකාවල මොනවද? මොනවද ප්‍රෝටීනේ? ශුද්‍ර නාලිකාවල තියෙන ප්‍රෝටීනේ මොකද්ද? ඈ? ටියුබියුලින්. එතකොට ශුද්‍ර සූත්‍රිකාවල තියෙන ප්‍රෝටීනේ මොකද්ද? ඇක්ටින්. එතකොට අතරමැදි සූත්‍රිකාවල අපි කිව්වා සෛලෙන් සෛලයට වර්ගය වෙනස් වෙනවා. ඒ වුණාට තියෙනවා කියලා මොනවද? කෙරටින් තියෙන්න පුළුවන් කියලා කිව්වා බොහෝ අවස්ථාවල. ඒ නිසා කෙරටින් නොමැති කියන කතාව වැරදි. ඉන්ද්‍රිකාවල චලනයේ සඳහා ශුද්‍ර නාලිකා සහභාගී වේ. ඉන්ද්‍රිකාවල චලනයේදී ශුද්‍ර නාලිකා සහභාගී වෙන කතාව නිවැරදි. ඒක හරි.
සුත්‍ර සූත්‍රිකා සෛල විභාජනයේදී වර්ණ දේහවල චලන සඳහා සහභාගී වේ. සුත්‍ර සූත්‍රිකා වර්ණ දේහවල චලනයට දායක වෙන්නේ කවුද ළමයි? විභාජනයේදී වර්ණ දේහ චලනය කරන්නේ කවුද? තරුකුව මගින්නේ, තරුකු තන්තු මගින්. තරුකුව හැදිලා තියෙන්නේ ශුද්‍ර නාලිකාවලින්ද සුත්‍ර සූත්‍රිකාවලින්ද? ශුද්‍ර නාලිකාවලින්. තරුකුව හැදිලා තියෙන්නේ ශුද්‍ර නාලිකාවලින්. වර්ණ දේහ චලනය කරන්න වැදගත් වෙන්නේ ශුද්‍ර නාලිකා. සුත්‍ර සූත්‍රිකා නෙමෙයි. ඒ කතාව වැරදි. අතරමැදි සූත්‍රිකා සෛලෙන් ද්‍රව්‍ය ශ්‍රාවය කිරීම සඳහා අවශ්‍ය මාර්ග සපයයි. අතරමැදි සූත්‍රිකා සෛලෙන් ද්‍රව්‍ය ශ්‍රාවය කිරීම ඒ කතාවත් පිළිගන්න බෑ. අතරමැදි සූත්‍රිකා යාපද සෛල එකිනෙකට බැඳ තබා ගැනීම සඳහා තමයි ගොඩාක් වෙලාවට වැදගත් වෙන්නේ. හරිද? ඒ නිසා වඩා හොඳ උත්තරේ වෙන්නේ අංක 3. සෛල චක්‍රයේ ජීවන් කලාවේදී DNA සංශ්ලේෂණය සිදුවේ. සෛල චක්‍රයක් කියන්නේ මොකද්ද? අර්ථකථනය කියන්නේ බලන්න. එක් සෛල විභාජනයක අවසානයේ සිට මීළඟ සෛල විභාජනයේ අවසානය දක්වා සෛලය තුළ සිදුවන සමස්ත ක්‍රියා අනුපිළිවෙලට කියනවා සෛල චක්‍රය කියලා. සෛල චක්‍රයේ බෙදෙන ප්‍රධාන අවධි දෙක මොකද්ද? අන්තර් කලාවයි අනූනන කලාවයි. නැත්නම් M කලාව. හරිද? අන්තර් කලාව කියලා කියන්නේ සෛලයේ වර්ධනය වෙන කාලේ, ඒ කියන්නේ විභාජනයේ නොවන වර්ධනය වෙන කාලේ. මේ කාලයේ බෙදෙන අවධි කීයකටද? තුනකට. මොනවද? පළමු පරතර අවධිය හෙවත් ජීවන් අවධිය, ඊළඟ සංශ්ලේෂණ අවධිය හෙවත් S අවධිය, දෙවන පරතර අවධිය හෙවත් G2 අවධිය කියලා. ඒතර ජීවන් අවධියේදී මොනවද වෙන්නේ? සෛලයේ වර්ධනය වෙන්නේ. වර්ධනය වෙනකොට ප්‍රධාන වශයෙන් වෙන්නේ මොනවද? ප්‍රෝටීන සංශ්ලේෂණයේ වේගවත් සිද්ධ වෙනවා, ඒ වගේම ඉන්ද්‍රිකා ප්‍රමාණය වැඩි කරගන්නවා. S අවධිය තමයි සංශ්ලේෂණ අවධිය. S අවධියේදී තමයි මොකක් කරන්නේද? DNA ප්‍රතිවර්ත වෙනවා, හිස්ටෝන ප්‍රෝටීන නිපද වෙනවා, ඒ අනුව වර්ණ දේහ ද්විකරණයකට ලක් වෙනවා. වර්ණ දේහ දෙගුණ වෙන්නේ නැහැ. වර්ණ දේහය අර වර්ණ දේහාංශ දෙකක් සහිත වර්ණ දේහ බවට පත් වෙනවා. ඊට පස්සේ G2 අවධියට ගියාට පස්සේ G2 අවධිය ජීවන්ගේ කතාවමයි වෙන්නේ. ඒ කියන්නේ සෛලයේ වර්ධනය වෙනවා, ප්‍රෝටීන සංශ්ලේෂණයේ වේගවත් සිද්ධ වෙනවා, ඉන්ද්‍රිකා ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි G2ට වහාම පස්සේ තමයි න්‍යෂ්ටි විභාජනය වෙන්නේ, අනූනන කලාව වෙන්නේ. ඒ නිසා G2 ගෙත් තමයි අනූනනයට අවශ්‍ය කරන සංඝටක හදන්නේ. විශේෂයෙන්ම සත්ව සෛලයක් නම් කේන්ද්‍රිකා ද්විකරණය වීම සිද්ධ වෙනවා, තරුකුව හදන්න අවශ්‍ය කරන සංඝටක නිපද වෙනවා, ඒ ටික වෙන්නේ G2. ඊට පස්සේ අනූනන කලාවට යනවා. අනූනන කලාව අවධි දෙකයි. මොනවද අනූනන කලාවේ අවධි දෙක? අනූනනයයි සෛල ප්ලාස්ම විභාජනයයි. අනූනනය කියලා කියන්නේ මොකක්ද? අනූනනේ අර්ථකථනයේ පොයින්ට්ස් තුනක් තියෙනවා. මොකක්ද අනූනනේ කියන්නේ? එක් මාත්‍රෝ නියස්තියකින් ප්‍රවේණිකව සර්වසම දුහිත්‍රෝ නියස්ති දෙකක් සාධන නියස්ති විභාජන ක්‍රියාවලියද කියනවා අනූනනේ. මොකක්ද අනූනනේ කියන්නේ? එක් මාත්‍රෝ නියස්තියකින් ප්‍රවේණිකව සර්වසම දුහිත්‍රෝ නියස්ති දෙකක් සාධන නියස්ති විභාජන ක්‍රියාවලිය. හරිද? ඒතර අනූනනේ පස්සේ සෛල ප්ලාස්මයේ බෙදලා තමයි සෛල ප්ලාස් විභාජන වෙලා සෛල දෙකක් ඇති. හරිද? එහෙනම් ජීවන් කලාවේදී DNA සංශ්ලේෂණය කියන කතාව වැරදි. G2 කලාවේදී ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවේ කියන කතාවත් වැරදි. G2 අවධියේදී ප්‍රෝටීන සංශ්ලේෂණය වේ කියන කතාවත් වැරදි. ඊළඟ G2 කලාවේදී ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවේ. G2 කලාවේ ප්‍රෝටීන සංශ්ලේෂණය සිදු වෙනවා කියන කතාව හරිනේ, එක් ගන්න පුළුවන්. තරුකුව සෑදීම ආරම්භ වන්නේ යෝග කලාවේදීය. තරුකුව සෑදීම යෝග කලාවේදී ආරම්භ වෙනවා කියන කතාවත් හරි. නෑ නෑ, වැරදි. මේක වෙයි. තරුකුව සෑදීම ආරම්භ වන්නේ යෝග කලාවේදී කියන කතාව වැරදි. තරුකුව සෑදීම ආරම්භ වෙන්නේ ප්‍රාග් කලාවේදී. හරිද? ක්‍රොමැටින් තන්තු වල ඝනවීම සිදුවන්නේ එස් කලාවේදීය. ක්‍රොමැටින් තන්තු ඝන වෙන්න පටන් ගන්නෙ ප්‍රාග් කලාවට ආවට පස්සේ. ප්‍රාග් කලාවට ආවට පස්සේ තමයි ඝනවීමට ලක් වෙන්නේ. සෛල ප්ලාස්මයේ බෙදෙනුවේ වියෝග කලාවේදී. සෛල ප්ලාස්මයේ බෙදෙන්නේ අන්ත කලාව අවසන් වෙනවත් එක්කම තමයි වෙදෙන්න පටන් ගන්නෙ. ඒක ඉතින් සෛල ප්ලාස් විභාජනය කියලා වෙනමම තමයි ඒක සිද්ධ වෙන්නේ. හරිද? එතකොට වඩා හොඳ නිවැරදි උත්තරේ වෙන්නේ අංක 2. ක්ලෝරොෆිල් පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද? 1.
chlorophyll ජම්බුල නිල් සහ රතු ආලෝක වර්ණ ආලෝකයේ අවශෝෂණය කරයි chlorophyll නිල් සහ රතු ප්‍රධාන වශයෙන් අවශෝෂණය කරනවා ජම්බුල කියලා කියන්නේ ඉතින් අවසානික නිල් වලට පස්සේ තියෙන එකනේ දම්පාට කියන එකනේ හරිද ඒ නිසා දම්පාටෙත් ප්‍රශ්නයක් නැහැ ඊළඟට ශාකවල ඇති ආලෝක ග්‍රාහක ආලෝකයේ ග්‍රහණය කරගන්නා ප්‍රධානම වර්ණකයේ chlorophyll A B chlorophyll B නෙවෙයි ප්‍රධාන වර්ණකයේ chlorophyll A chlorophyll A වඩාත්ම කාර්යක්ෂම වන්නේ කොළ ආලෝකයේ ග්‍රහණය කර ගැනීම. ඒක වැරදි. වඩාත්ම කාර්යක්ෂම වෙන්නේ නිල් ආලෝකයට. නිල් සහ රතු ඉදින් වඩාත්ම කිව්වොත් නිල්. අධිකව ඇති ආලෝක ශක්තිය අවශෝෂණය කිරීම සහ විසිරුවා හැරීම සඳහා chlorophyll A සහභාගී වෙනවා. ඒ කතාව ඒකත් පොඩි වැරද්දක් තියෙනවා. මොකද අධිකව තියෙන මේ ආලෝක ශක්තිය අවශෝෂණය කළ විසිරුවා හැරීමට වැදගත් වෙන්නේ කැරොටිනොයිඩ් වර්ණක. ඒ කියන්නේ කැරොටින් සහ සැන්තොෆිල් කියන වර්ණක. ඒකට කියන්නේ මොකද්ද? නම මොකද්ද? ප්‍රභා ආරක්ෂණය. ප්‍රභා ආරක්ෂණය. ප්‍රභා පද්ධතිය එකේදී chlorophyll A අවශෝෂණය කරන්නේ 680 තරංගායාමයේ ආලෝකයේ. ඒ ප්‍රභා පද්ධතිය එකේදී නෙවෙයි ප්‍රභා පද්ධතිය දෙකේදී. ප්‍රභා පද්ධතිය එකේදී අවශෝෂණය කරන්නේ P700. ඒ කියන්නේ නැනෝමීටර 700 තරංගායාමයේ. උත්තරය ගන්න නිවැරදි කියලා 1. ඊතයිල් මධ්‍යසාර පැසීමේදී ලැක්ටික් අම්ල පැසීමේදී සහ සවායි ශ්වසනයේදී නිපදවන ලබන සංයෝගයක් වන්නේ. ඊතයිල් මධ්‍යසාර පැසීම කියන්නේ මොකද්ද? මධ්‍යසාර පැසීම. මධ්‍යසාර පැසීම සමීකරණයකින් කිව්වොත් කොහමද? ග්ලූකෝස් 90 C2යි H5යි OH බවට පත් වෙනවා මධ්‍යසාර කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා ඊට අමතරව ATP හැදෙනවා. එතකොට ලැක්ටික් අම්ල පැසීම ගත්තොත් ග්ලූකෝස් 90 ලැක්ටික් අම්ලයේ බවට පත් වෙනවා ATP හදනවා. සවායි ශ්වසනයේ ගත්තොතින් සවායි ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා ජලය හැදෙනවා ATP නිදහස. මේ තමයි අන්තඵල ටික. හැබැයි ඉතින් අතරමැදි ඵල තියෙනවා ඉතින්. හරිද? අතරමැදි ඵල හැම එකෙම තව තියෙනවනේ. දැන් මේකේ අහන විදිහට ඔක්සලෝ ඇසිටේට් ඔක්සලෝ ඇසිටේට් කියන්නේ OAA කියලා කියන්නේ අපි ඔක්සලෝ ඇසිටේට්. ඒතර ඔක්සලෝ ඇසිටේට් හැදෙන්නේ මොන ප්‍රතික්‍රියාවේදී විතරයිද? සවායි ශ්වසනයේදී විතරයි. ඇත්තට මේකත් හැදෙනව නෙවෙයි සවායි ශ්වසනයේදී භාවිතා වෙනවා ඔක්සලෝ ඇසිටේට් වනේ. ඇයි ඔක්සලෝ ඇසිටේට් මොනවාත් සමගද? ඇසිටයිල් කෝඑන්සයිම් මේක ප්‍රතික්‍රියා කරලානේ සිට්‍රික් අම්ලය හදන්නේ ක්‍රෙබ්ස් චක්‍රයේදී. හරිද? එතකොට හැදෙනවා කියලා කියන්න බෑ ඇත්තට ඔක්සලෝ ඇසිටික් ඇසිඩ්. හරිද? ප්‍රතිජනනයක් වෙනවා. සිට්‍රේට් සිට්‍රේට් නම් හැදෙනවා සවායි ශ්වසනයේදී. ඇසිටල්ඩිහයිඩ් ඇසිටල්ඩිහයිඩ් හැදෙනවා මධ්‍යසාර පැසීමේදී. මධ්‍යසාර පැසීමේ අතරමැදි සංයෝගයක් විදිහට හැදෙනවා. ඊළඟට ඇසිටයිල් කෝඑන්සයිම් මේ හැදෙනවා සවායි ශ්වසනයේදී. පයිරුවේට් පයිරුවේට් හැදෙන්නේ ග්ලයිකොලිසියේදීනේ. ග්ලයිකොලිසිය මධ්‍යසාර පැසීමටත් අදාළයි ලැක්ටික් අම්ල පැසීමටත් අදාළයි සවායි ශ්වසනයටත් අදාළයි. තුනේදීම පයිරුවේට් හැදෙන්න ඕනේ. මොකද තුනටම ග්ලයිකොලිසිය සිදු වෙන නිසා. ඒ නිසා උත්තරේ වෙන්නේ අංක 5. අංක 5 ගන්න උත්තරේ. ඊළඟ. හරි. දැන් ප්‍රශ්න කීයක් ඇවිල්ලා තියෙනවද? ප්‍රශ්න කීයක් සෙකන්ඩ් යුනිට් එකට අදාළව ඇවිල්ලා තියෙනවද? 7ක් තියෙනවා. දැන් බලන්න A B C D ප්‍රශ්නවල තියෙනවද බලන්න. ඔව් 41 වෙනි ප්‍රශ්නේ. 41 වෙනි ප්‍රශ්නේ. ජීවීන්ගේ ශක්ති සම්බන්ධතා පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමනේවාද? ඒ සෛලීය ශ්වසනයේදී ප්‍රභා පොස්ෆොරයිලීකරණය සහ ඔක්සිකාරක පොස්ෆොරයිලීකරණය සිදු වෙනවා. කතා පිළිගන්නවද? සවායි ශ්වසනයේදී ප්‍රභා පොස්ෆොරයිලීකරණය සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රභා පොස්ෆොරයිලීකරණය සිද්ධ වෙන්නේ ආලෝක ප්‍රතික්‍රියාවේදී ප්‍රභා සංශ්ලේෂණයේදී. ඔක්සිකාරක පොස්ෆොරයිලීකරණය ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේදී සිද්ධ වෙනවා. ඊට අමතරව සිද්ධ වෙන්නේ උපස්තර පොස්ෆොරයිලීකරණය. උපස්තර පොස්ෆොරයිලීකරණය සිද්ධ වෙනවා.
වැරදි පරිවෘතීය ප්‍රතික්‍රියාවලදී ATP ADP බවට ඔක්සිකරණය වෙන්නේ හරිද පරිවෘතීය ප්‍රතික්‍රියාවලදී ATP ADP බවට පත් වෙනවා නමුත් ඒක ඔක්සිකරණයක් නෙමෙයි ඒක ඔක්සිකරණයක් නෙමෙයි හරිද ATP වල ගබඩා කර ඇති ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කළ හැක ඔයක ඔයාට මතක ඇති අර ෆස්ට් යුනිට් එකේදී ෆස්ට් යුනිට් එකේ නෙමෙයි සෙකන්ඩ් යුනිට් එකේ සෛල ශක්ති සම්බන්ධතාව පටන් ගන්න තැනදී අපි කතා කරනවා අර ATP වල තියෙන ශක්තිය තාප ශක්තිය බවට විද්‍යුත් ශක්තිය බවට මේ විදිහට පරිවර්තනය කරන්න පුළුවන් කියලා හරිද ඒ නිසා මේ කතාව පිළිගන්න පුළුවන් උපස්තර ෆොස්ෆොරයිලීකරණේ ක්‍රෙබ්ස් චක්‍රයේදී සිදු වෙනවා ඔව් ග්ලයිකොලිසියේදී කෙප්ටොක්සේදී දෙකේදීම උපස්තර ෆොස්ෆොරයිලීකරණේ සිද්ධ වෙනවා ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී තමයි ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණේ සිද්ධ වෙන්නේ සියලු පරිවෘතීය ප්‍රතික්‍රියාවලදී ශක්තිය නිදහස් වෙනවා සියලු පරිවෘතීය ප්‍රතික්‍රියාවලදී ශක්තිය නිදහස් වෙන්නේ නැහැ ඇයි ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවානේ ශක්තිය නිදහස් කරන ප්‍රතික්‍රියාවක් තියෙනවා ශක්තිය ගබඩා කරන ප්‍රතික්‍රියාවක් තියෙනවා නැත්නම් සම්වෘතීය ක්‍රියා අපවෘතීය ක්‍රියා සම්වෘතීය ක්‍රියාවලදී ශක්තිය ගබඩා වෙනවා අපවෘතීය ක්‍රියාවලදී ශක්තිය නිදහස් කරනවා එහෙනම් සියලු පරිවෘතීය ක්‍රියා කියන කතාව වැරදි එහෙනම් උත්තරය ගන්න වෙන්නේ C සහ D 4 C සහ D කියන්නේ 4 දැන් ඔතන ලකුණු විදියට දාගන්න දැන් සෙකන්ඩ් යුනිට් එක කියලා ලියලා ලකුණු MCQ 8ක් තියෙනවා ඒ කියන්නේ ලකුණු 8ක් එනවා පාස් පේපර් එකේ දැන් ඔයා දැනගන්න ඕනේ සෙකන්ඩ් යුනිට් එක ඔයා හරියට කරගත්තොත් ලකුණු 8ක් තියෙනවා MCQ එකේ විතරක් ඈ ඒක ලකුණු 7 වෙන්න පුළුවන් එකක් අඩු වෙන්න පුළුවන් හැබැයි දෙක තුනක් අඩු වෙන්නේ නැහැ එකක් අඩු වෙන්න පුළුවන් සමහරක් විතර හරිද අපි ඉතින් ඊළඟ පේපර් එකෙත් බලමු දැන් ඔකේ සටහන් කරගෙන තියාගන්න සෙකන්ඩ් යුනිට් එකට අදාළ ඔයාට තියුණා ප්‍රශ්න 8ක් ඒ කියන්නේ කෙලින්ම ලකුණු 8ක් හොඳට මතක තියාගන්න පුතේ පේපර් එකේ MCQ පේපර් එක කියන්නේ පේපර් එකේ ඔයාගේ මුළු ලකුණු වලින් භාගයක් හරිද මුළු ලකුණු 100යිනේ 100න් කෙලින්ම කියද 100න් 50ක් තමයි MCQ එක එතකොට රචනායකේ රචනායකේ ස්ට්‍රක්චර්ඩ් හතරකුත් ලියලා රචනා හතරකුත් ලිව්වහම තමයි ලකුණු 50ක් ගන්න පුළුවන් එහෙනම් රචනා පේපර් එකේ ලකුණු 50ට වඩා ලේසියෙන්ම ගන්න පුළුවන් MCQ එකේ ලකුණු 50 හරිද එතකොට අපි MCQ එක අඩු කරගත්තොත් මතක තියාගන්න ගෙඩි පිටින් සෙකන්ඩ් එක කොහොමත් අපි අඩු වෙනවා සෙකන්ඩ් එකේ කවදාකවත් 50න් 50 ඉන්නේ නැහැනේ සෙකන්ඩ් එකේ උඩරිම හොඳටම වැඩ කරන ළමයට 40 කිට්ටු කරන්න පුළුවන් වෙයි හරිද නැත්නම් සාමාන්‍ය ළමෙක් ගන්න 35ක් ওই වගේ ගානක් තමයි ගන්න 35ක් 36ක් ওই වගේ ගානක් තමයි එන්නේ හොඳට ඒකකට යන සාමාන්‍ය වැඩ කරන ළමයි හොඳටම දක්ෂ ළමයට ඔක 40 42කට යන්න පුළුවන් වෙයි නමුත් බොහොම පහසුවෙන් MCQ එකේ 49 50 ගන්න 50ම ගන්න පුළුවන් හරිද දැන් ගියපාර 49 ගහපු ළමයි දෙන්නේ කොයි දිස්ත්‍රික්කේ පළවෙනියා වෙච්ච අයියත් මේ 49 ගැව්වා දිස්ත්‍රික්කේ 7 වෙච්ච එක මේ ළමයාත් 49 ගැව්වා 50ම ගහන්නත් පුළුවන් ඉතින් ඔයා පුළුවන් තරම් කෙමිස්ට්‍රි පේපර් එකෙත් ෆිසික්ස් පේපර් එකෙත් try කරන්න MCQ 40 ගහන්න MCQ 40 ගැව්වා කියන්නේ ලකුණු 40ක් හරි එතකොට තව ලකුණු 35යි ඔයාට ඒකකට ඕන කරන්න තේරෙනවද කියන එක හා ඔන්න සෙකන්ඩ් යුනිට් එකෙන් ලකුණු 8ක් ඈ ඊළඟ දැන් අපි යමු තර්ඩ් යුනිට් එකෙන් ප්‍රශ්න කීයක් තියෙනවද කියලා බලන්න ජීවීන්ගේ පරිණාමයේදී සීලෝමය ප්‍රථමයෙන්ම විකසනය වූයේ සීලෝමයක් මුලින්ම එන්නේ ඇනලීඩාවන් ඒව ඉතින් පාඩම් කරන සරල ප්‍රශ්න හරිද මුලින්ම එන්නේ ඇනලීඩා ඒව නම් කියවනකොටම උත්තර ලකුණු කරන් යන්න පුළුවන් ඔයාට ඇනලීඩාවන්ගේ මෙන්ම ආත්‍රපෝඩාවන්ගේද දැකිය හැක්කේ පහත සඳහන් කුමන ව්‍යුහද ඇනලීඩා ආත්‍රපෝඩා දෙගොල්ලොන්ටම තියෙන්න ඕනේ මෙවුල ඇනලීඩා විතරයි අංශපාදික ඇනලීඩා විතරයි උදරීය ස්නායු රජ්‍යව ආයන් දෙගොල්ලොන්ටම තියෙනවා උදරීය ස්නායු රජ්‍ය කේශනාලිකා ඇනලීඩාවන්ට තියෙනවා කියලා ගන්න පුළුවන් පොදුවේ ඉතින් ආත්‍රපෝඩාවන්ට අපි නැහැ කියලා කියනවානේ ආත්‍රපෝඩාවන්ගේ අපි කියන්නේ විවෘත සංසරණයක් තියෙන්නේ ධමනි කේශනාලිකා ශිරා ඒ කියන්නේ නැහැ කියලා කියනවා ශිරාසා කේශනාලිකා නැහැ කියලා ඒක පොදු වතයක් ඒ උනාදී තියෙනවා කියලා ගන්න බැරි කමකුත් නැහැ ඔය දැන් සමනලේක් වගේ පියාපතක ඇතුලේ කේශනාලිකා තියෙනවා ජාලයක් අර දැන් පියාපත ඇතුලේ රුධිර හැබත් තියාගන්න බෑ නමුත් අපි පොදුවේ කියනවන්නේ නැහැ කියලා ඒ නිසා ඒක ගන්න බෑ ඊළඟට කයිටිනී පිටසැකිල්ල කයිටිනීය පිටසැකිල්ල තියෙන ආත්‍රපෝඩාවන්ට විතරයි ඇනලීඩාවන්ට නැහැ උත්තරේ ගන්න 3 මාකෙන්ටියා වලට පරිණාමිකව වඩාත්ම ආසන්න වන්නේ පහත සඳහන් කුමන ශාකයේද මාකෙන්ටියාට ඉතින් වඩාත්ම පරිණාමිකව මාකෙන්ටියා කියන්නේ කවුද අක්මා ශාක එතකොට එයා තමයි පළවෙනියටම ඇති වෙච්ච ශාක වර්ගය ඊට පස්සේ ඇති වෙන්නේ
පෝගනාටු බයෝෆයිට්ලා ඊට පස්සේ ඇති වෙන්නේ ඇන්තොසෙරස් අංශාක හරි එතකොට ළඟම එක්කෙනා ඇන්තොසෙරස්ද පෝගනාටුම්ද ළඟම එක්කෙනා පෝගනාටු මොකද පෝගනාටුම්ගේ අක්මාශාකවලයි පොදු පූර්වජය එකයි හරිද ඒ දෙන්නගේම පොදු පූර්වජය එකයි ඊට පස්සේ පෝගනාටුම් සහ ඇන්තොසෙරස්ගේ පොදු පූර්වජය ආයි එකයි ඒ විදිහට යන්නේ හරිද ඒ නිසා මේ ළඟම ඥාතිය විදිහට ගන්න වෙන්නේ පෝගනාටු අංක 4 इतने प्रश्न हतरस्ती नो हतलिस देखा तुंगे यूनिट के तीन हतलिस देखा अभ्यंतर संसेचने दक्षण सतुन मेन्म बाहिर संसेचने दक्षण सतुन द अंतर्गत वर्णे पाद संधान कुमन वर्ग वलद अभ्यंतर संसेचने दक्षण सतुन मेन्म बाहिर संसेचने पेन्न सतुन ओस्टिक तेस ला अभ्यंतर संसेचने पेन्ननो बाहिर संसेचने पेन्ननो एम्फीबिया अभ्यंतर संसेचने पेन्ननो बाहिर संसेचने पेन्ननो रेप्टीलिया अभ्यंतर पमनाय कोंडिक्टेस अभ्यंतर पमनाय आवेस अभ्यंतर पमनाय एना ए सह बी एमसीक्यू किया तीनोद पहाक तीनो तुंगवेनी यूनिट एकट एमसीक्यू पहाय हैवै मे 2019 पेपर के 10वेनी यूनिट एकेन प्रश्न नै होदे एकई दहावे यूनिट के 2019 दी दम्मे नैने पेपर एकट ए निसा तमाय ओय प्रश्न गान तीन ओय विदियट एतोर एक एक वगे अडुवे अपि ईलंग पेपर्स करनकोट बलन्न पुलुवन सामान्य सेकंड यूनिट एकेन एमसीक्यू 7ක් वगे तमाय थर्ड यूनिट एकेन एमसीक्यू 4ක් वगे तमाय गोडक केला दन मेके 5ක් दीला तीनो ए गोडक दुरट अंतिम पाडमे प्रश्न नैति निसा हरिद दन अपि यमु शाके प्रश्न वलट दन वलट निकन दन අනිවාර්යෙන් පුතා පාස් පේපර් එක කරන්න නැතුව නම් විභාගෙට ගිහිල්ලා වැඩක් නැහැ මොකද අපි පේපර් එක දැන් සමහරක් වෙලාවට ඔයා මෙතන හිටපු ළමයි කියන්න පුළුවන් දැන් පළවෙනි වතාවට මේ පාස් පේපර් එක බැලුවා නම් එයා සමහරක් වෙලාවට හිතාගෙන ඉන්න පුළුවන් මේ ප්‍රශ්න හරිම අමාරුයි එක්සෑම් එකේ ප්‍රශ්න හරිම අමාරුයි කියලා සමහරට මේ පළවෙනි වතාවට පේපර් එක දැක්කම එයාට හිතෙන්න පුළුවන් මොකද්ද මේ ඇත්තටම ඉතින් ලොකු අමාරුවක් නැහැ කරගන්න පුළුවන් කියලා හරිද තව ළමයි හිතාගෙන ඉන්න පුළුවන් හරිම ලේසි කියලා පේපර් එක අරගෙන බැලුවාට පස්සේ දැන් තමයි තේරෙන්නේ අම්මෝ මේ ප්‍රශ්න අමාරුයි කියලා ඒ වගේ අර එක්ස්පීරියන්ස් එක අනිවාර්යයෙන්ම විභාගෙට කලින් පාස් පේපර් කීපයක් කරලා ගන්න ඕනේ. තේරුණාද? 11. දිබීජ පත්‍රී ශාකවල පරාග කණිකා බවට විකසණය වන මහා බීජාණු නිපදවනු ලබන්නේ රේණු මගින්. රේණු කියන්නේ ශුද්‍ර බීජාණු පත්‍රනේ. එතකොට රේණු වල හැදෙන්න ඕනේ ශුද්‍ර බීජාණු මහා බීජාණු නෙමෙයි. ඒක වැරදි. පරාග කණිකාව චිත්‍ර දෙකක් ඇත. පරාග කණිකාවේ දිබීජ පත්‍රී කියලා කියන්නේ ඇන්තොෆයිටානේ ඇන්තොෆයිටාගේ පරාග මේ පරාග කණිකාවක ජිද්‍ර තුනක් තියෙනවා දෙකක් නෙවෙයි තුනක් තියෙනවා බීජ අණ්ඩප තුල පිහිටයි බීජ පීඩන්නේ අණ්ඩපවල අණ්ඩප කියන්නේ මොනවද අණ්ඩප කියන්නේ මහා බීජාණු පත්‍රයට මහා බීජාණු පත්‍රයේ ඇතුලේ තමයි මොකක් තියෙන්නේද ඩිම්බය තියෙන්නේ ඩිම්බය තමයි බීජේ බවට පත් වෙන්නේ ඒ නිසා මේ කතාව හරි අණ්ඩප කියන්නේ මහා බීජාණු පත්‍රයට මහා බීජාණු පත්‍රය ඇතුලේ තමයි ඩිම්බ තියෙන්නේ ඩිම්බ තමයි කවදාරි බීජයක් බවට පත් වෙන්නේ පරිපුෂ්ප තිබිය හැකිය පරිපුෂ්ප කියලා කියන්නේ ළමයි මණිය හා මුකුටය පැහැදිලිව වෙන් කරගන්න බැරි පුෂ්ප මොකද්ද මණිය කියන්නේ මණිය කියන්නේ මණිපත්‍ර මොකද්ද මුකුටේ නැත්නම් දලපත්‍ර කියන්නේ මොනවද දලපත්‍ර කියලා තමයි දලපත්‍ර කියන්නේ. හරිද? එතකොට මණිපත්‍ර දලපත්‍ර වෙන් පැහැදිලිව වෙන් කරන්න බැරි නම් එක්ක දෙකම වර්ණවත් එක්ක දෙකම අවර්ණයි. ඒ වගේ පැහැදිලිව වෙන් කරන්න බැරි පුෂ්ප වලට කියනවා මොනවා කියලාද? පරිපුෂ්ප. පරිපුෂ්ප දෙන්නේ කාටද? ඈ? ඒක බීජපත්‍රී ශාකවල. ඒක බීජපත්‍රී දිබීජපත්‍රී සංසන්දනේ පරිපුෂ්ප දාලා තියෙනවා. ඊළඟට කඳේ සනාල කලාප විසිරී ඇත කඳේ සනාල කලාප විසිරලා තියෙන්නේ ඒක බීජපත්‍රී වල දිබීජපත්‍රී වල තියෙන්නේ තනි වලයක් විදිහට දිබීජපත්‍රී වල තනි වලයක් තියෙන ඒක බීජපත්‍රී වල තමයි විසිරිච්ච සනාල කලාප තියෙන්නේ උත්තරේ අංක 3 ගන්න ශාකවල අපිචර්මයේ පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදිවන්නේ කුමක්ද ඒ සාමාන්‍යයෙන් සෛල ස්තර කිහිපයකින් සමන්විතයි සාමාන්‍යයෙන් අපිචර්මයේ තියෙන තඩි සෛල ස්තරයක් සාමාන්‍ය ඒක ස්තර කිහිපයක් තියෙන අවස්ථා තියෙන පුළ ඒක විශේෂ අවස්ථාවක් එය ස්ථිර පටකයකේ ඔව් ඒක හරි අපිචර්මයේ කියන්නේ ස්ථිර පටකයක්
කියන්නේ ස්ථිර පටකයක් නම් අනිත් එක මොකද්ද? ස්ථිර පටක අනිත් පටක වර්ගයේ. අනිත් පටක විභාජක පටක. විභාජක පටක ස්ථිර පටක. හරිද? විභාජක පටකය තමයි විභාජනීය සෛල හදන්නේ. ඒ සෛල විශේෂණේ උනාට පස්සේ හැදෙන ස්ථිර පටක. හරිද? මූලකේශය anu අපිචර්මීය සෛලවල ඇති බහුසෛලීය නිර්ුම්ය. මූලකේශ කියන්නේ බහුසෛලිකද ඒකසෛලිකද? ඒකසෛලිකයි. මූලකේශ ඒකසෛලිකයි. බහුසෛලික නැහැ. ත්‍රිකෝමය anu විශේෂිත අපිචර්මීය සෛලවේ. ඒක ඒකත් හරි. ත්‍රිකෝමයක් කියන්නේ විශේෂිත අපිචර්මීය සෛලයක් තමයි. අපිචර්මීය සෛල තුල සුබරීන් තැම්පත් වීම නිසා ජලහානිය වළක්වයි. සුබරීන් තියෙන්නේ කොහෙද? සුබරීන් තියෙන්නේ වල්කයේ. එහෙම නැත්නම් අන්තශර්මයේ කැස්පාර් පටිවල. අන්තශර්මයේ කැස්පාර් පටිවල සුබරීන් තියෙනවා. ඊට අමතරව වල්කයේ සුබරීන් තියෙනවා. සුබරීන් තියෙනවාද අපිචර්මයේ? අපිචර්මයේ සුබරීන් නැහැ. අපිචර්මයේට උඩින් තියෙන උච්චර්මයේ තියෙනවා ඉටි. සුබරීන් පිටන්නේ ඉටි තියෙනවා. ඔය කියුටින් වගේ දේවලුත් තියෙන්න පුළුවන්. එතකොට මේකේ උත්තර දෙකක් ලකුණු කරන්න පුළුවන්. 2යි 4යි. 2යි 4යි. කාර්යක්ෂම ප්‍රභා සංශ්ලේෂණය සඳහා ශාකවල දක්නට ලැබෙන අනුවර්තන පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. ශාකවල අතුබෙදී ඇත්තේ වායුගෝලයෙන් උපරිම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීමේ සුදුසු රටාවකට. ළමයි ශාකයක අතුබෙදෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නද ආලෝකය ලබා ගන්නද? ආලෝකය ලබා ගන්න. ශාකයක අතුබෙදීමේ පත්‍ර වින්‍යාසයන් ආදී වැදගත් වෙන්නේ ආලෝකයේ ප්‍රසස්ත ලෙස ලබා ගන්න. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ දි වායුවක් නේ. ඒකට අතුබෙදීමේ තරම්ම බලපාන්නේ නැහැ. උපරිම ආලෝක ග්‍රහණයක් සඳහා වියලි පරිසරවල වැඩෙන ශාකවල විශාල පත්‍ර ඇත. එතරම් ප්‍රශ්නයක් තියෙනවා. ආලෝකය ලබා ගැනීම විතරක්ම නෙවෙයි අරමුණ. විජලනයෙන් ආරක්ෂා වෙන්නත් ඕනේ. ශාකයක සජීවීභාවය පවත් ගන්න ඕනේ. ඒතකොට ගොඩක් දුරට අධික වියලි පරිසරවල හැදෙන ශාකවල පත්‍ර පළලින් අඩුයි. කුඩා පත්‍ර හැදෙන. කුඩා පත්‍ර ගොඩක් හදනවා. හරිද? විශාල පළල් පත්‍ර හැදෙන ගොඩක් වෙලාවට තෙත් කලාපයේ හැදෙන ශාකවල. හරිද? ඊළඟට සමහර ශාකවල පත්‍ර බොහෝ දුරට සිරස් ආකාරයට පිහිටා ඇත්තේ උපරිම ආලෝක ප්‍රමාණයක් ලබා ගැනීමට. ඔය සිරස් ආකාරයට පත්‍ර පිහිටන්නේ ලපටි දළුවලයි, ඊළඟට තනකොළ පිට්ටනියවල හැදෙන තෘණවලයි. ඒගොල්ලන්ගේ සිරස් ආකාරයට තියෙන්නේ මොකටද? අධික ආලෝකයක් ලැබෙන එක වළක්ව ගන්න. ආලෝකයට සමාන්තරව හිටියොත් ආලෝකයේ ලැබෙන ප්‍රමාණය අඩුයිනේ. ආලෝකයට ලම්බකව හිටියොත් තමයි ආලෝකය වැඩිපුර ලබා ගන්න පුළුවන්. ආලෝකය මෙහෙම එනවා නම් ඊට ලම්බකව හොබ තියාගෙන හිටියොත් වැඩිපුර ආලෝකය ගන්න පුළුවන්. හැබැයි ආලෝකය එන පැත්තට මෙහෙම සමාන්තරව හිටියොත් එන්නේ අඩුවෙන් ආලෝකය. එතකොට තනකොළ පිටණියක් වගේ ගත්තාම ඒකට අධික ආලෝකයක් එනවනේ. ඒ නිසා ඒකෙන් අර ලපටි තනකොළවල තියෙන දළු වලට හානි වෙන්න පුළුවන් නිසා තමයි ඒවා කෙලින් අතර තියෙන්නේ. ඊට අමතරව ගොඩක් ශාක පත්‍රවල ලපටි දැල්ලත් කෙලින් අතර තමයි මුලින්ම එන්නේ. ඒ එන්නේ ආලෝකයේ අධික ලෙස ලැබීමෙන් හානි වෙන්න පුළුවන් නිසා. සමහර ශාක පත්‍ර තිරස් ලෙස සැකසී ඇත්තේ අධි තීව්‍ර ආලෝකයෙන් වන හානි වැළැක්වීමට. ඒක ඉතින් අනිත් පැත්තනේ. තිරස් නෙවෙයි සිරස්. යාබද ශාක මගින් ඇතිවන සෙවන වළක්වා ගැනීම සඳහා ශාක උසින් වර්ධනය වෙනවා. ඔව්, සෙවන මග හැරීමල තමයි ශාක උසින් වර්ධනය වෙන්නේ. එතෙන්දී අපි කිව්වේ මොකටද? රතු ආලෝක කිරණ සහ දූර රක්ත කිරණ අතර අනුපාතය තමයි මේකට බලපාන්නේ. එතකොට වැඩිපුර දූර රක්ත කිරණ ලැබෙනවා නම් ගහ උස යනවා. වැඩිපුර රතු කිරණ ලැබෙනවා නම් ශාකේ අතු බෙදෙනවා. උත්තරේ අංක 5. පුටිකා විවෘත වීමේදී 1. පාලක සෛල තුලට සෝඩියම් අයන සක්‍රීය ලෙස පරිවහනය වේ. අපි සෝඩියම් කතාවක් නම් කතා කරන්නේ, අපි කතා කරන්නේ පොටෑසියම් ගැන. පොටෑසියම් සංදේකල්පිතේ තමයි කතා කරන්නේ. පාලක සෛලවල ශුනතා පීඩනේ අඩු වේ. පුටිකා විවෘත වෙනකොට ශුනතා පීඩනේ වැඩි වෙනවද අඩු වෙනවද? ශුනතා පීඩනේ වැඩි වෙන්න ඕනි. ඊළඟට අදක් පුටික කුටීරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වේ. අදක් පුටික කුටීරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට පුටිකා විවෘත වීම සංවේදී වෙනවද? ඈ වෙනවා, සංවේදී වෙනවා. එතෙන්දී වෙන්නේ අදක් පුටික කුටීරයේ කාබන් ඩයොක්සයිඩ් අඩු වෙනකොට තමයි පුටිකාව විවෘත වෙන්නේ. දැන් පුටිකාවක් තියෙන්නේ මොකටද? ප්‍රධාන අරමුණ මොකද්ද? උත්සේදනයේ ප්‍රධාන අරමුණ නෙවෙයි. පුටිකාවක ප්‍රධාන අරමුණ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්න ඕනේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා. ඒ හරහා සිදුවන අතරමැදි කතාවක් තමයි උත්සේදනය කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට
වැඩිපුර ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නකොට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර අදක් පුටික කුටීරේ තියෙනවා නම් පුටිකාව කලබලේ විවෘත කරන්න ඕනේ නැන්නේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවනේ ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් ටික ටික ප්‍රයෝජනෙට අරගෙන කාබන් ඩයොක්සයිඩ් අඩු වෙන්න තමයි පුටිකාව මොකක් වෙන්නේද විවෘත වෙන්න පටන් ගන්න පෑදෙලිද ඕක එකපාරක් පාස් පේපර් ඇහුවා පුතා මෙන්න මෙහෙම කොහොමද දන්නවද ප්‍රභා සංශ්ලේෂණයට බාධාාවක් නොවන ආකාරයට පුටිකාවක් වැසිය හැක්කේ කියලා MCQ එකක් ඇහුවා. ප්‍රභා සංශ්ලේෂණයට බාධාාවක් නොවන ආකාරයට පුටිකාවක් වහන්න පුළුවන් කොහොමද? ඒකට වර්ණ හත් පහක් තිබුණා. ඒ වර්ණයෙන් පිළිගත් උත්තරේ තමයි මොකද්ද? පත්‍රයවට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කිරීම. පත්‍රයවට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කරාම මොකද වෙන්නේ? ඈ එතකොට අද පුටික කුටීර මේ ඔක්කොම කාබන් ඩයොක්සයිඩ් වලින් පිරීලා යනවානේ. එතකොට ප්‍රභා සංශ්ලේෂණයට බලපෑමක් නැහැ. හැබැයි කාබන් ඩයොක්සයිඩ් පිරෙන පුටිකාව වැහිලා යනවා. ඒක තමයි පිළිගත්තේ. පැහැදිලිද? උත්තරේ ඊළඟ. පාලක සෛලවල ජල විභවය අඩුවේ. ඔව් පාලක සෛලවල ජල විභවය අඩු වුණාම තමයි අවට සෛල වලින් ජලය ඇතුල් වෙන්නේ. අවට සෛල වලින් ජලය ඇතුළු වුණාම තමයි ශුන්‍යතා පීඩනය වැඩි වෙන්නේ. එතකොට තමයි පුටිකාව විවෘත වෙන්නේ. පාලක සෛල තුලට පොටෑසියම් අයන අක්‍රීය ලෙස පරිවහණය. එතන වචනේ අක්‍රීය වැරදි. පාලක සෛල තුලට පොටෑසියම් අයන එන්නේ අක්‍රීයවද සක්‍රීයවද? සක්‍රීයව. අක්‍රීයව නෙමෙයි. උත්තරේ 4. ශාකවල පෝෂණ අවශ්‍යතා පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. යකඩ ශාකවලට අවශ්‍ය මහා පෝෂක මූල ද්‍රව්‍යකි. යකඩ ශාකවල මහා පෝෂකයක් විදිහට ගන්නෙ නෑනේ. මහා පෝෂක විදිහට ගන්නෙ කවුද? ඒ කියන්නේ අදි මාත්‍ර මූල ද්‍රව්‍ය විදිහට ගන්නෙ මොනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, සල්ෆර්, ෆොස්ෆරස්, කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් කියන ඒවා තමයි අදි මාත්‍ර මූල ද්‍රව්‍ය විදිහට ගන්නෙ. සල්ෆර් ඌනතාව වඩාත් වයස ඇති පත්‍රවල හරිතක්ෂයේ මගින් හඳුනාගත හැකිය. ඕක පරණ සිලබස් එකේ තිබුණා මෙන්න මෙහෙම. ඒ තමයි මේ මොනවාද මේ සංස්ථානික මූල ද්‍රව්‍ය. ඔව් සංස්ථානික මූල ද්‍රව්‍ය කියලා තිබුණේ. ඔය මට මතක විදියට වචනේ පොඩක් වැරදිද දන්නේ මේ එතෙන්දි ඒ කියන්නේ පරණ සිලබස් එකේ තිබුණ අලුත් එකේ නෑ එහෙම එකක්. ඒ කියන්නේ ශාකයක පරිණත කොටස් වල ඉඳලා ලපටි කොටස් දක්වා ගමන් කරන මූල ද්‍රව්‍ය. ශාකයක පරිණත කොටසකින් ගැලවිලා ලපටි කොටස් වලට යමන් කරන මූල ද්‍රව්‍ය වලට තමයි ඔය මූල ද්‍රව්‍ය කියලා අපි සංස්ථානික මූල ද්‍රව්‍ය මට මතකයි විදිහට එහෙම පාවිච්චි කරා. එතකොට ශාකයේ මූල ද්‍රව්‍ය ඌනතාවයකට ලක් වෙනවනම් ශාකයේ මූල ද්‍රව්‍ය ඌනතාවයකට ලක් වෙනවනම් මුලින්ම ඌනතාව ලක්ෂණ පෙන්වන්නේ ලපටි කොටස්ද පරිණත කොටස්ද? මුලින්ම ඌනතාව ලක්ෂණ පෙන්වන්නේ ලපටි කොටස්ද පරිණත කොටස්ද? පරිණත කොටස්. ඇයි ඒ? ඇයි පරිණත කොටස් වල තියෙන මූල ද්‍රව්‍ය ලපටි කොටස් වලට අදිනවනේ? එතකොට පරිණත කොටස් වලනේ මූල ද්‍රව්‍ය හිඟේ ඉන්නේ. ඒ හිඟය නිසානේ යා පොළවේ මූල ද්‍රව්‍ය ගන්න ඕනේ. එතකොට පොළවේ මූල ද්‍රව්‍ය නැහැ කියලා කියන්නේ ඌනතාවය. එතකොට ඌනතාව ලක්ෂණ මුලින්ම පෙන්වන්නේ මොන කොටස් වලද? පරිණත කොටස් වල. ලපටි කොටස් වල පෙන්වන්නේ දෙවනුව. හරිද? sorry ඒකට කිව්ව නම සචල මූල ද්‍රව්‍ය. සංස්ථානිකනේ සචල මූල ද්‍රව්‍ය. ඒ සචල මූල ද්‍රව්‍ය කියලා කියන්නේ ශාකයක පරිණත කොටස් වලින් ලපටි කොටස් වලට ගමන් කරන මූල ද්‍රව්‍ය. ඒක අලුත් සිලබස් එකේ කොහෙවත් සඳහනක් නැහැ. ඒක පරණ සිලබස් එකේ කිව්ව කතාවක්. හරිද? එතකොට දැන් මේකේ කියනවා සල්ප ඌනතාවයේ වඩාත් වයස ඇති පත්‍රවල හරිතක්ෂයේ මගින් හඳුනාගත හැකි. දැන් මේකෙදි ওই සචල මූල ද්‍රව්‍ය කියන කතාව අවශ්‍ය නැහැ. මේක තේරුම් ගන්න. නමුත් මේක දීලා තියෙනවා ඔයාලගේ නෝට් එකේ. හරිද? මේ කතාව වැරදි. මේක ලපටි පත්‍රවල කියලා තමයි එන්න ඕනේ. මැග්නීසියම් කැරටිනොයිඩ් වල සංඝටකයකි. කැරටිනොයිඩ් වල සංඝටකයක් නෙවෙයි ක්ලෝරොෆිල් වල සංඝටකයක්. මැග්නීසියම් කියන්නේ ක්ලෝරොෆිල් වල සංඝටකයක්. නයිට්‍රජන් ඌනතාව නිසා හරිතක්ෂයේ ඇතිවන්නේ ප්‍රධාන වශයෙන් ලාබාල පත්‍ර වල. නයිට්‍රජන් කියන්නේ අර මං කලින් කිව්ව වගේ සචල මූල ද්‍රව්‍යය. ඒ නිසා පරිණත කොටස් වල තමයි මුලින්ම ඌනතාව ලක්ෂණ මතුවෙන්නේ. පරිණත කොටස් වල තමයි මුලින්ම ඌනතාව ලක්ෂණ මතුවෙන්නේ. මොලිබ්ඩීනම් නයිට්‍රජන් පරිවෘත්තිය සඳහා අවශ්‍ය වේ. හරි නේද? හරි. උත්තරේ අංක 5. සියලුම භෞමික ශාකවල ලිංගික ප්‍රජනනයේ දැකිය හැකි ලක්ෂණයක් වන්නේ 1. සංසේචනයේ සඳහා බාහිර ජලය අවශ්‍ය නොවීම සියලු භෞමික ශාකවල. පිළිගන්නවද? නැහැ. භෞමික ශාක තියෙනවා සංසේචනයේද බාහිර ජලය අවශ්‍යයි. පෝගනාටු, නෙප්‍රොලෙපිස්ටත් ඕනේ, සෙලජිනෙල්ලටත් ඕනේ. හරිද? අභ්‍යන්තර සංසේචනය. ඒක හරි. හැමෝගෙම සංසේචනයේ සිද්ධ වෙන්නේ කොහේද?
අණ්ඩානුදානියක් ඇතුලේ හෝ ආවරණයේ වෙච්ච තැනක දැන් ඇන්තෝෆයිට් එකට අණ්ඩානුදානියක් නැහැ. එතකොට එයාගේ ඒත් ඇතුලේ තමයි සිද්ධ වෙන්නේ. හරිද? අනිත් අයගේ නම් අණ්ඩානුදානි වල තමයි වෙන්නේ. එතකොට ඒවට ගන්න අපි මොකක් කියලාද? අභ්‍යන්තර සංසේචනය කියලා. ජන්මානුශාකයේ සීන වීම. ජන්මානුශාකයේ පෝගනාඩුම්ගේ සීන වෙලා නැහැනේ. බීජාණු ආකාර දෙකක් නිපදවීම. ඔය බීජාණු ආකාර දෙකක් හදනවා කියන්නේ ශුද්‍ර බීජාණු සහ මහා බීජාණු කියලානේ. ඒක හදන්න පටන් ගන්නේ සෙලජිනෙල්ලාගෙන් පස්සේ. නෙප්‍රොලෙපිස් විෂම බීජාණුකතාවය පෙන්වන්නේ නැහැනේ. පෝගනාඩුම් විෂම බීජාණුකතාවය පෙන්වන්නේත් නැහැ. හරිද? බීජාණු ශාක ආකාර දෙකක් තිබීම. ඒක සයිකස්ට විශේෂ කතාවක්නේ. සයිකස් කියන්නේ බීජාණු ශාක වර්ග දෙකක් තියෙන මහා බීජාණු ශාකයේ හෙවත් පුන් බීජාණු ශාකයයි ජායා බීජාණු ශාකයේ හෙවත් මහා බීජාණු ශාකයයි කියලා. ඒක අනිත් අයට අදාළ වෙන එකක් නෙවෙයි. සමහර එන්ඩෝෆයිටා ශාකත් එහෙම තියෙනවා. පොදුවේ ඒක අනිත් අයට අදාළ වෙන කාරණාවක් නෙවෙයි. උත්තරේ දෙක ගන්න. 17 ශාක ආලෝකයට දක්වන ප්‍රතිචාර පිළිබඳ පහත සඳහන් ප්‍රකාශතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද? ශාකවල ප්‍රධාන ප්‍රකාශක ප්‍රතිග්‍රාහක ආකාර දෙකක් තියෙනවා. ඔව් මොනවද? ෆයිටෝකෝන් ප්‍රතිග්‍රාහක වර්ගයයි නිල් ආලෝක ප්‍රභා ප්‍රතිග්‍රාහක කියන වර්ගයයි. නිල් වර්ණ ප්‍රකාශ ප්‍රතිග්‍රාහක බීජ ප්‍රරෝහණය යාමනය කරයි. බීජ ප්‍රරෝහණයට නම් වැදගත් වෙන්නේ රතු ආලෝක ප්‍රභා ප්‍රතිග්‍රාහකේවත් ෆයිටෝක්‍රෝම් පද්ධතිය. ඊට අමතරව ෆයිටෝක්‍රෝම් ඕන කරන්නේ සෙවන මග හැරීමට. හරිද? හිරු එළියට කෙලින්ම නිරාවරණය වීම සිරස් වර්ධනයේ උත්තේජනය කරයි. හිරු එළියට කෙලින්ම නිරාවරණය වීම සිරස් වර්ධනයේ උත්තේජනය කරයි. එතකොට ඒකත් වැරදි නේද? සිරස් වර්ධනය උත්තේජනය කරන්නේ අඩු ආලෝක තීව්‍රතාවයක් ලැබෙනවනම්. ඒ කියන්නේ දුර රක්ත කිරණ ලැබෙනවා වැඩි, රතු ආලෝකින අඩුවෙන් ලැබෙන්නේ. එතකොට තමයි සිරස් වර්ධනය උත්තේජනය කරන්නේ. හරිද? හොඳට ආලෝකය ලැබෙනවා නම් සිරස් වර්ධනයේ නිෂේධනය වෙලා අතු බෙදීම තමයි උත්තේජනය වෙන්නේ. ඊළඟට ප්‍රකාශ රූප ජනනයේ යාමනය කිරීම සඳහා වඩාත්ම වැදගත් වන්නේ ආලෝකයේ කොළහාරතු නෙමෙයි නිල්හාරතු. ධන ප්‍රභාව වර්ධනයේ සිදුවන්නේ ප්‍රරෝහයේ වඩා දීප්තිමත් පැත්තේ ඇති සෛල වඩා ශීඝ්‍රව දික්වීම නිසායි. ධන ප්‍රභාව වර්ධනයේ සිදුවන්නේ ප්‍රරෝහයේ වඩා දීප්තිමත් පැත්තේ සෛල. දැන් මෙහෙමනේ. බෙන්න තියෙනවා ප්‍රරෝහාග්‍රයක්. මේකට ඒකපාර්ශ්විකව ආලෝකය ලැබෙනවා. ඒකපාර්ශ්වික ආලෝකය ලැබෙනකොට අර ඔක්සිනවල ක්‍රියාකාරීත්වය තමයි මෙතනදි වෙන්නේ. ඒෙන්ද වෙන්නේ මේ ශාක සෛල වර්ධනය කරන්න දායක වෙන ද්‍රව්‍ය මේ ආලෝකය ලැබෙන පැත්තට විරුද්ධ පැත්තට ඒක රාශී වෙනවා. ඒ නිසා මේ පැත්තේ සෛල වේගයෙන් වර්ධනය වෙන්න ගන්නවා, මේ පැත්තේ සෛල අඩුවෙන් වර්ධනය වෙනවා. ඒ නිසා තමයි මේක කොහෙට හැදෙන්නේද? ආලෝකයේ දෙසට නැවෙන්නේ. හරිද? ඒතකොට ආලෝකයේ දෙසට නැවෙනකොට ආලෝකයේ ලැබෙන පැත්තේ සෛල වර්ධනය වෙලා තින අඩුවෙන්, ආලෝකයේ නොලැබෙන පැත්තේ සෛල තමයි වැඩිපුර වර්ධනය වෙන්නේ. හරිද? ඒ කතාවත් වැරදි. අංක 1 තමයි ගන්න වෙන්නේ උත්තරේ. අංක 1. 1 2 3 4 5 6 7ක් තියෙනවා. මෙතන 7ක් තියෙනවා. සාමාන්‍ය ශාකේ පාඩමෙන් MCQ 7ක් නම් එනවා අඩුයි. ABCD ප්‍රශ්නක් තියෙනවද බලන්න? නෑනේ. එතකොට 7ක් තියෙනවා. දැන් බලන්න ඒව දාගන්න වෙනම ශාකයේ යුනිට් 4 වලින් ලකුණු MCQ 7ක් තියෙනවා. දැන් ඔයාලට මේකෙන් එකතු කරගන්න පුළුවන් නේ? දැන් ඔයාලට සෙකන්ඩ් යුනිට් එක වා පාඩම් කළ ඉවරයි නං. ඔයා දන්නවා ඔයාලට ලකුණු 8ක් හරි. තර්ඩ් යුනිට් එක පාඩම් කළ ඉවරයි නං ඔයා දන්නවා ලකුණු 5ක් ලැබෙනවා. ෆෝත් එක පාඩම් කළ ඉවර නම් ලකුණු 8ක් 7ක් ලැබෙනවා. ඔයා දන්නවනේ. එතකොට ඒ විදිහට තමයි එකතු කරගන්නේ. අපිට දැන් උවමනා කරන්නේ ලකුණු එකතු කර ගැනීමක්නේ අපි කරන්න ඕනේ. අපිට මේ බයෝ හොඳට පුළුවන් වෙන්න එක නෙවෙයිනේ. දැන් එක්සෑම් එකේදී අපිට ස්කෝ කරගන්න පුළුවන්ද? ලකුණු එකතු කරගන්න පුළුවන්. ඒකට අපි අනිවාර්යයෙන්ම ස්ථානෝචිත ප්‍රඥාව දාන්න ඕනේ. අවශ්‍ය දේ එකතු කරගන්න. දැන් සමහරක් වෙලාවට යම් පාඩමක් තියෙන ගොඩාක් අමාරුයි සහ වැඩි කාලයක් යනවා පාඩම් කරන්න. හැබැයි පේපර් කීපයක්ම බල්ලා බල්ලා අධ්‍යයනය කරාම ඒ පාඩමේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ ඉතාම සුළු වශයෙන්. එතකොට අපිට මේ අන්තිම මොහොතේ පාඩම් කරගන්න තියෙන සීමිත කාලයේ වෙලාවේදී ඒ පාඩමට ලොකු කාලයක් වැය කිරීමෙන් තේරුමක් නැහැ. මොකද ප්‍රශ්න පොඩ්ඩයි එන්නේ, පාඩම සංකීර්ණයි.
හරි මං කියන්නේ මේ මෙඩිසින් යන්න හොඳ ඒකක් ගන්න බලන ළමයා ගැන නෙමෙයි. ඒතොර එයා සියල්ල පාඩම් කරගෙන ආ යුතුයි. හරි. මං කියන්නේ එමනේ සාමාන්‍ය ළමයෙක්ට හරිද ලකුණු වැඩිපුර ලබා ගන්න පුළුවන් පාඩම් අතහැරලා ලකුණු අඩුවෙන් ලැබෙන පාඩම් වලට වැඩි ප්‍රමුඛතාවයක් දීලා වැඩක් නැහැ. ලකුණු වැඩිපුර ගන්න පුළුවන් පාඩම් වලට තමයි වැඩිපුර ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. දැන් බලමු අපි සත්‍ය පාඩමේ MCQ කීයක් තියෙනවද කියලා. 18 සාමාන්‍ය තත්ත්ව යටතේදී තන්තු දක්නට නොලැබෙන සම්බන්ධක පටකය සාමාන්‍ය තත්ත්ව යටතේ තන්තු ලක්න ලැබෙන්නේ නැහැ ඔක කියනකොටම දන්නව කවුද රුධිරය ඇයි ඒ රුධිරයේ තන්තු තියෙන්නේ කැටි ගැහෙන අවස්ථාවේදී විතරයි ඒක පැහැදිලිවම නෝට් එකේ තියෙනවා සතුන් අතර දක්නට ලැබෙන විවිධාකාරයේ බුද්ධි බුදින්නන් සඳහා නිවැරදි නිදසුණක් සහිත ප්‍රතිචාර උපස්තර බුදින්නන් කාවාටි කාවාටි මාටි කියන්නේ දෙපියන් බෙල්ලෝ දෙපියන් බෙල්ලෝ පෙන්නන්නේ පෙරා බුදීම තරල බුදින්නන් ඉහෙද පණුවන් කියන්නේ ආහාරයේ මත ජීවත් වෙමින් ආහාරයේ අනුභව කරන අය ඒක වලන්නේ කියන්නේ උපස්තර බුදිනවා කියන පෙරා බුදින්නන් මාටි ඒක හරි දෙපියන් බෙල්ලෙක් මාටියා කියන්නේ උපස්තර බුදින්නන් කූඩිත්තන් කූඩිත්තන් කියන්නේ තරල බුදින කට්ටිය ඒගොල්ල බොන්නේ ශාකවල ෆ්ලෝයමිය යුෂය තොග වශයෙන් බුදින්නන් සූටික්කන් තොග වශයෙන් බුදිනවා කියලා කියන්නේ ආහාරයක් අධිග්‍රහණය කරගන්නවා තමන්ගේ විශාල වශයෙන් ඒකට මේ උදාහරණේ හරියන්නේ නැහැ ඒතර උත්තරේ වෙන්න ඕනේ කවුද අංක 3 මිනිසාගේ ආහාරවල ඇති න්‍යෂ්ටිකම්ල ජීර්ණයේ පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කවුද න්‍යෂ්ටිකම්ල ජීර්ණයේ පටන් ගන්නෙ කොහේදද ළමයි ශුද්‍රාන්තයේදී ශුද්‍රාන්තයේදී න්‍යෂ්ටිකම්ල ජීර්ණයේදී මුලින්ම කවුද වැදගත් වෙන එන්සයිමය න්‍යෂ්ටිකම්ල ජීර්ණයේද මුලින්ම වැදගත් වෙන එන්සයිමය කවුද ඈ න්‍යුක්ලියේස් න්‍යුක්ලියේස් කියන එන්සයිමය මේක ඕඩ වර්ග දෙකක් කියලා ගන්න පුළුවන් DNA A සහ RNA A කියලා නැත්නම් රයිබෝ න්‍යුක්ලියේස් සහ ඩියොක්සිරයිබෝ න්‍යුක්ලියේස් කවුද මේ න්‍යුක්ලියේස් කියන එන්සයිමේ ශ්‍රාවය කරන්නේ ඈ අග්නියාශය ඒ නිසා අපි මේකට කියනවා අග්නියාශික න්‍යුක්ලියේස් අග්නියාශික න්‍යුක්ලියේස් වලින් DNA කඩනවා න්‍යුක්ලියෝටයිඩ් වලට RNA කඩනවා රයිබෝ න්‍යුක්ලියෝටයිඩ් වලට ඊට පස්සේ ඒව මත ක්‍රියා කරනවා කවුද? ආන්ත්‍රික එන්සයිම. මොනවාද ආන්ත්‍රික එන්සයිම? ආන්ත්‍රික එන්සයිම. මොනවාද ආන්ත්‍රික එන්සයිම් වෙන්නේ? ඈ න්‍යුක්ලියෝටයිඩේස් න්‍යුක්ලියෝසයිඩේස් ෆොස්ෆටේස් හරිද ඔන්න එන්සයිම හතර ඒ ආමාශයේදී ආරම්භ වෙයි වැරදි න්‍යුක්ලියෝටයිඩේස් මගින් DNA න්‍යුක්ලියෝටයිඩ් බවට බෙදෙනු ලැබේ න්‍යුක්ලියෝටයිඩේස් මගින් නෙවෙයි න්‍යුක්ලියේස් න්‍යුක්ලියේස් මගින් තමයි DNA න්‍යුක්ලියෝටයිඩ් වලට කඩන්නේ නයිට්‍රජනීය බෂ්ම ජීර්ණය කිරීම සඳහා න්‍යුක්ලියෝසයිඩේස් සහභාගී වේ. න්‍යුක්ලියෝසයිඩේස් එකක් කියලා කියන්නේ මොකද්ද? ඈ න්‍යුක්ලියෝසයිඩයක් කියන්නේ කවුද? න්‍යුක්ලියෝසයිඩයක් කියන්නේ ෆොස්ෆේට් කාණ්ඩයේ රහිත කෙනෙක්. හරිද? එතකොට මෙයාගේ අර මෙතෙන්දි ගොඩක් වෙලාවට වෙන්නේ මේ නයිට්‍රජනීය බෂ්ම තනිකර වෙන් කළ ජීර්ණය කරන එක නෙමෙයි. නයිට්‍රජනීය බෂ්මයේ සීනි කාණ්ඩෙන් කඩලා දාන එක තමයි කරන්නේ. පැහැදිලිද? එතකොට අග්නියාශික න්‍යුක්ලියේස් මගින් RNA න්‍යුක්ලියෝටයිඩ් බවට බෙදහෙලනවා. ඒක හරි. ආන්ත්‍රික න්‍යුක්ලියෝටයිඩේස් නයිට්‍රජනීය බෂ්ම මත ක්‍රියා කරනවා. එතරම් එහෙමයි. අර නයිට්‍රජනීය බෂ්ම වෙනම ජීර්ණය කිරීමක් එතෙන්දි වෙන්නේ නැහැ. වෙන්නේ අර ෆොස්ෆේට් කාණ්ඩයේ පෙන්ටෝස සීනි කාණ්ඩයේ සහ නයිට්‍රජනීය බෂ්මයේ කිනේව වෙන් කළා දාන එක තමයි මේගොල්ලෝ කරන්නේ. උත්තරේ ගන්න 4. 4. ඊළඟ මන්දාතතියේ පළ විපාකයක් විය හැක්කේ පාත සඳහන් ඒවායින් කුමක්ද මන්දාතතිය කියන්නේ
රුධිර පීඩනයේ තිබිය යුතු වගේට වඩා අඩු වගේක දීර්ඝ කාලයක් පවතිනවාට කියනවා මන්දාතතිය. එතකොට සිහි මුර්ජා වෙන්න පුළුවන්ද? ක්ලාන්ත තත්ත්වයක් එන්න පුළුවන්ද? පුළුවන්. මුඛවලට හානි වීම, අභ්‍යන්තර රුධිර ගැලීම, හෘද ස්පන්දනයේ වැඩිවීම, ආඝාතය. අනිත් හතරම වෙන්න පුළුවන් අදි රුධිර පීඩනයේදී, අධ්‍යාතතියේදී. අරද මෙතනට ගන්න වෙන්නේ සිහි මුර්ජා වීම අංක 1. මිනිසාගේ සහජ ප්‍රතිශක්තියේ අභ්‍යන්තර ආරක්ෂණය සඳහා මැදිහත් වන සෛල වන්නේ. අභ්‍යන්තර ආරක්ෂණය සඳහා මැදිහත් වන සෛල. ටී සෛල හා බී සෛල. අභ්‍යන්තර ආරක්ෂණයනේ. ඒතර අභ්‍යන්තර ආරක්ෂණය සඳහා මැදිහත් වෙන්නේ මොකද්ද? අභ්‍යන්තර ආරක්ෂණයේ අවස්ථා හතර. අභ්‍යන්තර ආරක්ෂණයේ අවස්ථා හතර මොනවද? භක්ෂක සෛලතාවයි, स्वाभाविक नाशक शैलाई प्रतिशुद्रजीवी प्रोटीन प्रदाहक प्रतिचार एना टी शैल बी शैल ओणकरा अनुवर्ती प्रतिशक्ति टी शैल भक्षक शैल बी शैल भक्षक शैल स्वाभाविक नाशक शैल टी शैल स्वाभाविक नाशक शैल भक्षक शैल उत्तरे पह दीयति सत्वकांडे प्रधान नाइट्रजनीय बहिष्टावी फले निवर्दिव दक्वेन्ने පහත සඳහන් කුමන ප්‍රතිචාරයේද? ශීරපායින් යුරික් අම්ලය වැරදී ශීරපායින් බහිස්රාවය කරන්නේ යූරියා. පක්ෂීන් යූරියා වැරදී පක්ෂීන් බහිස්රාවය කරන්නේ යුරික් අම්ලය. මැඩියන් යුරික් අම්ලය මැඩියන් කියලා කියන්නේ උභය ජීවීන් බහිස්රාවය කරන්නේ යූරියා. යූරියා. හරිද? මෝරුන් යූරියා ඒ කතාව හරි. මෝරා බහිස්රාවය කරන්නේ යූරියා. ක්‍රොමීන් බහිස්රාවය කරන්නේ ඇමෝනියා. බොහෝ විට භෞමික ක්‍රොමීන් බහිස්රාවය කරන්නේ යුරික් අම්ලය. භෞමික ක්‍රොමීන් බොහෝ විට බහිස්රාවය කරන්නේ යුරික් අම්ලය. උත්තරේ අංක 4. මිනිසාගේ පේශිවල ඉච්ඡානුක චලන සමායෝජනය කරොන් ලබන්නේ ඉච්ඡානුක චලන සමායෝජනය තලමස, වැරෝලී සේතුව, මධ්‍ය මස්තිෂ්කය, සුෂුම්නා ශීර්ෂකය, අනු මස්තිෂ්කය. සාමාන්‍යයෙන් දේහ චලන සඳහා වැදගත් වෙන්නේ අනු මස්තිෂ්කය. උත්තරේ අංක 5 ගන්න. මිනිසාගේ දෘෂ්ටිය සඳහා ආලෝකයේ සහ ස්නායු ආවේග ගමන් කරන නිවැරදි මාර්ගය වන්නේ පහත සඳහන් ඒවෙන් කුමක්ද? ආලෝකයයි ස්නායු ආවේගයයි. මුලින්ම ආලෝකය එන්නේ කොහෙටද? ස්වච්ඡයට. ස්වච්ඡයෙන් අම්මේ රසයට. අම්මේ රසයෙන් කණිනිකා සිදුර හරහා කාචයට. කාචයෙන් කාච රසයට. කාච රසයෙන් දෘෂ්ටිවිතාණයට එන්න ඕනේ. හරිද? එතකොට දෘෂ්ටිවිතාණයේ කොහමද පිළිවෙල සෛල ටික පිට පිළිවෙල කොහමද? දෘෂ්ටිවිතාණයේ කෙලවරම තියෙන්නේ වර්ණක අපිච්ඡදය. ඊට පස්සේ තියෙන්නේ යෂ්ටි සෛල කේතු සෛල ස්තරය. ඊට පස්සේ තියෙන්නේ ද්විද්‍රව නියුරෝන ස්තරය. ඊට පස්සේ තියෙනවා ස්නායු නියුරෝන. හරිද? ওই දේ තමයි හයිදලා තියෙන්නේ. ස්වච්ඡය, අම්මේ රසය, කාචය, කාච රසය, ප්‍රකාශ ප්‍රතිග්‍රාහක. प्रकाश प्रतिग्राहकवलिन द्रीरव न्यूरोन दीरव न्यूरोन वलिन गैंग्लिया साइल गैंग्लिया साइल वलिन दुष्टिक स्नायु दुष्टिक स्नायु हरायानी कोई मुलये अपर कपाल खंडिका वेतियन दुष्टि संवेदी प्रदेशेट अंकतुन अंकतुन होमोन सह एहि प्रधान कृत्य निवर्दि लेस गलपायते पात संदान कुमन प्रतिचारेद मेलटोनीन जैव रिद्मे यामने करना ओय यमक मेलटोनीन वलट देनवना ओय सामान्य अदहस तीनो दवस विशी एकक वितर एक दिकट यमक पुरुदु करोत एक मेलटोनीन वलट उत्तेजयक विदिर प्रतिचार उत्तेजयक विदिर देंड पुलवान केला एक एन वया उदे हेमदाम उदे पहाट हेरेन हेरेनो दवस विशी एकक एक दिकटम एक मन दन्ने प्रायोगिक 100ක්ම හරිද නැද්ද කියලා එහෙම දවස් 21ක් කියන්නේ අපි කියන්නේ මාසයක් විතර එක දිගටම පහට හැරියොත් මැදින් කැඩෙන්න බෑ එක දවසක්. එතකොට ඔයාගේ ස්ථිර මේ මෙලටනින් ක්‍රියාකාරීත්වයට ඔයාගේ අවදි වීමේ ටයිම් එක දෙන්න පුළුවන් පහ කියලා. එතකොට අනිවාර්යෙන් උදේ 5 වෙනකොට මොකක් වෙනවද? ඉබේම හැරෙනවා. හරිද? ඉතින් ඕක මේ මෙලටනින් වල ක්‍රියාකාරීත්වයේ අර දේහ හේතුල දින ජෛව විද්‍යාත්මක ගටිකාව පාලනය කරන්නේ. එතෙන්දී අර ප්‍රජනක ස්ත්‍රී ස්ත්‍රීන්ගේ ප්‍රජනක චක්‍රවල ක්‍රියාකාරීත්වය ඒවයි දින ගණන් ඒවත් ඉතින් මෙලටොනින් තමයි පාලනය කරන්නේ. හරිද? ඊළඟ
थाइमोसीन सहज प्रतिशक्ति यामने करना थाइमोसीन थाइमोसीन वाला तीने मैं थाइमस ग्रंथी है तमाई हादाने मैं थाइमोसीन थाइमोसीन वैदगत ने वसा साइल हादान टी वसा साइल हादान ताय थाइमस थाइमोसीन वैदगत ने तो एक सहज प्रतिशक्ति है ने एक अनुवर्ती प्रतिशक्ति है अनुवर्ती प्रतिशक्ति एड्रिनलिन परिवृत्तीय वेगे अडु किरीम परिवृत्तीय वेगे वैडी करने का तो अडु करने का एड्रिनलिन कियाने වැඩි කරන ගන්නේ ඇඩ්‍රිනලින් කියන්නේ පරිවෘත්තීය වේගය වැඩි කරන හෝමෝනයක්. ඔක්සිටොසින් කිරි නිපදවීම උත්තේජනය කරනවා. කිරි නිපදවීමට බලපාන්නේ ප්‍රොලැක්ටින්. කිරි නිපදවීමට බලපාන්නේ ප්‍රොලැක්ටින්. ඔක්සිටොසින් කරන්නේ කිරි විසර්ජනය. දරුවේ කිරි උරා බොනකොට කිරි විසර්ජනය කරන එක තමයි ඔක්සිටොසින් කාර්යය. ඔක්සිටොසින් කිරි හදන්න බෑ. හදන්නේ ප්‍රොලැක්ටින්. පැරාතයිරොයිඩ් හෝමෝනේ රුධිරයේ කැල්සියම් මට්ටම අඩු කිරීම. රුධිරයේ කැල්සියම් මට්ටම අඩු කරනවද වැඩි කරනවද? වැඩි කරනවා. කවුද අඩු කරන්නේ? කවුද අඩු කරන්නේ? කැල්සිටොනින්. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් හෝමෝන තුනක් ශ්‍රාවය කරනව නේද? කවුද තුන? තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ශ්‍රාවය කරන හෝමෝන තුන තයිරොක්සින්, ට්‍රයිඅයඩෝතයිරොනින්. කැල්සිටොනින් කැල්සිටොනින් තමයි රුධිරයේ කැල්සියම් මට්ටම අඩු කරලා ෆොස්ෆේට් මට්ටම වැඩි කරන. පැරාතයිරොයිඩ් හෝමෝනය කරන්නේ රුධිරයේ කැල්සියම් මට්ටම වැඩි කරන එක. ඒ වගේම ෆොස්ෆේට් මට්ටමත් එයා වැඩි කරලා දානවා. උත්තරේ ගන්න අංක 1. අංක 1. මිනිසාගේ ශුක්‍රාණු ජනනයේදී දිගුණ සිට ඒකගුණ දක්වා වර්ණදේ සංඛ්‍යාව අඩු වන්නේ शुक्राणु जनने दिगुण सिंधलाकगुण तत्र पत्ते शुक्राणु जनने स्ट्रक्चर डे से हुआ शुक्राणु जनने हमेन दिगुण शैल तुणक्लियान एकगुण शैल तुणक्लियान शुक्रधर नालिका शुक्रधर नालिका अतुलेन दिगुण शैल तुणक्लियान एकगुण शैल तुणक्लियान स्ट्रक्चर डे से आवा शुक्रधर नालिका एलियमेन जनकपीचदे शैल स्तरे जनकपीचदे तनिंदन दिनो सटोली शैल किल जातिया हरद ජනකපිච්ඡදේ සෛල වලින් තමයි හැදෙන්නේ ශුක්‍රාණු මාත්‍රු සෛල. ශුක්‍රාණු මාත්‍රු සෛල වලින් තමයි හැදෙන්නේ ප්‍රාථමික ශුක්‍රාණු සෛල. එතකොට ඔය මං කිව්ව සෛල වර්ග තුනම දිගුණ සෛල. මොනවද? සර්ටෝලි සෛල, ඊළඟට ශුක්‍රාණු මාත්‍රු සෛල, ප්‍රාථමික ශුක්‍රාණු සෛල. ඊට පස්සේ ප්‍රාථමික ශුක්‍රාණු සෛල තමයි ඌණනේ එකට ලක් වෙන්නේ. ඌණනේ එකට ලක් වෙලා ප්‍රාථමික ශුක්‍රාණු සෛල වලින් හැදෙනවා ද්විතීක ශුක්‍රාණු සෛල. द्वितीयक शुक्राणु शैले लभन ऊनने दिखट लक्न ऊनने दिखट लक्न प्राक्शुक्र कील जातिया मेन मे प्राक्शुक्र शैल तमय शुक्राणुट पिवर्तने वेन्न शुक्रधर नालिका वेतुन एकगुण शैल मनोद द्वितीयक शुक्राणु शैल प्राक्शुक्र शैल सह शुक्राणु एना ऊनने वेन्न को प्राथमिक शुक्राणु शैले द्वितीयक शुक्राणु शैले बोट पत्न कोट तमय ऊनने सिद्धवे ऊनने एक सिद्धवे අංක 3 දැන් මේවා සම් ළමයෙකුට තර්ක කර කර කල්පනා කර කර ගන්න වෙන්න පුළුවන්. තව ළමයෙකුට මේක නිකම්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ පාඩම් කරපු කෙනෙක්ට මේක ඉතින් තර්ක කරන්න දෙයක් නැහැ. හරියටම ඍජු පොයින්ට් එකක් නේ. ගන්න පුළුවන් කියලා. මෙතන කාලය අඩුයි. මේ ප්‍රශ්නයේ පදනම් වී ඇත්තේ පරිණත කාන්තාවකගේ සාමාන්‍ය ප්‍රජනක චක්‍රයේදී පූර්ව පිටියුටරියෙන් සහ ඩිම්බ කෝෂයෙන් ශ්‍රාවය වන හෝමෝනවල රුධිරගත මට්ටම් දැක්කෙන රූප සටහනක්. इध सामान्य टिकट 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 रुद्रे वैडिवेन पटांगण मनोवाद चक्रे पटांगण प्रजनक चक्रे पटांगण ना कऊद आवश्यक होमोने एफ एस एच पटांगण ऐना मुलिम रुद्रे एफ एस एच मट्ट मत में वैडिवेन इट पास एक एल एच मट्ट में वैडिवेनो एल एच मट्ट में वैडिवेला एक अवस्था वाकनो एल एच मट्ट में हुत्तट में वैडिवेला एक पार्ट में अडवेला आंगे अवस्था तमय डिंबे मोचने वेन्तक ग्राफी सीवनिकाव गम ये ग्राफी सीवनिकाव मगिन तमय हदन पटांगण मे वर्धने वन सीवनिकावलिन तमय हदन गण मनोद प्रोजेस्टेरोन सॉरी ईस्टजन ईस्टजन हदन गण ईस्टजन यथोट अरे ग्राफी सीवनिकाव पिपिरीला एलियट ईस्टजन मे मे द्वितीकांड शैली निधहस्य ईस्टजन हदने के हेमव अडुलायन ඊට පස්සේ බිඳ වැටිච්ච සිවුනිකාව මගින් හදන්න පටන් ගන්නවා පීත දේහය කියලා ව්‍යුහයක්. පීත දේහය හදන්න පටන් ගන්නවා ප්‍රොජෙස්ටරෝන් කියලා හෝමෝනයක්. එතනින් එහාට ප්‍රොජෙස්ටරෝන් හෝමෝනේ හොඳටම වැඩි වෙන්න ගන්නවා. දැන් අහන්නේ මේ හෝමෝන ටික මොනවද කියලා. එහෙනම් එක දිගටම ඔය
මේ ටික මුලින්ම වැඩිපුර වැඩි වෙලා පටන් ගන්න කෙනා ඉන්නව නේද මුලින්ම වැඩි වෙලා පටන් ගන්න කෙනා මුලින්ම වැඩි වෙලා දින කවුද ඩීනේ ඩීනේද මුලින්ම වැඩි වෙලා තින්නේ ගොඩාක් නෙමෙයි පොඩ්ඩක් හරි වැඩි වෙලා තින්නේ ඩීනේ එහෙනම් ඩී කියන්නේ කවුද FSH ඊට පස්සේ ඔයාලට පේනවද අර එක පාට වැඩි වෙලා අඩු වෙලා යන එක්කෙනෙක් කවුද එක පාට වැඩි වෙලා අඩු වෙලා යන්නේ A කියන්නේ LH එතකොට වර්ධනය වෙන සිවුනිකා වලින් ඊස්ට්‍රජන් හදන්නේ එතකොට ඩිම්බය මෝචනය වෙනකන් ඊස්ට්‍රජන් මට්ටම වැඩි වෙනවා හැබැයි ඩිම්බේ මෝචනය වෙච්ච ගමන් ඊස්ට්‍රජන් මට්ටම අඩු වෙලා යනවා හරිද හැබැයි ආයි පොඩ පොඩ ඊස්ට්‍රජන් හැදෙන්න ගන්නෝ පීත දේහේදී ඒ කියන්නේ B කියන්නේ ඊස්ට්‍රජන් නැත්නම් ඊස්ට්‍රඩියෝල් ප්‍රොජෙස්ටරෝන් හැදෙන්න පටන් ගන්න පීත දේහේ හැදුනට පස්සේ එතකොට පීත දේහේ හැදුනට පස්සේ වැඩි වෙලා තියෙන ප්‍රොජෙස්ටරෝන් C කියන්නේ ප්‍රොජෙස්ටරෝන් A කියන්නේ LH B කියන්නේ ඊස්ට්‍රඩියෝල් C කියන්නේ ප්‍රොජෙස්ටරෝන් D කියන්නේ FSH උත්තරේ 4 මානව සැකිල්ල සැකිලි පද්ධතිය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න 1 අරාස්තිය අන්වරාස්තිය සහ ප්‍රගණ්ඩාස්තිය මගින් තැනි ඇති වැලමිට සන්ධිය නිසා පූර්ව බාහුවේ සම්මිඤ්ඤණය හා නිකුම්ජණය පමණක් සිදු කළ හැකිය අරාස්තියයි අන්වරාස්තියයි ප්‍රගණ්ඩාස්තියයි එකතු වෙලා තමයි වැලමිට සන්ධිය හදන්නේ ඒක පිළිගන්නවද ඒක පිළිගන්න ඕනේ අරාස්තියයි අන්වරාස්තියයි ප්‍රගණ්ඩාස්තියයි තුනම එකතු වෙලා තමයි වැලමිට සන්ධිය හදන්නේ ඒක හරි ඊට පස්සේ කියනවා නිසා සන්ධි නිසා පූර්ව බාහුවේ සම්මිඤ්ඤණය හා සම්මිඤ්ඤණය සහ නිකුම්ජණය පමණක් සිදු කළ හැකිය. ඒක තමයි වැඩේ. සම්මිඤ්ඤණය ප්‍රසර්ජනය කියන වෙනම එකක්. සම්මිඤ්ඤණය වෙනවා ප්‍රසර්ජනය. සම්මිඤ්ඤණය ප්‍රසර්ජනය. හරිද? උත්කුම්ජණය නිකුම්ජණය කියන්නේ වෙන එකක් නේ. අත මෙහෙම කරකවන්න පුළුවන් මේ උඩු කුරු කරන්න පුළුවන් යටි කුරු කරන්න පුළුවන්. ඒක තමයි උත්කුම්ජණය නිකුම්ජණය කියන්නේ. හරිද? එතකොට දැන් මේක කියන්නේ පූර්ව බාහුවේ කියලානේ පූර්ව බාහුවේ කිව්ව ගමන් එන්නේ මොකද්ද පූර්ව ගාත්‍රයනේ එතකොට පූර්ව ගාත්‍රයේ සම්මිඤ්ඤණයයි සම්මිඤ්ඤණේ මේ මේ සහ මේ මොකද්ද නිකුම්ජනේ විතරද කරන්න පුළුවන් චලනාකාර ඔක්කොම පුළුවන් නේ පූර්ව ගාත්‍රය එතකොට ඒ ඉදිරිපත් කළ තියෙන අදහසේ වැරද්දක් තියෙනවා හරිද ඒ නිසා මේ වාක්‍ය වැරදි සම්මිඤ්ඤණේ වැලමිට සන්ධියේ සම්මිඤ්ඤණේ ප්‍රසර්ජනේ විතරයි කරන්න පුළුවන් ඒක හරි හරිද හැබැයි උත්කුම්ජනේ නිකුම්ජනය කියන්නේ වෙනම එකක් හරිද? ඒක මූලික චලනවල තියෙන එකක් නෙමෙයි උත්කුම්ජනේ නිකුම්ජනේ කියන්නේ. හරිද? ඒක අත උඩුකුරු යටිකුරු කරන්නේ. ඊට පස්සේ සම්මිඤ්ඤණේ ප්‍රසර්ජනේ අභිනයනේ මේ පරිණයනේ භ්‍රමණේ කියන චලන ඔක්කොම පෙන්වන්න පූර්ව ගාත්‍රයට පුළුවන්. ඒතර මේ අදහස වැරදි. හරිද? ඌර්වාස්තිය අනුජංගාස්තිය හා ධනහිස් කටුව මගින් තැනෙන අසව සන්ධිය නිසා වැඩි වේලාවක් ඍජුව සිටගෙන සිටීමට පුළුවන්. බැලමිට සන්ධිය හදන්නේ අරාස්තිය අන්වරාස්තියයි දෙකම එකතු වුණාට ධනහිස හදන්න දායකනේ ජංගාස්තිය විතරයි. ඌර්වාස්තියයි ජංගාස්තියයි අනුජංගාස්තිය නෑ. ඌර්වාස්තියයි ජංගාස්තියයි දෙකම තමයි එකතු වෙන්නේ. අනුජංගාස්තිය කියන එක වැරදි. පාදයේ වක්‍ර සිටගෙන සිටීමේදී පමණක් දේහබර ව්‍යාප්ත කිරීම සඳහා වැදගත්ේ. එතනත් ප්‍රශ්නයක් තියෙනවා පාදයේ වක්‍ර වීම නිසා මොකද ඇවිදීම පහසු කරලා තියෙනවා. එතකොට හිතගෙන ඉන්නකොට විතරක් නෙමෙයි ඇවිදීම පහසු වෙන්නත් පාදයේ වක්‍ර වීම වැදගත් වෙනවා ඊළඟ කශේරුවේ උරස් සහ ත්‍රිකාස්තික ප්‍රදේශවල ඇති දීතික වක්‍ර ඍජු ඉරියව් පවත්වා ගැනීම සඳහා උපකාරී වෙනවා උරස් කශේරුකාවේ උරස් සහ ත්‍රිකාස්තික ප්‍රදේශවල ඇති දීතික වක්‍ර විතරක් නෙමෙයි ප්‍රාථමික වක්‍රත් වැදගත් වෙනවා වක්‍ර හතරම වැදගත් වෙනවා ඍජු කාය විලාසයට හරිද වක්‍ර දෙකක් විතරනේ වක්‍ර හතරම වැදගත්. ඔස්ටියෝෆොරෝසිස් ලෙස හඳුන්වනු ලබන ප්‍රදාහක නොවන පරිහානි රෝගය නිසා ආසාදිත සන්ධිවල වේදනාව ඇතිවන අතර ඒවායේ චලනයේද සීමාකාරී වේ. එතන සාමාන්‍යයෙන් මේ ඔස්ටියෝෆොරෝසිස් වලට අදාළව මේ කතාවේදී කියන්නේ මොකද අස්ති බංගුර වීමත් එක්ක තමයි මේ සන්ධිවල ක්‍රියාකාරීත්වය හරියට වෙන්නේ නැති වෙන්නේ. හරිද? නමුත් මේ මේ කියන කතාව ගැලපෙන්නේ ඔස්ටියෝෆොරෝසිස් වලට නෙමෙයි. අස්ති පර්වදාහය කියන තත්වයට එතකොට මේකේ පස්සේ උත්තරේ ගන්න පුළුවන් වෙද්ද
ओगलगा पोड बलन को रिसोर्स बुक के मंग मंगावे तीन वन बलन अस्थिपाड़मे ऑस्टियोपोरोसिस अदाल मे वाक्य निवेदि के लिए गंडपुलवंत के बल रिसोर्स बुक का नैद अस्थिपाड़मे रिसोर्स बुक का नैद कागव तीन वन पोड बलन हरी मंपट बल्ल की अंको मे वाक्य मट हरियड शूर ने गंड पुलवंत कि पोड बल मेक मे प्रश्न ओल की उत्तर अर्थम दीलतीने सियाल निवेदी के नमु एक सियाल निवेदी उने मट हरियट एक होयागन बेरीऊना मे मुका निषाद सियाल निवेदी उने के सियाल ओल ओल के ओन उत्तर के अलांतिने मे समहार मे सिंघल प्रश्न वेरदे इंग्लिश पेपर के वेरदी उना पेपर प्रश्न ओल वेनो अरे तर मेकर उत्तर तीयन इतना उत्तर इंग्लिश पेपर के वेरदी इंग्लिश पेपर के प्रिंट इतना ओल देना ओकोट अरे मे पलवीन वर्ण हतर वेरदी एक हरी हतर पसनी वर्ण पोड हरियट बलो वाक्य होम तीन अद्दे तीन मेक बल ऑस्टियोपोरोसिस नोट बल मेके मे पसनी वर्ण गंड पसनी वर्ण मे आसादित संधि आसादित संधि वल वेदना वीम के वाक्य गण योट मेके वर्ण पहाम वेरदी अरे तिह मिनिसागे दैकति साइल रक्तहीनताव निदसुना क्वाण्णे दैकति साइल रक्तहीनतावे नै बलन्न मे प्रश्न किया कविल तीन वाद इकाई दिखाई तुनाई हतराई पहाई हयाई हताई अटाई नमयाई दहाई एकोलहाई दोलहाक तीनों मितंट इट पास ए बी सी डी प्रश्न बलन हतलिस तुन सत्यांगे श्वसन वर्णक पिलिबंद निवेदि प्रकाशे तोरण ए मायोग्लोबीन अस्थिक मत्स्यांगे अत मायोग्लोबीन के लिए मनोवाद कंकाल पेशी वाल हमेन श्वसन वर्ण क्या रुधिर वर्ण क्या श्वसन वर्ण क्या इतना मायोग्लोबीन मे कागद पेशी मे मालुंगे तीयन पुलवांद पुलवा एक हरी हिमोग्लोबीन मोलस्कावांगे अत हिमोग्लोबीन न मोलस्कावांगे न मोलस्कावांगे दीन हिमोसायनीन हिमोसायनी क्लोरोक्रूओरीन एनलीडावांगे अत एक हरी हिमो एरिथ्रीन एनलीडावांगे अत एक हरी हिमोसायनीन उरंगेंगे अत पुष्टवांशीन सियलु देनाडवतीन हिमोग्लोबीन सियलु पुष्टवांशीन तीन हिमोग्लोबीन हिमोसायनीन के वेरदी ए सी डी देख उत्तरे ए सी डी दुम्बीम श्वसन मार्गे कलशैल मगिन श्लेष्मल श्रावे उत्तेजने करण हरी क्षयरोगे अतिकरण क्षयरोगे दुम्पाने संबंध है क्षयरोगे हदन बैक्टीरिया वक्ने अरे माइको बैक्टीरियम ट्यूबुलोसिस ने रुधिरे ऑक्सीजन परिवहने अड़ुकरण औ ऐये हिमोग्लोबीन समग कार्बन मोनोक्साइड बदलने सा ऑक्सीजन परिवहने अडालवेनो श्वसन मार्गे पक्षमूल क्रियाव निषेधने करण औ एक हरी
හෘද ස්පන්දනේ අඩු කරනවා නෑ හෘද ස්පන්දනේ తాවකාලිකව වැඩි කරනවා අඩු කරනවා නේ తాවකාලිකව වැඩි කරනවා ACD ඒකේ උත්තරේ දෙක ගන්න ACD නියුරෝනයක අක්‍රිය විභවය පවත්වා ගැනීම සඳහා දායක වන්නේ පාත සඳහන් නේවයන් කුමක්ද මතකද කියන්න නියුරෝනයක අක්‍රිය විභවය පවත්වා ගන්න වැදගත් වෙන සාධක තුනයි මොනවද වැදගත් වෙන සාධක තුන असमाकार ලෙස පටලයේ දෙපස අයන ව්‍යාප්තව පැවතීම මොකද්ද මේ असमाकार අයන ව්‍යාප්තව පැවතීම කියන්නේ පටලෙන් එළියේ තියෙන ප්‍රධාන ඇනායනේ කැටායනේ වෙන්නේ සෝඩියම් පටලේ ඇතුලේ තියෙන ප්‍රධාන කැටායනේ වෙන්නේ ක්ලෝරයිඩ් මේ පොටෑසියම් ඊට අමතරව එළියේ තියෙන ඇනායනේ තමයි ක්ලෝරයිඩ් කියලා කියන්නේ ඒ असमाकार අයන ව්‍යාප්තියක් තියෙනවා ඒ කියන්නේ ඇතුලේ තියෙන සෝඩියම් ප්‍රමාණයට වඩා එළියේ තියෙන සෝඩියම් ප්‍රමාණය වැඩි එළියේ තියෙන පොටෑසියම් ප්‍රමාණයට වඩා ඇතුලේ තියෙන පොටෑසියම් ප්‍රමාණය වැඩි එකක දෙක පටලයේ අයන වලට දක්වන පාරගම්‍යතාවය විවිධාකාරයි සෝඩියම් වලට දක්වන පාරගම්‍යතාවය සහ පොටෑසියම් වලට දක්වන පාරගම්‍යතාවය වෙනස් හරිද ඊළඟ කාරණාව තමයි සෝඩියම් පොටෑසියම් පොම්පය හරිද සෝඩියම් පොටෑසියම් පොම්පය වැදගත් වෙනවා ආවේගයක් ජනනය වුණාම නැත්නම් ආවේගයක් ගමන් කරාට පස්සේ නැවත යථා තත්ත්වයට වහාම පත් කර ගැනීම සඳහා නියුරෝනයක් තුල හා පිටත සෝඩියම් පොටෑසියම් ක්ලෝරයිඩ් සහ විශාල ඇනායන අසමාන ලෙස ව්‍යාප්ත වී තිබීම ඒක හරි ඒක හරි ඊළඟට 3ට 2 අනුපාතයට සෝඩියම් නියුරෝනයෙන් පිටතටත් පොටෑසියම් නියුරෝනයේ තුලටත් සක්‍රියව පරිවහණය වීම ඒකත් හරි 3ට 2 අනුපාතයෙන් සෝඩියම් තුනක් නියුරෝනයෙන් පිටතට දානකොට පොටෑසියම් දෙකක් නියුරෝනය තුලට ගන්නවා ඒකත් හරි නියුරෝන පටලයේ සෝඩියම් මාර්ගයට වඩා වැඩි ප්‍රමාණයක් පොටෑසියම් මාර්ග විවෘත වීම නියුරෝන පටලයේ සෝඩියම් මාර්ග වලට වඩා වැඩි ප්‍රමාණයක් පොටෑසියම් මාර්ග විවෘත වීම ඒකත් හරි පටලයේ සෝඩියම් වලට දක්වන පාරගම්‍යතාවට වඩා පොටෑසියම් වලට දක්වන පාරගම්‍යතාවය වැඩි කියනවනේ ඒකත් හරි නියුරෝනයක අන්තක්සෛලීය තරලය තුලට පොටෑසියම් ප්‍රමාණයට වඩා වැඩි සෝඩියම් ප්‍රමාණය පරිවහණය වීම ඒක ගන්න බෑ ඒ මොකක්ින්දද ඈ ඒ මොකක්ින්දද ඒ ආවේගයක් ගියොත් නේ අක්‍රීය විභවය නෙමෙයිනේ ආවේගයක් ආවොත් තමයි වැඩි සෝඩියම් ප්‍රමාණයක් ඇතුළට එන්නේ හැබැයි ඒකත් පොටෑසියම් ප්‍රමාණය ඉක්මෝමී යනවා කියලා කියන්න අමාරුයි. නමුත් වැඩි පොට සෝඩියම් ප්‍රමාණයක් ඇතුළට එන්නේ අක්‍රීය විභවයේදී නෙවෙයි, ක්‍රියා විභවයේදී. ක්‍රියා විභවය තමයි ඇතුළට සෝඩියම් එන්නේ. බහිස්සෛලීය තරලයට නියුරෝනයේ සිට ක්ලෝරයිඩ් පරිවහනය වේ. බහිස්සෛලීය තරලයේ තමයි වැඩිපුර ක්ලෝරයිඩ් තියෙන්නේ. ක්ලෝරයිඩ් එන්න ඕනේ ඇතුළට එනවනම්. හරිද? ඒ නිසා ABC කියන තුන හරි. ABC උත්තරේ පහ. කෞමාරෝද්භවය හරිද කෞමාරෝද්භවය දැන් මේ වචනේ එච්චරම භාවිතා වෙන්නේ නැහැ මේ කෞමාරෝද්භවය කියලා ඒකට භාවිතා කරන්නේ පාතනෝද්භවය කියලාමයි පාතනෝද්භවයමයි භාවිතා කරන්නේ මොකද්ද මේ කෞමාරෝද්භවය හෙවත් පාතනෝද්භවය කියන්නේ සංසේචනයේ වි නොවිච්ච ඩිම්බ වලින් පැටවු ඇති වෙනවා මේක ගොඩක් වෙලාවට දක්නට ලැබෙන්නේ කාගේද ඈ ඕ මේ මොනවාද මී මැස්සෝ වගේ අයගේ මී මැස්සෝ දෙබරු බඹරු වගේ සත්තුන්ගේ දක්නට ලැබෙන ලක්ෂණයක් මේක සමහර තවත් සත්තු ඉන්නවා මේක පෙන්නනයි ඒගොල්ලන්ගේ සංසේචනයේ නොවිච්ච ඩිම්බ වලින් පිරිමි සත්තු ඇති වෙන රෝග තමයි කෞමාරෝද්භාවය කියලා කියන්නේ සංසේචනයේ නොවු ඩිම්බයකින් පූර්ණ ජීවියෙකු නිපදවනු හරි ගැහණු මැස්සියන් නිපදවනු වැරදි ගැහණු අය නෙවෙයි හැදෙන්නේ පිරිමි අය පිරිමි සත්තු හැදෙන්නේ සමහර කටුස්සන්ගේ දැකිය හැකි ඕගොල්ලෝ නෝට් එකේ තියෙනවා සමහර කටුස්සන්ගේ තියෙනවා කියලා දකින්න හම්බෙනවා දිගුණ ජනිතයන් පමණක් නිපදවනවා මේකේ දිගුණ අය නිපදෙන්නේ නැහැ මොකද ඩිම්බයක් දිගුණද ඒක ගුණද ඩිම්බ සෛලයක් දිගුණද ඒක ගුණද ඒක ගුණයිනේ එතකොට දිගුණ කෙනෙක් හැදෙන්න විදියක් නැහැ නේ ඒක ගුණෙක් කෙනෙක් සංසේචනය වෙන්නේ නැති නිසා ඒක ගුණයි හැදෙන්නේ සියලුම අපුෂ්ඨ වංශීන්ගේ දැකිය හැකි සියලුම අපුෂ්ඨ වංශීන්ගේ නේ සමහර අයගේ දක්නට ලැබෙනවා AC පමණයි AHC පමණයි ඒකත් පහ සත්‍යයන්ගේ සැකිලි පිළිබඳ නිවැරදි වන්නේ පාත සඳහන් කුමන සංකලනද සීලෝමය ඇනලීඩා හරි ව්‍යාජ සීලෝමය ඇනලීඩා වැරදි ව්‍යාජ සීලෝමය තියෙන නෙමටෝඩාවන්ට
කැල්සියම් කාබනේට් පලක එකිනෙඩ මේටාවන්ට හරි අස්ති පලක උරගයන්ට හරි ආමාශ වාහිනී කුහරේ නෙමටෝඩාවන් වැඩි ආමාශ වාහිනී කුහරේ භාවිතා කරන්නේ සිලෙන්ඩරේටාව නැත්තම් නිඩාරියා A C D දෙක එතන ප්‍රශ්න කීයක් තියෙනවද 1 2 3 4 5 ඒ කියන්නේ MCQ 17ක් තියෙනවා යුනිට් 5න් විතරක් තියෙනවා MCQ 17ක් ලොකු ප්‍රමාණයක් සාමාන්‍ය යුනිට් 5 වලින් ලකුණු කීයක් එනවද 30ක් විතර එනවා දල වශයෙන් 30ක් විතර එනවා ලොකු පාඩමක් ඒ නිසා ඒ පාඩමෙන් තොරව ඒකකට නම් යන්න බෑ කොහෙත්ම ඒකනේ B එකක්වත් ගන්න බෑ හරිද ඊළඟ දැන් අපි යමු ඊළඟ ටිකට තිස්සෙනි ප්‍රශ්නේ මිනිසාගේ දෑකැති සෛල රක්තහීනතාවය නිදසුණක් වන්නේ දෑකැති සෛල රක්තහීනතාවය විෂම යෝගී ප්‍රමුඛතාවය සඳහා බහුජාන ආවේණිය සඳහා අභිභවණය සඳහා බහුකාර්යතාවය සඳහා අපිජාන ප්‍රවේණිය සඳහා මොකද්ද ගන්න වෙන්නේ බහුකාර්යතාවය මොකද්ද බහුකාර්යතාවය කියලා කියන්නේ යම් එක ජානයක ක්‍රියාකාරීත්වය නිසා එකිනෙකට වෙනස් ක්‍රියාකාරකම් රාශියක් නැත්නම් එකිනෙකට වෙනස් රූපානුදර්ශක රාශියක් බිහි වෙනවා නම් ඒකට කියන්නේ බහුකාර්යතාවය. බහුකාර්යතාවේ උදාහරණ දෙකක් දීලා තියෙනවා. එකක් තමයි දෑකැති සෛල රක්තහීනතාවය අනික තමයි සිස්ටික් ෆයිබ්‍රෝසිස්. ওই දෙකම දීලා තියෙන උදාහරණ දෙක. උත්තරේ 4. कैपिटल आर सिंपल आर कैपिटल आर सिंपल आर मुहम की पीली बंद पात संधान प्रकाश अतुरे निवर्दि वर्णे कुमक्त कैपिटल आर सिंपल आर समग कैपिटल आर सिंपल आर मुहम करनो तो मैं आ कैपिटल आर के लिए जन्मानुवाई सिंपल आर के लिए जन्मानुवाई हदनो मैं आते हैं माई මෙයාවයි මෙයාවයි මුහුම් කරාම කැපිටල් ආර් කැපිටල් ආර් මෙයාවයි මෙයාවයි මුහුම් කරාම කැපිටල් ආර් සිම්පල් ආර් දැන් මම මේ පනට් ගැහුවේ නෑ පනට් ගහලා සාමාන්‍ය ගාන ලියනවා නම් පනට් ගහලා ගන්න ඕනේ මම ඉතින් මේක නිකන් ගත්ත නිසා පනට් ගහන්න ගියේ නෑ කැපිටල් ආර් සිම්පල් ආර් සිම්පල් ආර් සිම්පල් ආර් හරිද දැන් මොකද්ද කියන්නේ සංසේචනයේදී ඩිම්බය සහ ශුක්‍රාණුව යන දෙකෙහිම සිම්පල් ආර් ඇලීලේ තිබීමේ සම්භාවිතාවය භාගයකි සංසේචනයේදී ඩිම්බය හා ශුක්‍රාණුව යන දෙකෙහිම හරිද දෙකෙහිම සිම්පල් ආර් ඇලීලේ තිබීමේ සම්භාවිතාවයේ භාගයකි දෙකෙහිම එතකොට ಗುಣ කිරීමේ නීතිය භාවිතා කරන්න වෙනව නේද ඇයි දෙකේම මෙයා පූමාංගය කියලා ගත්තොත් මෙයාගේ ශුක්‍රාණුවේ සිම්පල් ආර් එකක් තිබීමේ සම්භාවිතාවය කීයද මෙයාගේ ශුක්‍රාණුවේ සිම්පල් ආර් එකක් තිබීමේ සම්භාවිතාවය කීයද භාගයයි ඇයි ඒ ජන්මාණු දෙකක් හදන එකක් කැපිටල් ආර් එකක් සිම්පල් ආර් එතකොට සිම්පල් ආර් තිබීමේ සම්භාවිතාවය කීයද භාගයයි එතකොට මෙයා ජායාංගේ නම් සෝරි මෙයා ජායාංගේ නේ මේ මෙයා ජායාංගේ නම් හරිද ඩිම්බයක සිම්පල් ආර් තිබීමේ සම්භාවිතාවය कैपिटल आर सिंपल आर नहीं है देने ये तो डिंबे का सिंपल आर तभी में संभावित है कि ये एक भाग है ये तो मगर दाहन नहीं आहार ने डिंबे ये सा शुक्राणु ये देखे में सिंपल आर तभी में संभावित है ये तो मगर द नीति है गुणकीरी में नीति है गांडों ने गुणकीरी में नीति क्या ने भाग वाला भाग एक है हतरंगी का भाग है नहीं हतरंगी का ඇලීල දෙකක් සහභාගී වන බැවින් මෙය ද්වංගී මුහුමකි මේක ඒකාංග මුහුමක් මේක ද්වංග මුහුමක් නෙවෙයි ඒකත් වැරදියි මෙන්ඩලීය ප්‍රවේණියට අනුව F1 පරම්පරාවේ අන්තරාභිජන්යෙන් ලැබෙන F2 පරම්පරාවේ ප්‍රමුඛ රූපානුදර්ශ තිබීමේ සම්භාවිතාවයේ 16න් 9කි හරිද 16ක් එන්නේ මොකක් වුණොත්ද ද්වංග මුහුමකටනේ ඒකාංග මුහුමකට 16ක් එන්නේ නෑනේ ද්වංග මුහුමකට තමයි 16ක් එන්නේ ඒකත් වැරදියි ඊළඟට F1 පරම්පරාවේ අන්තරාභිජර්ණයෙන් ලැබෙන F2 පරම්පරාවේ රූපාන්තරශ අනුපාතය 1ට 2ට 1ක් නම් එය සහ ප්‍රමුඛතාව නිසා විය හැකිය. හරි මේකද එන්නේ?
මේකනේ එන්නේ. එතකොට මේක සාමාන්‍ය මෙන්ඩල්ට අනුව හැසිරෙනවා නම් රූපානුදර්ශ අනුපාතය එන්නේ 3ට 1යි. සාමාන්‍ය රූපානුදර්ශ අනුපාතය එන්න ඕනේ 3ට 1යි කියලානේ. මෙන්ඩල්ට අනුව හැසිරෙනවා නම් මෙන්ඩල්ට අනුව හැසිරෙන්නේ නැති අවස්ථාවවලදී මේක ප්‍රවේණි දර්ශ අනුපාතයට සමානව රූපානුදර්ශ අනුපාතය එනවා. ඒ කියන්නේ 1ට 2ට 1 වෙන අවස්ථා තියෙනවා. මොකක්ද අවස්ථාව? අසම්පූර්ණ ප්‍රමුඛතාවයයි සහ ප්‍රමුඛතාවයයි දෙකම ගන්න පුළුවන්. කතාව හරි. කැපිටල් R සහ සිම්පල් R ප්‍රතිබද්ධයි. කැපිටල් R සිම්පල් R ප්‍රතිබද්ධයිද කියන එක මේ දීලා තියෙන දත්තෙන් කියන්න බෑනේ. දැන් කියන්නේ මොකද්ද? කැපිටල් R සිම්පල් R සහ කැපිටල් R සිම්පල් R මුහුම්ම පිළිබඳ පහත සඳහන් ප්‍රකාශතරෙන් නිවැරදිවන්නේ. ඉතින් ඒක ඇතුලේ කියවෙනවද ප්‍රතිබද්ධද නැද්ද කියලා? කියවෙන්නේ නැහැ නේද? ඉතින් ප්‍රතිබද්ධයි කියලා ගන්නත් බෑ, ප්‍රතිබද්ධ නැහැ කියලා ගන්නත් බෑ. ඉතින් දන්නේ නැහැ. හරිද? පස්සේනේ උත්තරේ පිළිගන්න බෑ. උත්තරේ 4. අපි 6යි 7යි පාඩම් දෙකම එකට ගමු. මොකද මේ පාඩම් දෙකම එකට නේ යන්නේ. හරිද? ඊළඟ 7 වෙනි පාඩමේ 32 කිසියම් පුද්ගලයෙකුගේ ජන්මානු ජනනයේදී වර්ණ දේහ 24ක් සහිත ජන්මානුවක් ඇති වූ අතර එය සාමාන්‍ය ජන්මානුවක් සමග සංසේචනය වී දරුවෙකු බිහිවිය. මෙම ක්‍රියාවලිය සහ එහි ප්‍රතිඵලය හොඳින්ම පැහැදිලි කරන්නේ පහත සඳහන් කුමක් මගින්ද? සාමාන්‍යයෙන් ජන්මානුවක මානව ජන්මානුවක් නම් වර්ණ දේ කීයද තියෙන්න ඕනේ? සාමාන්‍යයෙන් වර්ණ දේ තියෙන්න ඕනේ 23යි. නමුත් මේකේ තියෙනවා 24ක්. 24ක් තියෙනවා නම් මේක මොකද්ද? එන් දන එක අවස්ථාවක්. ඒ කියන්නේ වැඩිපුර වර්ණ දේහයක් තියෙනවා. වැඩිපුර වර්ණ දේහයක් තියෙනවා. හරිද? දැන් මෙයා මොකද වෙන්නේ? මෙයා සංසේචනය වෙනවා කාත් එක්කද? 23ේ සාමාන්‍ය කෙනෙක් එක්ක. හරිද? එතකොට මෙයාට එන්. හරිද? මේ අනුව ප්‍රතිඵල වෙන්නේ කවුද? 2n ධන එක පුද්ගලෙයි. ප්‍රතිඵලයේ 2n ධන එක පුද්ගලෙයි. 2n ධන එක තත්ත්වයට අපි කියනවා මොකක් කියලාද? මේක ඇති වෙන්නේ මොකක් නිසාද? එක වර්ණ දේහයක් වැඩියෙන් හෝ අඩුවෙන් පැවතීමට කියන්නේ මොකද්ද? විෂම ගුණකතාව. එක වර්ණ දේහයක් වැඩියෙන් හෝ අඩුවෙන් පැවතීමට කියන්නේ විෂම ගුණකතාව. විෂම ගුණකතාවේ එක වර්ණ දේහයක් වැඩියෙන් තියෙනවා නම් කියන්නේ ත්‍රිදේහතාව. එක වර්ණ දේහයක් අඩුවෙන් තියෙනවා නම් කියන්නේ ඒකුණ දේහතාව. දැන් මේක ත්‍රිදේහතාවද ඒකුණ දේහතාවද? මේක ත්‍රිදේහතාව. එකක් වැඩි. හරිද? ඉතින් මේ විදියට මේ ත්‍රිදේහතාවයට මානව සමාජය තුළ උදාහරණ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මානව සමාජය තුළ ත්‍රිදේහතාවයට උදාහරණ දෙකක් තියෙනවා. මොනවද උදාහරණ දෙක? එකක් තමයි ඩවුන් සහ ලක්ෂණය. අනික තමයි ක්ලයින් ෆෙල්ටර් සහ ලක්ෂණය. එකක් ඩවුන් සහ ලක්ෂණය, අනික තමයි ක්ලයින් ෆෙල්ටර් සහ ලක්ෂණය. ඩවුන් සහ ලක්ෂණය කියන්නේ මොකද්ද? අලිංග වර්ණ දේහයක් වැඩිපුර තියෙනවා. අපි කියන ඕකට ත්‍රිදේහතාවයේ 21 කියලා. හේතුව 21 වෙනි වර්ණ දේහය තමයි වැඩිපුර තියෙන්නේ කොපියක්. එතකොට ක්ලයින් ෆෙල්ටර් සහ ලක්ෂණය කියන්නේ ලිංග වර්ණ දේහයක් වැඩිපුර තියෙනවා. XXY කියලා ලිංග වර්ණ දේහයක් වැඩිපුර තියෙනවා. හරිද? ඒකුණ දේහවතාවයට උදාහරණ වෙන්නේ ටර්නර් සහ ලක්ෂණය. හරිද? ටර්නර් සහ ලක්ෂණය කියන්නේ එක වර්ණ දේහයක් අඩුවෙන් තියෙනවා. පැහැදිලිද? එයා ලිංග වර්ණ දේහයක් අඩුවෙන් තියෙනවා. එතකොට මේ ක්‍රියාව විෂම ගුණකතාව. එතකොට බහුගුණකතාවය කියලා දෙකක් තියෙනවා. 2යි 5යි උත්තර දෙකම අයින් කරන්න. එතකොට ඉතුරු වෙන්නේ 1යි 3යි 4යි. ඒකේ ත්‍රිදේහතාව මේක. ත්‍රිදේහතාව නිසා ඉතුරු වෙන්නේ 2යි 3යි. එතකොට උත්තර ගත්තොතින් ඩවුන් සහ ලක්ෂණේ ක්ලයින් ෆෙල්ටර් සහ ලක්ෂණේ බහුගුණකතාවයේ 2 ගන්න බැ 3. ඕ එතකොට ඉතුරු වෙන්නේ 1 විතරයි නේ. 1 විතරයි ඉතුරු වෙන්නේ. එකේ තියෙනවා විෂම ගුණකතාව, ත්‍රිදේහතාව, ඩවුන් සහ ලක්ෂණ. උත්තරේ අංක 1. DNA ප්‍රතිවලිත වීමේදී ජානයක තයිමීන් අණුවක් වෙනුවට සයිටොසින් අණුවක් එකතු විය. විකෘති වූ මෙම ජානය මගින් විකෘති වීමට පෙර එය මගින් නිපදවනු ලැබූ පෙප්ටයිඩ් ඇමයිනෝ ආම්ල අණුපිළිවෙලම සහිත පෙප්ටයිඩයක් නිපදවනු ලැබේ.
එකක් වෙනුවට වෙන එකක් ඇවිල්ලා එකක් වෙනුවට වෙන එකක් ආවනම් මේක මොකද්ද කියන්නේ මේ විකෘතිය මොන විකෘතියක්ද ඈ ඥාන විකෘතියක් ඥාන විකෘතියක් ඥාන විකෘතිය ඇත්තේ මොන ඥාන විකෘතියක්ද ලක්ෂ විකෘතියක් එකක වෙනසක් වෙලා තින් එකක වෙනසක් ආවනම් එක ලක්ෂ විකෘතියක් लक्ष विकृतियाँ मे लक्ष विकृतिय मुकद आदेशयाक्त निवेशनयाक्त लोपयाक्त आदेशयाक् एकाक वेनुवट वेनेकाक् कविल्ल आदेशयाक् आदेशे निसा एति वेन्न पुलुवन् विकृति तत्त्व मोनवद विकृति तत्त्व तुनक् तियेनवा मुकद निहड विकृति अपगतार्थक विकृति निरर्थक विकृति वर्ग तुनक् तियेनवा मोनवद वर्ग तुन निहांड विकृति अपगतार्थक विकृति निरार्थक विकृति निहांड विकृति अकेले विकृति अट पेरतीच कोडोने आई विकृति पश्यती कोडोने आई देखम निरूपणे करो अम्ले विकृति अट पश्यती कोडोने आई विकृति अट पेरतीच कोडोने आई देन्नम भाविता करान देन्नम नियोजने करान दिगटे विकृति अपगतार्थ क्या මොකද අපගතාර්ථකය කියන්නේ විකෘතියට පෙරදීච කෝඩෝණේයි විකෘතියට පස්සේ දෙන කෝඩෝණේ දෙකක් ඒ දෙක මගේ නියෝජනය කරන ඇමයිනෝ අම්ල දෙක දෙකක් විකෘතියට පෙරදීච නි කෝඩෝණේ මගේ නිරූපණය කරන ඇමයිනෝ අම්ලයි විකෘතියට පස්සේ තියෙන නිරූපණය කරන කෝඩෝණේ මගේ නිරූපණය කරන ඇමයිනෝ අම්ලයි දෙකක් හැබැයි ඒ එහෙම වුණාට ඒ ඇමයිනෝ අම්ලය හරහා හරිද प्रोटीने हेडेट प्रश्न कतिकराने प्रोटीने हेडेट प्रश्न कतिकराने विकृति उदासीनाय अपगतार्थके उदासीनाय मुकद सामान्य प्रोटीन वेडकराने यागे मुकेंद हेडे हेडेट वेनसक नेत्तां एक उदासीन विकृतिया हरिद मुकक करनो हेडेट वेनसक करनो ए हेडेट वेनसक कीरीम निसा मुकद वेन्ने ओ प्रोटीन करकर हिटबु राजकार्य करगण बेरी तत्र पत्तेन अन्न अपगतार्थ के मुखकेन अद हानिदायक वेनवा हरिद एहेम नेत्तम वेन्न पुलुवन् देयक् तमयि मे अमाइनो अम्ले वेनस् वीम निसा मे दक्वा प्रोटीन करबु क्रियाकारित्वयट वडा वेडि क्रियाकारित्वय प्रोटीन लबेन्न पुलुवन् एतोर क्रियाकारित्वय वेडि दियुणु वीमक् वेला तियेनवा विकृतिय निसा ක්‍රියාකාරීත්වයේ වැඩිවීමක් එන අපගතාර්ථක අවස්ථා තුනයි අපගතාර්ථකය උදාසීන වෙන්න පුළුවන් අපගතාර්ථකය හානි වෙන්න පුළුවන් අපගතාර්ථකය වැඩි දියුණු වෙන්න පුළුවන් මොකද නිර්ාර්ථක විකෘතියක් කියන්නේ නිර්ාර්ථක විකෘතියක් කියන්නේ මේ විකෘතිය නිසා ප්‍රතිඵල වෙන කෝඩෝනේ ස්ටොප් කෝඩෝන එක විකෘතියට විකෘතිය වෙන්න කලින් කෝඩෝනේ මගේ නමයි නෝම්ලිය නිරූපණය කරා දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් කෝඩෝනේ විකෘතියෙන් පස්සේ නිර්මාණය වෙච්ච ඇති වෙච්ච කෝඩෝනේ මොකක් කරනවද ඒක ස්ටොප් කෝඩෝනේ නැවතුම් කෝඩෝනේ ඒ කියන්නේ එතනින් එහාට ප්‍රෝටීන හදන එක නතර වෙනවා එතකොට ප්‍රෝටීනේ ප්‍රාග් පරිණතියට පෙර නතර වෙනවා හැදෙන එක නතර වෙනවා හරිද ඒකට අපි කියන මොකක් කියලා නිර්ර්ථකයක් නිර්ර්ථක විකෘතිය අනිවාර්යෙන්ම හානිදායකයි ඒකයි අය අහන්න දෙයක් නැහැ ඒක හානිදායකයි පැදිද නිර්ර්ථක විකෘතිය සමහරක් වෙලාවට ප්‍රශ්නයක් නැති තත්ත්වෙට පත් වෙන්න පුළුවන් තුනේ ගුණාකාර වලින් වෙනසක් වුණා තුනේ ගුණාකාර වලින් වෙනසක් වුණා මම ඒක ඉච්චේට පැහැදිලි කරන්න යන්නේ නැහැ ඒතකොට දැන් මේ කියන කතාව මොකද්ද මේ කියන්නේ ප්‍රතිවලත වීමේදී ඥානයක තයිමින් අණුවක් වෙනුවෙන් සයිටොසින් අණුවක් එකතු වීම ඥාන විකෘතියක් ලක්ෂ විකෘතියක් ආදේශයක් එම විකෘතිය विकृति ऊ मेम जाने मगिन विकृति पेर ए मगिन निपदों लभु
पेप्टाइड अमाइनो अम्ल अनुपिलीवल में सहित पेप्टाइड निपदवा यहाँ है ना निहान है ऐना निहान है आदेश है निहान है निहान रहते हैं निमेक दिन निशब्द किया ला अंक देखा इलागा PCR සඳහා තාපකාමී බැක්ටීරියා වලින් ලබාගත් DNA පොලිමරේස් භාවිතා කරන්නේ මොකටද? ටැග් පොලිමරේස් ගැන අහන්නේ. මේ ටැග් පොලිමරේස් වැදගත් වෙන්නේ මොකටද? අනුපූරක දාමය හදන්නනේ. අනුපූරක දාමය හදන්න. වෙනස් ජීවීන්ට වඩා ඔවුන්ගේ DNA පොලිමරේස් ඇති බැවින් එම DNA පොලිමරේස් වලට සෝදුපත් කියවීමේ හැකියාව නැති බැවින් පරීක්ෂණාගාරයේදී DNA දාම වෙන් කිරීම සඳහා අවශ්‍ය इहलुष्णत्ते mDNA पोलिमरेज स्थायी भवि एक उत्तरी इहलुष्णत्ते स्थायी निशा तमय थर्मस एक्वाटिकस तापकामी बैक्टीरिया वेन तमय मेक गण थर्मस एक्वाटिकस तापकामी बैक्टीरिया परीक्षणागारे दी DNA पिटपत्किरी में हकिया अति एकम पोलिमरेज ए बविनी एम विनय तव पोलिमरेस वर्गतीनो DNA संश्लेषण आरंभ किरीम सदा एम DNA पोलिमरेस वलट मूलिकया अवश्य नोवन बैविनी मूलिकया कोणी अभी मूलिके सपेनो ने मूलिके अभी दानो अनिवार्य उत्तरे अंक तुन तिस्पहा DNA कांडयक प्लास्मीय वाहकेक तुलट अतुल कल हक्के DNA कांडयक प्लास्मीय वाहकेक अतुल करन्न पुलुवान् परिणामने हरहा එම වාහකයාගේ න්‍යූක්ලියෝටයිඩ් අනුපිළිවෙලට සර්වසම න්‍යූක්ලියෝටයිඩ් අනුපිළිවෙලක් එයට ඇති විට එහෙම අවශ්‍ය නැහැ. වාහකයා කැපීමට භාවිතා කළ සීමා එන්සයිමේ මගින් එයත් කපා ඇති විට ඕ ඒක ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකම විතරක් නෙවෙයි වැදගත් වෙන්නේ. එයසා වාහකයා එකම සෛල වර්ගයෙන් සම්භවේ වී ඇති විට ඒකත් අදාළ නැහැ. එයසා වාහකයා එකම දිගින් යුක්ත විට එයට අවම වශයෙන් එක් ප්‍රතිවලිත ආරම්භයක් ඇති විට දැන් DNA ඛණ්ඩයට OR එකක් ඕනද DNA ඛණ්ඩයට OR එකක් ඕනේ නැහැ නේ OR එක තියෙන්න ඕනේ ප්ලාස්මිඩේ හරිද එතකොට DNA ඛණ්ඩයක් ප්ලාස්මීය වාහකයක තුළට ඇතුල් කරන්න නම් වාහකයා කැපීමට භාවිතා කළ සීමා එන්සයිම මගින්ම එය කපා ඇති විට කියන උත්තරය පිළිගන්න පුළුවන් අංක දෙක උත්තරය පිළිගන්න පුළුවන් හැබැයි ඒක විතරක් නෙමෙයි නමුත් මේකේ මේ තිස්පහ ප්‍රශ්නේ ඕල් කියලා තමයි මාකින් එකේ ආවේ. හරිද? දෙවෙනි උත්තරේ ලොකු වරදක් නෑ. අනිත් උත්තර හතර නම් වැරදි. හරි. ඒ ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. මොනවාද ප්‍රශ්න කීයක් ඇවිල්ලාද? 1යි 2යි 3යි 4යි 5යි 6ක්. 6 හා 7 යුනිට් වලින් हाय हता यूनिट वाली प्रश्न हया तीन है हाय हता यूनिट वाली प्रश्न हया श्रीलंका वे वियली पतन तलबीम ऐते वियली पतन पतन तलबीम क्या ने मनवाद खांडुकर तानबीम बलट खांडुकर तानबीम बल अरे निर्दति का मौसम क्रियात्मक कोई ना पैते दिए ना तेत पतन उदाहरण का उधर होटन तेन तमें तेत पतने इतना वियली पतने तेनो ईट विरुद्ध पैते मनोद गंपोल हंतान इलाट मे कोहेद मे वैली मड ओ पैते तीयने वियली पतन अरे इतकोट अतर मेदिशा तेत कलापे वियलिशा अतर मेदि कलापे वियलिशा शुष्क कलापे वियलिहा अतर मेदिहा तेत कलापे दें कोहमुना दें දැන් ඔය තෙත් පතර පතර කියලා කියන්නේ කඳු කර තන බීම නේද කඳු කරේ අයිති වෙන්නේ වියලි කලාපෙද තෙත් කලාපෙද කඳු කරේ අයිතිනේ වියලි කලාපෙද තෙත් කලාපෙද තෙත් කලාපෙනේ කඳු කරේ මධ්‍යම කඳු කරේ කියන්නේ තෙත් කලාපෙට අයිති කියන්නේ වියලි කලාපෙ නෙවෙයිනේ අර වියලි කලාපෙ තියෙන්නේ පහතරටනේ අරද ඒ නිසා වියලි කලාපෙ කියන උත්තර වැරදි ඉතුරු වෙන එක අතරමැදි සහ තෙත් කලාපෙ जैव विविधत्ते पारिसरिक सेवा अगयक नोवन्ने पात संधान्ने वयं कुमक्त देशगुणे यामने किरीम भूगत जले पुनरारोपणे किरीम जले पिरिसुदु किरीम आपदा कलमनाकरणे उपकारी वीम पांशुकादने वेलक्वीम मोकद्द ऐ ओ जैव विविधत्तेटम आपदा कलमनाकरणे करगन्न पुलुवन् उनाना इति लोकु देयक् हतर वेरदि
आपदा कल्पना करने के लिए जैव विविधत्व कार्य निवेदन अर्थ देखा हतलिसाट उत्तर द्रवे सिट निराक्षे देशट गमन किरी हमुन बियोम निवर्दि अणुपिलिवली उत्तर द्रवे इंदोने उत्तर द्रवे निराक्षेट मगोक पिलीवट कील पाड़ी मंकी निराक्षे उत्तर द्रवेट आने पर निराक्ष उत्तर द्रवे निराक्षे ऐना मुलिमे कऊद तुंद्रा हमेकेम तीन तुंद्रा ऐना एक बे इट पास टाइगा नेता केतुदर वनांतर आएके आईं करते है कऊद सी आईं करते है कि डी आईं करते है कि इतर तुंद्रा इतर केतुदर वनांतर इट पास कऊद इट पास सौम्य कलापिक तनबीम गंड पुलवा सौम्य कलापिक पलाल पत्र वनांतर गंड पुलवा एक मट्टमे वगे थी चपराल चपराल तीन पोडा कीट पल्ले हण अर्द ईट पास पलवनी पल मेके मेहम गंडोने दीला तीन उत्तरे अणु गंडवेन अरद इतर बल पलवनी के तीनों तुंद्रा ईट पास केतुदर वनांतर ईट पास सौम्य कलापिक तन भीम हरिणे ईट पल्ले हण तीन ईट पास कांतार ईट पास निवर्तन वनांतर हरि ए हरि तुंद्रा केतुदर वनांतर सौम्य कलापिक फलाल पत्रधर वनांतर इला चपराल कांतार एक हरि ई उत्तरे तुंद्रा केतुदर वनांतर चपराल सौम्य कलापित तन वेद मारे सौम्य कलापिक तन भी वर्ट पास तमें चपराल अरे ईट पास शवाण वेद मारना ई उत्तरे हरि अरे उत्तरे गाने एसा बी पमना एसा बी पमने एतवट अटवेन यूनिट के तीन एमसीक्यू तुनाई देन यान नामेवेन यूनिट के परीक्षणागारे जीवीन शुद्रजीवीन वगाकिरीमट भाविता करुन लबन रोपण माध्य पिलिबंधव पात संधान प्रकाशत्रे निवर्दि वन्ने कुमग्द एक रोपण माध्य वलैति एगार शुद्रजीवीन गे वर्धने सुदुसु पीएच पराशे सपेय एगार वलिंकरणलमय पीएच पराशे सपेन गणवे उपस्तर सपेनिक शुद्रजीवीन वर्धने वेन उपस्तर सपेनिक तम एगार वल राजकारी दिलीर संधाउ रोपण माध्य सैदीमर सामान्य ग्लूकोस भाविता करण औ अर्थापर डेस्टोस एगार वर्ट ग्लूकोस भाविता करण एक हरि बैक्टीरिया सदहाउ रोपण माध्य साधन लबाणे अर्थापाल भावित किरीमेनि बैक्टीरिया वन हदन रोपण माध्य हदन भाविता करणे मनोद एक पोषेगार माध्य एक सामान्य भाविता करणे हरक्मस निस्सारके कियन एक ओनेम शुद्रजीवियकु रोपण माध्य वगा कल हेकि वेरदी वैरस वगा करण बैन वैरस रोपण माध्य वगा करण बैन ओनम शुद्रजीव वगा करण पुलवां कियन एक वेरदी सेलुम रोपण माध्य वलट सामान्य सोडियम क्लोराइड एकतुकरण लभे सोडियम क्लोराइड दाने पोषेगार माध्यट अर्थापल डेस्टोसेगार माध्यट सोडियम क्लोराइड दाने एकत्वरदी उत्तरे देख गंगावकिन लबागत जल सांपलेक कोलिफोम बैक्टीरिया सिटिन बव अनावरणे करगन्ना लदी एम गंगावें पिरियम नोकल जले पाने किरीम निसा वेलंदिय हकि रोगयक नोवन्ने मनोवाद आमाश आंतरिक मार्गेट हदन रोग अभियोग कथा करो आहार आसादने सा आहार विषवीम के आहार आसादने अति करो विब्रियो कोलेरा कोलेरा हदन सेल्मोनेला टाइपी उनसन्निपाते हदन शिगेला अतिसारे हदन ईट अमतर तव गण फुलवांग आहार विष करना यद गण फुलवांग अरे दीदी एगोलो गुडा के आहार आसादने कर शुद्रजीवी नो जले इन फुलवांग उनसन्निपाते कोलराव अतिसारे पैराटाइपॉइड क्या उनसन्निपाते अवस्था वर्तम अर्द ये तो पीटगैस्म क्लोस्ट्रीडियम टेटनी क्लोस्ट्रीडियम टेटनी दूषित जले इन हो दूषित आहार वाली इनके नेवे पहावेदी हतलिस नामे निष्प कर्मांत संधा शुद्रजीवीन भाविता किरीम पिलिबंद निवर्दि संकलन तोरण योगट लैक्टोबैसिलस बल्गेरिकस हरि विनाकिरी ग्लूकनोबैक्टर हो एसिडोबैक्टर हरि सिट्रिक अम्लय स्पिरुलिना वेरदी स्पिरुलिना गर्ने आहार
ආකලන විදියට එතකොට ලයිපේස් රයිසොපුස් හරි විටමින් සී ඇස්පර්ජිලස් ඔරයිසේ එකත් වැඩි ඒ හරි බී හරි ඩී හරි ABD ආහාර නරක් වීම පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ අතරේ නිවැරදි වන්නේ කුමක්ද සැකරොලිටික සුද්ධ ජීවීන් ආහාර මුඩු වීම සඳහා වැදගත්තේ සැකරොලිටික සුද්ධ ජීවීන් කරන්නේ ආහාරය මොකක් කරන්නේද ආහාරය මත ක්‍රියා කරලා මොනවද දැන් සැකරොලිටික සුද්ධ ජීවීන් ක්‍රියා කරන්නේ මොනවද කාබෝහයිඩ්‍රේට් ආහාර මත හරිද කාබෝහයිඩ්‍රේට් ආහාර මත ක්‍රියා කරලා හදන්නේ අම්ල කාබන් ඩයොක්සයිඩ් වගේ ඒවා තමයි හදන්නේ හරිද එතකොට මුඩු වීම වැරදි මුඩුවීම වෙන්නේ මොකක් නිසාද ලිපෝලිටික සුද්ධ ජීවීන් නිසා පූති භවනයේ සිදුවන්නේ ප්‍රධාන වශයෙන්ම ප්‍රෝටීන බිඳ හැලීම නිසා පූති භවනයේ ප්‍රෝටීන බිඳ හැලීමෙන් හරි පූති භවනයේ හරි ලිපෝලිටික සුද්ධ ජීවීන් ආහාරවල පැසීම සඳහා වැදගත්තේ පැසීම කරන්නේ කාබෝහයිඩ්‍රේට් ආහාරවලටනේ ලිපෝලිටික සුද්ධ ජීවීන් ක්‍රියා කරන්නේ ලිපිඩමය ආහාර මතනේ වැරදි පැසීමේදී අම්ල නිපද වේ ඒක හරි පැසීමේදී අම්ල නිපද වෙනවා මොනවාද ලැක්ටික් අම්ලය මුඩු වීම සිදුවන්නේ ඇමීන ජනනය වීම නිසා ඇමීන ජනනය වෙන්නේ පූති භවනයේදී මුඩු වීම කියන්නේ ලිපිඩමය ආහාර වලට සිද්ධ වෙන දෙයක් ඒක දෙකක් A සහ D පමණයි හරි A සහ D පමණයි උත්තරේ පහ එතකොට මයික්‍රෝ පාඩමෙන් තියෙනවා MCQ හතරක්. දැන් මේ පේපර එකේදී 2019 දී විභාගයේ සඳහා 10 වෙනි පාඩම භාවිතා කරන්නේ නැහැ කියලා කිව්වනේ. ඒ නිසා 10 වෙනි පාඩමේ ප්‍රශ්න ආවේ නැහැ. නමුත් ඕගලගේ පේපර එකේ එහෙම වෙන්නේ නැහැ. 10 වෙනි පාඩමෙන් අනිවාර්යෙන් ප්‍රශ්න තියෙනවා. එතකොට මේකෙන් සංයුතිය එකක් දෙකක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. ගොඩක් දුරට අර මේ සෙකන්ඩ් යුනිට් එකෙන් එක ප්‍රශ්නයක් අඩු වෙන්න थर्ड यूनिट एक प्रश्न अड़वे पुला गुडत दहावे यूनिट MCQ देखा देखा खो तुना उपरी में देंग स्ट्रक्चर डे से जीवीन दक्नट प्रधान लिपिडाकार नोटे प्रधान लिपिडाकार मुनाद मेदय फॉस्फोलिपिड सह स्टेरॉइड इतनी मेदय वेनुटलमाय ट्राइग्लिसराइड सह ट्राइएसाइल्ग्लिसरॉल की अवस्था देखम पिलियरन तीन नव मतगति आगन हरिद मेदय के उत्तरे वेनुट ट्राइग्लिसराइड के लिवत प्रश्न अग्ने ट्राइ ए साइल ग्लिसरॉल के लिए प्रश्न अन्या देखो पीली अर तीन अरेद साइल पटले प्रधान संघटक लिपिड आकार मनोवाद साइल पटले प्रधान लिपिडे फॉस्फोलिपिड एवट पॉइंट्स एक गाने पलवनी उत्तरे पॉइंट्स तूनाई देवनी उत्तरे पॉइंट एक संतृप्त मेधाम्ल सह असंतृप्त मेधाम्ल अत्र दक्न लभन प्रधान व्यूहात्मक वेनस कुमाग्द मुखद संतृप्त मेधाम्ल सह असंतृप्त मेधाम्ल अत्र प्रधान व्यूहात्मक वेनस संतृप्त मेध आम्ल के लिए महान मेध आम्ल ने हाइड्रोकार्बन दामे एक बंधन पमनक तीन वाला संतृप्त मेध आम्ल हाइड्रोकार्बन दामे एक बंधन डामतर दित्त बंधन तीन वाला असंतृप्त मेध आम्ल दिए संतृप्त मेध आम्ल दित्त बंधन धरना हाइड्रोकार्बन दाम नैति अतर असंतृप्त मेध आम्ल वाल दित्त बंधन सहित हाइड्रोकार्बन दाम एत हर इतकोट एक पोदे लिवट प्रश्न आखने हर ने इतने पॉइंट एक विदर गाते रलुअंत प्लास्मी जालिकावे कृत्यन तुनक संधान करान रलुअंत प्लास्मी जालिकावे कृत्यन तीनों हतरा मुनाद कृत्यन हतर राइबोसोम विसिन निपदोनो प्रोटीन परिवहने करनो नेता लबागन इलाट ग्लाइको प्रोटीन संश्लेषणे करनो परिवहनाशयिका निपदवनो इलाट पटल निपदवनो नेता पटल कर्मांत शालावलिस क्रियाकरण ए हतरें कमती
තුනකට ලකුණු තියෙනවා. දැන් මෙතන රයිබෝසෝමගෙන් නිපදවන ප්‍රෝටීන පරිවහනය කියන එකේදී එයට බැඳුණු කියලා ලියන්න ඕනේ. ලියනවනේ වඩා හොඳයි කියලා තියෙනවා. එයට බැඳුණු කියලා. හරිද? එයට බැඳුණු රයිබෝසෝම. දැන් මේවා හරි සරල පොඩි දේවල් කියලා හිතන්න පුළුවන්. නමුත් ලකුණු කැපෙන්න පුළුවන්. දැන් මේ මාකින් එකේ නම් එයට බැඳුණු කියන වචනේ නැති වුණාට ලකුණු දීලා තියෙනවා. නමුත් ඒක ලිව්වනම් වඩා හොඳයි කියලා දාලා තියෙනවා. ඒ වගේම පටල වර්ධනය කිරීමට පටල කර්මාන්ත ශාලා ලෙස ක්‍රියා කිරීම ඒක ප්‍රශ්නයක් නැහැ. ජීවීන් තුල දක්නට ලැබෙන රික්තක වර්ග තුන නම් කරන්න. සංකෝචක රික්තක, ආහාර රික්තක, මද්ද රික්තකය. සංකෝචක රික්තක තියෙනවා, ආහාර රික්තක තියෙනවා, මද්ද රික්තකේ තියෙනවා. පොයින්ට්ස් තුනයි. අනුනන විභාජනයේ වැදගත්කම් දෙකක්. අනුනන විභාජනයේ වැදගත්කම් හතරයි. මොනවද හතර? ප්‍රවේණික ස්ථායීතාවයේ පවත්වා ගන්නවා. ඊළඟට මියයන සෛල වෙනුවට සෛල ප්‍රතිස්ථාපනය කරන්න, පුනර්වර්ධනයේ සෛල නිපදවන, දේහ වර්ධනයේ සෛල නිපදවන, ඊළඟ අලිංගික ප්‍රජනනයට අවශ්‍ය සෛල නිපදවන, ඊළඟට වර්ධනය හා විකසනයට අවශ්‍ය සෛල හදනවා. ඔයින් කැමති දෙකක් ලියන්න. ප්‍රවේණික ස්ථායීතාවයේ පවත්වා ගැනීම, වර්ධනය හා විකසණයට සෛල නිපදවීම, සෛල අලුත් වැඩියාව ප්‍රතිස්ථාපනය පුනර්වර්ධනයට සෛල නිපදවන, අලිංගික ප්‍රජනනයට දායක වෙන. ඔයින් කැමති දෙකක් ලියන්න. කැල්වින් චක්‍රයේ සිදුවන්නේ හරිත ලවයේ කොතන දානවා? කැල්වින් චක්‍රයේ සිද්ධ වෙන්නේ පංජරේ. වෙන උත්තර නැහැ. පංජරේ. එච්චරයි. හරිද? කැල්වින් චක්‍රයේ ප්‍රධාන පියවර තුන මොනවාද? මොනවාද කැල්වින් චක්‍රයේ ප්‍රධාන පියවර තුන? කාබොක්සිල්කරණය, ඔක්සිහරණය සහ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයාගේ ප්‍රතිජනනය. එතන කාබොක්සිල්කරණය වෙනුවට කාබන් තිර කිරීම කියලා ලිව්වත් ලකුණු දෙන්නලු. ඊළඟ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය ප්‍රතිග්‍රාහකයාගේ ප්‍රතිජනනය කියන එකට RUBP ප්‍රතිජනනයට ලකුණු දෙන්න. RUBP ප්‍රතිජනනය කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒකට ලකුණු තියෙනවා. පොයින්ට්ස් තුනයි. ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව සිදුවන්නේ කොතනද? ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ග්‍රැනාවල, පංජර කණිකාවල, තෛල කොයිඩ පටලවල. ඒ ඕනම එකක් පිළිගන්න. ග්‍රැනාවල, පංජර කණිකාවල, තෛල කොයිඩ පටලවල. ඒ උත්තර තුනම පිළිගන්න. ලකුණයි. ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපද වෙන ද්‍රව්‍ය තුන සඳහන් කරන්න. මොනවද ආලෝක ප්‍රතික්‍රියාව නිපදෙන්නේ? ATP හැදෙනවා, NADPH හැදෙනවා, ඔක්සිජන් හැදෙනවා. ඔක්සිජන් කිව්වහම එක වචනෙන් ඔක්සිජන් ලියන්න ඕනේ. එහෙම නැත්නම් O2 තියෙන්න ඕනේ. නිකම්ම O ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. එක O2 ලියලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අණුක ඔක්සිජන් කියලා අකුරෙන් ලියලා තියෙන්න ඕනේ. හරිද? NADPH, ATP සහ ඔක්සිජන්. පොයින්ට්ස් තුනයි. පත්‍ර මැද සෛල තුල ඔක්සිජන් සාන්ද්‍රණයේ වැඩිවීමත් C3 ශාකවල ප්‍රභා සංශ්ලේෂණ නිෂ්පාදකතාවයට බලපාන්නේ කෙසේද? පත්‍ර මැද සෛලවල ඔක්සිජන් සාන්ද්‍රණයේ වැඩිවීම නිසා C3 ශාකවල ප්‍රභා සංශ්ලේෂණ නිෂ්පාදකතාවයට බලපාන්නේ කෙසේද? එතන පොයින්ට්ස් තුනක් පිළිගත්තා. පොයින්ට්ස් තුනක්. පළවෙනි පොයින්ට් එක තමයි ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වුණාම RUBP ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන ඔක්සිජනේස් කියන ප්‍රතික්‍රියාව රුබිස්කෝ එන්සයිමේ මගින් උත්තේජනය කරනවා කියලා තියෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි පොයින්ට් එක. RUBP ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා හදනවා මොනවද? 3PGA අණු එකයි ෆොස්ෆොග්ලයිකොලේට්. අණුවකුයි හදනවා. මේ ප්‍රතික්‍රියාවට කියන්නේ ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව. ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව.
මේ ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව සෑදීම උත්තේජනය කරනවා කවුද උත්තේජනය කරන්නේ රුබිස්කෝ මගින් ඕක තමයි පළවෙනි පොයින්ට් එක හරිද ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වුණොත් මොකද වෙන්නේ RUBP ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවනේ වෙන්න ඕනේ කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව සිද්ධ වුණොත් හැදෙන්නේ 3Pg අණු දෙකක්. ඒතර මෙතන හැදෙලා තියෙන්නේ එකයි. ඒ නිසා ප්‍රතික්‍රියා වේගය 50කින් අඩු වෙනවා. පළවෙනි පොයින්ට් එක RUBP ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීම රුබිස්කෝ ප්‍රතික්‍රියා කිරීම හෙවත් ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව රුබිස්කෝ එන්සයිමේ මගින් උත්තේජනය වෙනවා. එතකොට 3PGA අණු එකක් සහ ෆොස්ෆොග්ලයිකොලේට් අණුවක් නිපද වෙනවා. මේ නිසා නිෂ්පාදකතාවයේ 50%කින් අඩු වෙනවා. පොයින්ට්ස් 3යි. දැන් එතකොට ඔය A කොටසයි B කොටසයි ඔයගෙන් අහලා තියෙන්නේ දෙවෙනි යුනිට් එකට අදාළව. මම දාගන්න දෙවෙනි යුනිට් එක කියලා දාලා පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එකේ A කොටසයි B කොටසයි පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එකේ A කොටසයි B කොටසයි දාලා තින්නේ දෙවෙනි යුනිට් එකේ. හරිද? ඒතර ඕන ලකුණු දාගත්තොත් 3 3 6 7 10 11 13 16 19 20 24 පොයින්ට් 24යි එක පොයින්ට් එක වටනාකම දෙකහමාරක්. ඒතර 24 දෙකහමාරෙන් වැඩි කරගන්න ඕනේ. හරිද? ජෛව රසායනික පරිණාමවාදයට අනුව මුල්ම සෛල ඇතිවීමේ ප්‍රධාන අධ්‍යයන හතර නිවැරදි අනුපිළිවෙලින්. මුලින්ම උනේ මොකද්ද? මුලින්ම උනේ සරල කාබනික අණුවල ජෛව අජෛව සංශ්ලේෂණය. ඊට පස්සේ ඒවා එකතු වෙලා මහා අණු සෑදුනා. ඊට පස්සේ ඒවා පටල තුල ඇහුරුණා. ඊට පස්සේ අර නියෂ්ටික අම්ල නැමැති ස්වයං ද්වීකරණය වීමේ අණුවක් නිර්මාණය වීම. ඕක තමයි පියවර 4. 1. කුඩා කාබනික අණුවල අජෛව සංශ්ලේෂණය. 2. බහු අවයවීකරණය වී කාබනික මහා අණු නිපදවීම. 3. මහා අණු පටල තුල ඇසිරි ප්‍රාග් සෛල ඇතිවීම. 4. නියෂ්ටික අම්ල ස්වයං ප්‍රතිවල්ත වීමේ හැකියාව ලබා ගැනීම. පොයින්ට්ස් 4යි. බහුවංශික යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? බහුවංශික කියන්නේ එක් පූර්වජයෙකුට වඩා වැඩි ගණනකින් සම්භවය වීම. එක් පූර්වජයෙකුට වඩා වැඩි ගණනකින් සම්භවය වෙනවට කියනවා බහුවංශික කියලා. සයි සංයෝගාණුව යනු කුමක්දයි කෙටියෙන් පැහැදිලි කරන්න. ඔන්න දැන් බලන්න සංයෝගාණුව යනු කුමක්දයි පැහැදිලි කරන්න කිව්වහම ඒක ඍජු ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට අපිට හිතලා කියන්න වෙනවා. දැන් සංයෝගාණුව හදන්නේ කවුද? ඈ හදන්නේ සයිගව මයිකොටාවන්. මොන ප්‍රජනනයේදීද? ලිංගික ප්‍රජනනයේදී. හරිද? මේක මොකද්ද? කාලතරණ ව්‍යුහයක්. මේකට මොනවද තියෙන්නේ? දැඩි බිත්තියක් තියෙනවා. ඊළඟට මේක ඇතුලේ සංචිත ආහාරත් තියෙනවා. ඊළඟට මේකේ දිගුණ නියෂ්ටි තමයි තියෙන්නේ. දැන් මේ දිගුණ නියෂ්ටි ප්‍රරෝහණය වෙනකොට සංයෝගාණුව මොකද වෙන්නේ? ඌණන විභාජනයේ සිද්ධ කරලා ඒක ගුණ නියෂ්ටි හදනවා. ඊන් පස්සේ අන්තක් බීජාණු නිපදවල තමයි මෙයා ලිංගික ප්‍රජනනය කරන්නේ. එතකොට මේකට ලකුණු දුන්නා මෙන්න මෙහෙම. දැඩි ව්‍යුහයක් පොයින්ට් එකක් දැඩි ව්‍යුහයක් බහු නියෂ්ටිකයි. දැන් කවුරු හරි ලියලා තිනවා දිගුණ නියෂ්ටි රාශියක් තියෙනවා. ඉතින් හරිද? බහු නියෂ්ටිකයි තමයි කියන්නේ. ඊළඟට මේක හැදෙන්නේ නියෂ්ටි යෝගයේ සහ ප්ලාස්මා යෝගයේ සිදුවීමෙන්.
නියෂ්ටි යෝගයේ හා ප්ලාස්ම යෝගයේ සිදුවීම එක ලකුණු දෙකක් දැන් බලන්න ඕක සාමාන්‍ය කියවෙන අඩුවිනේ නේ දැන් නියෂ්ටි යෝගයේ සහ ප්ලාස්ම යෝගයේ සිදුවීමෙන් මේක හැදෙනවා කියන එකයි සාමාන්‍යයෙන් කියවෙන්නේ නැත් නෑනේ හරිද ඒ නිසා ඔන්න ඕවා මතක තියාගන්න ඔන්න ඕවා තමයි ඉතින් අපිට අර හිතලා ගන්න බැරි ඒවා ඒවා තමයි ප්‍රැක්ටිස් එක අපි මේ ප්‍රශ්න වලට ලියලා ලියලා ලිය ගන්න පළපුරුද්ද පළපුරුද්දෙන් තමයි තෝරන්න ඕනේ හරිද නියෂ්ටි යෝගයේට ලකුණයි ප්ලාස්ම යෝගයේට ලකුණයි නියෂ්ටි යෝගයෙන් සහ ප්ලාස්ම යෝගයෙන් තමයි හැදෙන්නේ ඊළඟ ලිංගික ප්‍රජනනය ඒකලා ඉතින් ගොඩක් කරලා ලිය වෙනවා ලිංගික ප්‍රජනනයේදී හැදෙන්නේ हदने सैगोमोटावन हदन एक सैगोमोटावन हदन मेघ मुखा कालतरण एकको कालतरण कौर अहितकर कालतरण हरने कथा कालतरण एक मेघ परीवृत्ति अक्रिया हरद मेघ परोहने वेला एक गुण बीजाणु हदन परोहने वेला एक गुण बीजाणु हदन पॉइंट की नमयाक्तियनो एक कमती हतगन මොනවාද පොයින්ට්ස් නමය දැඩි ව්‍යුහයක් බහුනියෂ්ටිකයි න්‍යෂ්ටි යෝගයේ සහ ප්ලාස්ම යෝගයෙන් තමයි හටගන්නේ ලිංගික ප්‍රජනනයේදී සයිගොමයිකොටාවන් හදන්නේ මේක කාලතරණ ඒකකයක් පරිවෘත්තියව අක්‍රීය ව්‍යුහයක් මේක පරෝහණය වෙලා ඒක ගුණ බීජාණු හදනවා පොයින්ට්ස් නමයක් තියෙනවා නමෙන් කැමැති හතක් කශිකාදර ශුක්‍රාණු නිපදවීම සමහර ශාකවල දැකිය හැකි ලක්ෂණයකි. එම ලක්ෂණ සමග පහත සඳහන් එක් එක් ලක්ෂණයේ පෙන්වන වංශිකයන් බැගින්ලියන්. කශිකාදර ශුක්‍රාණු තියෙන්න ඕනේ. ඒතර බීජ දැරීම. සයිකඩෝ සයිකඩෝ ෆයිටා. ඊළඟ සනාල පද්ධතියක් නොතිබීම බ්‍රයෝ ෆයිටා. එතෙන්දි සිංහලෙන් ලියලා දුන්නා ලකුණු දෙන්න කියලා කියලා තියෙනවා. නමුත් වඩා හොඳයි ඉතින් ඉංග්‍රීසියෙන් ලියනවනේ. සයිකඩෝ ෆයිටා බ්‍රයෝ ෆයිටා. පොයින්ට්ස් එක ගන්න දාගන්න එක ගන්න පැතල්ලන් ආශ්‍රිත තුල්්‍යතාවයේ පවත්වා ගැනීමට භාවිතා කරන ව්‍යුහය ආශ්‍රිතක තුල්්‍යතාවයේ පවත්වා ගන්න භාවිතා කරන්නේ බහිෂ්ඨාවී ව්‍යුහයමයි පැතල්ලන්ගේ බහිෂ්ඨාවී ව්‍යුහය සිලුබල්බ සිලුබල්බ හරි සිලු සෛල හරි ප්‍රාග් මුක්කිකා හරි ඒ තුනම පිළිගන්නවා ඒ එකම සෛලෙට කියන්නේ සිලු සෛල කියනවා සිලුබල්බ කියනවා ප්‍රාග් මුක්කිකා කියනවා ඒ ඕන එකක් හරි නෙමටෝඩාවන්ගේ දේහ කුහරය ව්‍යාජ සීලෝමය. එතකොට තුන්වෙනි යුනිට් එකේ පොයින්ට්ස් 16ක් තියෙනවා. පොයින්ට්ස් 16ක්. එතකොට 16ක් 2 2 හමාරෙන් වැඩි කරගන්න. 16 2 හමාරෙන් වැඩි කරලා ගන්න ඕනේ. එතකොට ඔය ප්‍රශ්නෙට මුළු ප්‍රශ්නෙට කොයි කීයද පොයින්ට්ස්? පොයින්ට්ස් 46 40 2 හමාරෙන් වැඩි කරලා තමයි ගන්න ඕනේ. හරිද? දැන් ඔන්න දැන් සාමාන්‍ය ස්ට්‍රක්චර් එක වට තේරෙන්න ඕනේ දැන්. එතකොට පොයින්ට්ස් දැන් सेकंड यूनिट के पॉइंट्स किए थे विसी हाथर आते हुए ना विसी हाथर वैरी कराने देखा ही देशों पाहेंग देखें वैरी कराम किए थे हाथली साठाई बागे मेदुआ में दोला हाय एक है लाखों हैटाती इन्होंने हर हैटा पैदा ने विसे ऐ सामान्य में सेकंड पेपर के एक है फुल मार्क के एक है फुल संपूर्ण पेपर के एक लाखों सेकंड पेपर के लखनऊ विश्वक समान है अवसान लखनऊ वाले एक लखनऊ आकिया अरे देते तो बेके विषय में दानों में विषय में दो आम किया थे तू ना ते एमसीक्यू किया थे उन्होंने एमसीक्यू अटक थे उन्होंने अरे द स्ट्रक्चर डेसे के लखनऊ तू ना ये तो देने टेल लखनऊ किया थे ना सेकंड यूनिट के एक कोला हक थे ना ये सेकंड यूनिट के सैले की तो लखनऊ गाना दे रचनाओं को सेट करने बुलान समारक के लाट හරිද රචනාවක තවදී තවත් හතහමාරක් එනවා උතන්ට ඒ කියන්නේ ලකුණු 20කට කිට්ටුව කියන්නේ සාමාන්‍යයෙන් 15කට වඩා සෙකන්ඩ් යුනිට් එකෙන් තියෙනවා ඉතින් සෙකන්ඩ් යුනිට් එක ලේසියිනේ කරගන්න පුළුවන් නේ හරිද ඔන්න ඔය විදිහට තමයි මේක කෙමිස්ට්‍රි වලටත් කරන්නේ ෆිසික්ස් වලටත් කරන්නේ ලකුණු එන විදිහ අවබෝධ කරගන්න මුලින් ඒ අනුව අවධානය කොහොමද දෙන්න ඕනේ කියලා බලන්න මොන පාඩම් වලටද වැඩිපුර අවධානය දෙන්න ඕනේ හරිද දැන් යන්න දෙවෙනි ප්‍රශ්නෙට සත්වයන්ගේ අපීච්ඡද පටකවල මූලික කෘත්‍ය තුන මොනවද ආරක්ෂාව ශ්‍රාවය අවශෝෂණය ඒවට වෙන උත්තරවල ලකුණු නැහැ ඒක හරියටම දීලා තියෙනවා නෝට් එකේ පොයින්ට්ස් තුනයි ශාකවල විභාජක සෛලවල ව්‍යුහාත්මක ලක්ෂණ තුනක් දෙන්න විභාජක සෛලවල ව්‍යුහාත්මක ලක්ෂණ එකක් තමයි සමවිස්කම්භික නැත්තම් ගෝලාකාර සෛල මැද්දේ න්‍යෂ්ටියක් තියෙනවා ඝන සෛල ප්ලාස්මයක් තියෙනවා
අනිත්‍යව දිරද නැ දැන් මේකේ ලක්ෂණ තියලා තිබුණා කීපයක් තව ලක්ෂණ දිරද නැ අනුනනේ නොකඩවා බෙදෙනවා ඒවා ව්‍යුහාත්මක ලක්ෂණ නෙවෙයිනේ මේකේ අරන් තියෙන්නේ ව්‍යුහාත්මක ඒක හයිලයිට් කරගන්න ඈ ව්‍යුහාත්මක ලක්ෂණ අහන්න එතකොට ව්‍යුහයේ තියෙන වෙනස්කම් තමයි ලියන්න ඕනේ පොයින්ට්ස් තුනයි ශාකවල අපිචර්මයේ දක්නට ලැබෙන විශේෂිත සෛල වර්ග දෙකක් අපිචර්මයේ දක්නට ලැබෙන විශේෂ ව්‍යුහ හතරයිනේ මොනවද විශේෂ ව්‍යුහ හතර උච්චර්මයයි මූලකේශයි ත්‍රිකෝමයි පාලක සෛලයි ඕකෙන් අහන්නේ සෛලනේ එතකොට උච්චර්මයේ ගන්න බෑ අනිත් තුන ලියත හැකි ත්‍රිකෝම පාලක සෛල මූලකේශ එයින් දෙකක් ලියන්න ආශ්‍රිත ජලයේ ගිල්ල වූ එක එකක් සෙන්ටිමීටර 5ක් පමණ දිග අමු අර්ථාපල් තීරු 12ක් සහ ප්‍රස්ථාර කඩදාසි මත තැබූ පෙට්‍ර දීසි 6ක් ඔබට සපයා ඇත. එම එක් එක් පෙට්‍ර දීසියේ 0.15 0.2 0.25 0.3 0.35 0.4 යන සාන්ද්‍රණයන්ගෙන් යුත් සුක්‍රෝස් ද්‍රාවණය බැගින් ඇත. දී ඇති අමු අර්ථාපල් පටකේ ජල විභවයේ නිර්ණය කිරීම සඳහා අනුගමනය කරන පියවර නිවැරදි අනුපිළිවෙලින් ලියන්න. පළවෙනි එක තමයි අර්ථාපල් තීරු දෙක බැගින් එක් එක් සුක්‍රෝස් ද්‍රාවණයේ පෙට්‍ර දීසියක සම්පූර්ණයෙන් ගිල්වන්න සම්පූර්ණයෙන් නැත්තම් ලකුණු දෙන්න එපා කිව්වා. හරිද? එක් එක් පෙට්‍ර දීසියක ඇති ද්‍රාවණයක අර්ථාපල් තීරු දෙක බැගින් සම්පූර්ණයෙන් ගිල්වන්න. බලන්න ඉතින් ගිල්වන්න කියලා ලිව්වට පස්සේ අමුතෙන් ආයි සම්පූර්ණයෙන් කියලාත් ලියන්න වෙනවනේ. හරිද? දැන් පැටිකල් එක කරනවා කියලා හිතන්නකෝ. ඒක මං කියන්නේ ඒක ඒක ඒ වචන එහෙම වචන හරබයක් අවශ්‍ය ඒ ඇතිතෙන් තියෙනවා අවශ්‍ය නැතිතෙන් තියෙනවා. දැන් ළමෙක්ට කියනවා දැන් මේක මෙහෙම ලියන්න දෙන එක නෙවෙයිනේ කරන්න ඕනේ. පැටිකල් එක කරන්න කියලානේ දෙන්න ඕනේ ළමයට. ඒතකොට ළමයට පැටිකල් එක කරන්න කියලා දුන්නාම ළමෙක් සාමාන්‍යයෙන් සිහිය තියෙන ළමෙක් හරිද අර්ථාපල් තීරු ටික බාගට යට කරලා තියයිද? සාමාන්‍ය මේ පැටිකල් එක කරලා දැකපු ළමයි කවදාකවත් මේ අර්ථාපල් තීරු ටික බාගට යට කරලා තියයිද? නෑනේ කම්ප්ලීට්ලි අනිවාර්යෙන් සම්පූර්ණයෙන් ගිල්ලවනවනේ. එතකොට මේ සම්පූර්ණ කියන වචනේ ඇතුලේ මේ මොකක් එල්ලිලා ඉන්න එක අවශ්‍ය නෑ. මොකද මේක මේ සිද්ධාන්ත ලිව්වට මේක පැටිකල් එකක් නෙමේ. පැටිකල් එකේදී ප්‍රායෝගිකව මේව අතපසු වීම වෙනවද කියලානේ බලන්න ඕනේ. එතකොට මම නම් හිතන්නේ ළමයෙක්ට සාමාන්‍ය 100 තියෙන ළමයි කවදාකවත් මේක දැන් මේ මොනවද මේවා ගත්තාම මොනවද හබරල බුරුන්තේ භාගයක් චුට්ටක් විතරක් වතුර ගෑවෙනවා අනිත් ටික එළියේ තියෙනවා. එහෙම පැටිකල් එක කරයි කියලා මම හිතන්නේ නැහැ. හරිද? එහෙම කරන්නේ නැහැ නේද ළමයි? ඉතින් ඒ නිසා මේ කම්ප්ලීට්ලි කියන වචනේ තියෙන්න ඕනයි කියන එක ඉත අසාධාරණ ඇත්තටම. කරන් දෙයක් නැහැ ඉතින්. අපි නෙවෙයි මාකින් එක ලියන්නේ. හරිද? ඒකේ සම්පූර්ණ කියන වචනේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊළඟට පස්තාර කඩදාසිය භාවිතෙන් ඒවායේ දිග වහාම මැනගන්න. වහාම ලකුණු නැහැ නැත්තම් වහාම මැනගන්න ඕනේ. හරිද? වහාම මැනගන්න ඕනේ. ඇයි ඉතින් ඒක නම් තියෙන්න ඕනේ නේද? දැන් අපි ආරම්භක දිග මැනගන්න එපැයි. ආරම්භක දිග මැනගන්නකොට අපි පෙට්‍රි දීසියට අර්ථාපල් කැලි දාලා විනාඩි 5කින් විතර ආරම්භක දිග මැනගත්තොත් ඉතින් හරියන්නේ නැහැ නේ. ආරම්භක දිග ඒ වෙලාවෙම මැනගන්න ඕනේ. ඒතර වහාම මම ඉන්න ඕනේ. හරිද? ඊළඟ ඊළඟට වැසු පෙට්‍රි දීසි ආවරණේ නැත්නම් පියනේ වසන ලද පෙට්‍රි දීසි. එතනම් පියනේ වසන ලද පෙට්‍රි දීසි කියන එක අවශ්‍යම නැහැ කියලා තියෙනවා. මිනිත්තු 30 සිට 60 දක්වා තියන්න. මිනිත්තු 30 සිට 60 දක්වා වෙන උත්තරවල ලකුණු නැහැ. මිනිත්තු 30 සිට 60 දක්වා තියන්න. ඒ කියන්නේ සර් කවුරු හරි ලියලා දිනවා පැය භාගයේ සිට පැය දක්වා තියන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒවට ලකුණු දෙනවා. මං කියන්නේ අර මිනිත්තු 30 60 කියන එක හරියට තියෙන්න ඕනේ. එතන කියලා දිනවා මේ කාල පරාසය තුල ඕනෑම ආගයක් පිළිගන්න කියලා. ඒ කියන්නේ මිනිත්තු 45ක් තියන්න, මිනිත්තු 30ක් තියන්න, මිනිත්තු 60ක් තියන්න කියලා දිනුවත් පිළිගන්න කියලා දිනවා. හරිද? ඊළඟට අර්ථාපල් තීරුවල දිග මනින්න. මධ්‍යන්නේ ගණනය කරන්න. මධ්‍යන්නේ දිග වෙනස් වීමේ ප්‍රතිශතය y අක්ෂයටත් සුක්‍රෝස් ද්‍රාවණයේ මෞලිකතාව සාන්ද්‍රණ x අක්ෂයටත් ගැන ප්‍රස්ථාරයක් අඳින්න. දිග වෙනස් වීමේ ප්‍රතිශතය සහ සුක්‍රෝස් ද්‍රාවණයේ මෞලිකතාවයේ අතර ප්‍රස්ථාරයක් අඳින්නලු. දිග වෙනස් වීමක් නොමැති සුක්‍රෝස් ද්‍රාවණයේ සාන්ද්‍රණය නිර්ණය කරන්න ප්‍රස්ථාරයේ මගින්.
ජල විභවය වගුවක් මගින් නිර්ණය කරන්න. එතනත් ජල විභවය නිර්ණය කරන්න වගුවක් මගින් කියලා අනිවාර්යෙන් තියෙන්න ඕන. වගුවක් මගින් නිර්ණය කරන්න. පොයින්ට්ස් 7යි හරියටම 7යි තියෙන්නේ. මොනවද පළවෙනි පොයින්ට් එක? අර්ථාපල් තීරු දෙක බැගින් එක් එක් සුක්‍රෝස් ද්‍රාවණයේ පෙට්ටි දීසි තුල සම්පූර්ණයෙන් ගිල්වන්න ඕන. ඒක එක. දෙක වහාම ප්‍රස්ථාන කඩදාසි භාවිතා කරලා වහාම ආරම්භක දිග මැනගෙන මධ්‍යන්නේ ගණනය කරගන්න ඕන. තුන පෙට්ටි දීසියේ පියන වහලා මිනිත්තු 30 සිට 60 දක්වා කාලයක් තියන්න. ඊළඟට අර්ථාපල් තීරු වල ආයි නැවත දිග මැනගෙන මධ්‍යන්නේ දිග ගන්න. ඊට පස්සේ දිග වෙනස් වීමේ ප්‍රතිශතය y අක්ෂයටත් සුක්‍රෝස් ද්‍රාවණයේ සාන්ද්‍රණය x අක්ෂයටත් ගෙන ප්‍රස්ථාරයක් අඳින්න. ප්‍රස්ථාරයේ ඇසුරෙන් දිග වෙනස් වීමක් සිදු නොවීමට අදාළ සුක්‍රෝස් සාන්ද්‍රණය හොයාගන්න. එම සුක්‍රෝස් සාන්ද්‍රණයට අදාළව වගුවක් ඇසුරෙන් ජල විභවය ලබා ගන්න. ඔන්න ඔය හතට තමයි ලකුණු දීලා තියෙන්නේ. शाक तो कैल्शियम भवने कैल्शियम वल कृत्य तुनाक संधान करान शाक वल कैल्शियम वल कृत्य तुना मुनाद मध्य सूस्तरे संगटकया साइल वित्तीय मध्य सूस्तरे साधारण वेदगत्तेनवा मध्य सूस्तरे संगटकया क्वेनवा साइल वित्तीय सैदीमर सहभागी वेनवा लमा ये देखा में एक उत्तर एक विदरारंती තේරුණාද? සෛලබිත්තියේ සංග සෛලබිත්තිය සෑදීමට වැදගත් වීමයි මධ්‍ය සූස්තරයේ සංගටකයක් වීමයි දෙකක් නෙමෙයි එකක්. එක උත්තරයක් විතර අරන් තියෙන්නේ. ඒව මතක තියාගන්න. හරිද? ඊට අමතරව පටලයේ ව්‍යුහය පවත්වා ගන්න වැදගත් වෙනවා. පටල පාරගම්‍යතාව පවත්වා ගන්නවා. ඊළඟ පාර නයනය. එහෙම නැත්නම් සංඥා ගමන් කරවීමට ආධාර වෙනවා. දෙකම එකයි. පාර නයනය නැත්නම් සංඥා ගමන් කිරීම වැදගත් වෙනවා. ඔක තියන්නේ වගුවේ කැල්සියම් වල බලන්න ශාක පෝෂණේ පාඩමේ හරිද ලකුණු දීලා තියෙන විදිහටයි මධ්‍ය සූස්තරයේ සංගටකයක් වීම සෛල පිටිය සෑදීමට දායක වීම දෙකම එක ලකුණක් එක පොයින්ට් එකක් දීලා තියෙනවා ඊළඟ පටලයේ ව්‍යුහය පවත්වා ගැනීම පටල පාරගම්‍යතාව පවත්වා ගැනීම ඊළඟ පාර නයනය प्रभा संश्लेषक जन्मानुशाक सहित शाक देखक नाम करान प्रभा संश्लेषक जन्मानुशाक तीन शाक पोगनाटुमट तीयनो नेप्रोलेपिस्ट तीयनो सेलजिनेल्लट तीयनो एंथोसेरस गण पुलवा मार्केंडिया गण पुला लमाई मेतन सेलजिनेल्ला अरगेन ने एक मतक त्यागण सेलजिने गाड़ने नै सेलजिने प्रभा संश्लेषण कर जन्माशाके करना है भाई यार देखा तीन वाने सेलजिने तीन पुंजन्माशाके सा जाया जन्माशाके देखा ओके पुंजन्माशाके भजन मे मे प्रभा संश्लेषण कर जाया जन्माशाके वितराई प्रभा संश्लेषण कर तारक कल्लाए ओया सेलजिने लियान दे उत्तर प्रभा संश्लेषण जन्माशाक तीन काट दिखे वो सेलजिने लियान दे කාවද ලියන්නෝනේ පෝගනාටෝ සහ නෙප්‍රොලිපිස් දෙන කොහොමත් මතක් වෙනවනේ ඊට අමතරව තව ඇහුවොතින් මාකෙන්ටියා ඇන්තොසෙරස් වගේ වලියයි හරිද ඔය හතර තමයි අරන් තියෙන්නේ අවම ලෙස විකසනයේ වූ ජන්මානුශාක සහිත ශාක කාණ්ඩේ නම් කරන අවම ලෙස විකසනයේච ජන්මානුශාක දින කාටද ඇන්තොෆයිටටනේ ඇන්තොෆයිටර් ඒකද ඇන්තොෆයිටා आउट बीजक शाक सपुष्प शाक एव पिलिगत्ता एवं पिलिगन्न वचननी एव पिलिगन्न अत्र पॉइंट एकाई अतन जन्मानुशाक शाक वलट पॉइंट्स देखाई कैल्शियम वल कृत्यान वलट पॉइंट्स तुनाई सोरस यानु मोनवाद मोनवाद सोरस कियानी सोरस कियानी नेप्रोलिपिस गे बीजानुशाके हैदन मोनवाद बीजानुदानी पोकुरु मेतन बलापुरोत्तुने बीजानुदानी पोकुरु वितराई තිවාර වඩා හොඳයි ඉතින් නෙප්‍රොලිපිස්ගේ බීජාණු ශාකයේ පත්‍රවල සෑදෙන බීජාණු දානී පොකුරු කියලා ලියනවනේ වඩා හොඳයි ඉතින් පොයින්ට් එකයි පරාගණය anu කුබක්ද මොකද පරාගණය කියන්නේ පරාග දානී වලින් නිදාසන පරාග කණිකා
පරිණත කලංකයේ මත තැන්පත් වීම පරිණත නැත්තන් ලකුණු නැහැ පරිණත කලංකයේ මත තැන්පත් වීම ඒක ළමයි දැන් පරාගණයේ පොදුවේ හාලා තියෙන නිසා ඩිම්බය මත ඒ මතයි පරිණත ඩිම්බයේ මත පරාග තැන්පත් වීමත් පිළිගන්නවා මොකද සයිකඩෝෆයිට් එකේ පරාගණයේදී මේ ඩිම්බේ මතනේ තැම්පත් වෙන්නේ ඒ නිසා පරිණත ඩිම්බේ මත තැම්පත් වීම කියන එකත් පරාග තැම්පත් වීමත් පිළිගන්නවා නැත්තම් පරිණත කලංකයේ මත පරාග තැම්පත් වීම ඔය පරිණත කලංකය කියන්නේ පරිණත කියන වචනේ තියෙන්නම ඕනේ නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ ඔන්න ඒව මතක තියාගන්න හරිද පොයින්ට් එකයි සයිටෝ කයිනින් මගින් ශාක තුල සිදු කරන කෘත්‍යයන් තුනක් එතන කෘත්‍යයන් පහක් තියෙනවා කැමැති තුනක් ලියන්න මොනවද කඳේ මුලේ සෛල විභාජනයේ යාමනය කිරීම බීජ ප්‍රරෝහණය උත්තේජනයේ නැත්තම් පේරණය කිරීම අග්‍රස්ත ප්‍රමුඛතාව විකරණය කිරීම එමෙත්තම් පාර්ශික කක්ෂීය අංකුර වර්ධනයේ දිරිගැන්වීම අපායන පටකවලට පෝෂක චලන දිරිගැන්වීම පත්‍ර වෘද්ධතාව ප්‍රමාද කිරීම ඒවනම් ඉතින් ඍජුවම වගුවේ දීලා තියෙනවනේ ඒකෙන් තුනක් ලියන්න කඳේ මුලේ සෛල විභාජනයේ යාමනය කරනවා බීජ ප්‍රරෝහණය උත්තේජනය නැත්තම් පේරණය කරනවා අග්‍රස්ස ප්‍රමුඛතාවයේ විකරණය කරනවා එහෙම නැත්තම් ඒක කියන්න පුළුවන් පාර්ශික කක්ෂීය අංකුර වර්ධනයේ දිරිගන්වනවා කියලා කියන්න පුළුවන් අපායන පටකවලට පෝෂක චලනයේ දිරිගන්වනවා පත්‍ර වෘද්ධතාව ප්‍රමාද කරනවා කැමැති තුනක් කැමැති තුනක් එතකොට ශාකේ පාඩමට අදාළව තියෙන්නේ පළවෙනි දෙවෙනි ස්ට්‍රක්චර් එකේ A සහ B. හැබැයි A කොටසේ පළවෙනි ප්‍රශ්නේ විතරක් සත්‍යය පාඩමට ඇවිල්ලා තින්නේ. හරිද? ශාකේ පාඩමට අදාළව තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ A සහ B කියන කොටස් දෙක. පොයින්ට්ස් කීයක් තියෙනවද බලන්න? 3 1 4 5 6 8 11 7 18 18යි 20යි 26යි 26ක් නැහැ 23යි 23ක් තියෙනවා පොයින්ට්ස් පොයින්ට්ස් 23ක් දැන් ශාකේ පාඩමට MCQ කීයක් තිබුණාද 7ක් තිබුණා ඒතර මෙතනත් දල වශයෙන් ලකුණු 3ක් විතර ඇවිල්ලා ඉතින් ශාකේ පාඩමටත් බේ වෙනකොට ලකුණු 10ක් තියෙනවා හරිද ඊළඟ C කොටස මිනිසාගේ උණ්ඩුකය පිහිටන්නේ ආහාර මාර්ගයේ කොතනද? උණ්ඩුකය පිහිටන්නේ ආහාර මාර්ගයේ කොතනද? කොතනද හරියට උණ්ඩුකය තියෙන්නේ? ශේෂාන්ත්‍රක උණ්ඩුක කපාටය කියලා අපි කියන්නේ ශේෂාන්ත්‍රක උණ්ඩුක කපාටයට වහාම පසුව. හරිද? මේකේ පිළිගන්න මෙන්න මේවා. ශේෂාන්ත්‍රකය මහාන්ත්‍රයට විවෘත වන ස්ථානයේ. කුඩාන්ත්‍රය හා මහාන්ත්‍රය අතර ශේෂාන්ත්‍රකය හා මහාන්ත්‍රය අතර ඒ ඕන එක පිළිගන්න. ශුද්‍රාන්තයේ මහාන්ත්‍රයට සම්බන්ධ වන තැන. නැත්තම් ශුද්‍රාන්තයයි මහාන්ත්‍රයයි අතර. එහෙම නැත්තම් ශේෂාන්ත්‍රකයයි මහාන්ත්‍රයයි අතර. ලකුණයි. මිනිසාගේ ආමාශික ග්‍රන්ථිවල පෙප්සිනෝජන් ශ්‍රාවය කරනු ලබන සෛල වර්ගය මොනවාද? ප්‍රධාන සෛල. ප්‍රධාන සෛල. කේටේ ඇති ස්වාරක්ෂකවල ප්‍රධාන කෘත්‍යය දද්දිරායෑමෙන් ආරක්ෂා කිරීම දද්දිරායෑම වැළැක්වීම නැත්නම් අම්ල උදාසීන කිරීම කියලා තිබුණත් ලකුණක් දෙන්න කියලා තියෙනවා අම්ල උදාසීන කිරීමත් හරි නමුත් ඒකේ කාර්ය වෙන්නේ දද්දිරායෑමෙන් ආරක්ෂා කරනවා දද්දිරායෑමෙන් ආරක්ෂා ලකුණයි ආන්ත්‍රික අඟුලිකාවල අපිච්ච දහරහා පාත සඳහන් ද්‍රව්‍ය පරිවහනය කරන්නේ සක්‍රියවද අක්‍රියවද විටමින් සක්‍රියයි ඇමයිනෝ අම්ල සක්‍රියයි ෆ්‍රක්ටෝස් අක්‍රියයි විටමින් සක්‍රියයි දැන් විටමින් වලට ගත්තාම සමහර අර මේද ද්‍රාවී විටමින් එමත් විසරණය වුණත් යන්න පුළුවන් ඒවා තියෙනවා නමුත් පොදුවේ අරන් තියෙන සක්‍රියයි කියලා ඒව මතක තියාගන්න පොයින්ට්ස් තුනයි ආන්ත්‍රික අඟුලිකාවල රුධිර කේශනාලිකා එක්වීමෙන් තැනෙන ප්‍රධාන රුධිර වාහිනිය නම් කරන්න මොනවද යාකෘතික ප්‍රතිහාර ශිරාව යාකෘතික ප්‍රතිහාර ශිරාව ලකුණයි
देह कोटस वलट रुधिरे सपीम संदहा द्वित्त संसरणे एक संसरणे वडा फलदायी वर्णे आई मुकद हेतु द्वित्त संसरणे रुधिर पीडने वैडी एनिसा मुकद केनोद देहे प्रधान अवयवट होंदे रुधिर सपीमक लबा देने पुलवा मेके पिलिगन्नवा संस्थानिक संसरणेदी अधिक पीडने निसा नेतं अधिक पीडने यटते अवयवट रुधिरे सपीम වැඩි පීඩනයක් යටතේ අවයව වල රුධිරයේ සැපීම. ඔක තමයි උත්තරේ. වැඩි පීඩනයක් යටතේ අවයව වල රුධිරයේ සැපීම. පොයින්ට් එකයි. අධ්‍යාතතිය anu කුමක්ද? මොකද්ද අධ්‍යාතතිය කියන්නේ? සාමාන්‍ය මට්ටමට වඩා වැඩි රුධිර පීඩනයක් කාලයක් තිස්සේ පැවතීම. කාලයක් තිස්සේ නැත්තම් ලකුණු දෙන්නේ නැහැ. සාමාන්‍ය රුධිර පීඩනයට වඩා වැඩි රුධිර පීඩනයක් කාලයක් තිස්සේ තියෙන්න ඕන. අධ්‍යාතතිය පල විපාක වකුගඩුව වලට හානි වෙනවා ආඝාත ඇති වෙනවා අදිවුක්ක ග්‍රන්ථියේ සංකූලතා හේවත් ආබාධ ඇති වෙනවා හෘදයා ආබාධ ඇති වෙනවා රුධිර වාහිනී කේශනාලිකා ධමනි වලට හානි සිද්ධ වෙනවා මරණය වෙන්න පුළුවන් හයක් දීලා තිනවා කැමැති පහක් ලියන්න වකුගඩුව වලට හානි වීම අදිවුක්ක ග්‍රන්ථියේ සංකූලතා හේවත් ආබාධ හෘදයා ආබාධ ආඝාත රුධිර වාහිනී වලට හානි සිදුවීම මරණය. ඊට මෙතන සත්‍යය පාඩමට අදාළව පොයින්ට්ස් තියෙනවා 5යි 6යි 7යි 8යි 11යි 12යි 13යි 14යි අතන 3යි 17ක් තියෙනවා. තව තියෙනවා සත්‍යය පාඩමේ ප්‍රශ්න. දැන්ට 17ක් තියෙනවා ඈ. ඊළඟට දෙවෙ තුන්වෙනි ප්‍රශ්නට යන්න. සහජ ප්‍රතිශක්තිය සහ අක්‍රීය සහජ sorry සක්‍රීය ප්‍රතිශක්තිය සහ අක්‍රීය ප්‍රතිශක්තිය අතර ඇති ප්‍රධාන වෙනස්කම් තුනක් ලියන්න. මොකද සක්‍රීය ප්‍රතිශක්තිය සහ අක්‍රීය ප්‍රතිශක්තිය කියලා කියන්නේ? සක්‍රීය ප්‍රතිශක්තිය කියන්නේ තමන්ගේ දේහයේ තුල තියෙන T සෛල සහ B සෛල උත්තේජනය වෙලා ආරක්ෂාවක් ඇති වෙනවා නම් සක්‍රීය ප්‍රතිශක්තිය. අක්‍රීය ප්‍රතිශක්තිය කියලා කියන්නේ මොකද්ද? වෙන කෙනෙක් විසින් නිපදවන ලද ප්‍රතිදේහ තමන්ගේ දේහයට ලබාගෙන ආරක්ෂාවක් ලබා ගන්නවනේ ඒක අක්‍රීය ප්‍රතිශක්තිය. වෙනස්කම් විදියට පිළිගත මේක. සක්‍රීය ප්‍රතිශක්තියේදී T සෛල සහ B සෛල දායක වෙනවා. අක්‍රීය ප්‍රතිශක්තියට T සෛල B සෛල දායක වෙන්නේ නැහැ. දෙක සක්‍රීය ප්‍රතිශක්තිය දීර්ඝ කාලයක් පවතිනවා. අක්‍රීය ප්‍රතිශක්තිය කෙටි කාලයකට සීමා වෙනවා. සක්‍රීය ප්‍රතිශක්තියේදී මතක සෛල හැදෙනවා. අක්‍රීය ප්‍රතිශක්තියේදී මතක සෛල හැදෙන්නේ නැහැ. සක්‍රීය ප්‍රතිශක්තියේදී දේහය තුළ ප්‍රතිදේහ හැදෙනවා. අක්‍රීය ප්‍රතිශක්තියේදී පිටතින් ප්‍රතිදේහ ලබා ගන්නවා නැත්නම් නිමි ප්‍රතිදේහ ලබා ගන්නවා. ඔයින් කැමැති තුනක් සක්‍රීය ප්‍රතිශක්තිය දීර්ඝකාලීනයි අක්‍රීය ප්‍රතිශක්තිය කෙටිකාලීනයි සක්‍රීය ප්‍රතිශක්තියේදී T සෛල B සෛල දායක වෙනවා අක්‍රීය ප්‍රතිශක්තියේදී T සෛල B සෛල දායක වෙන්නේ නැහැ සක්‍රීය ප්‍රතිශක්තියේදී ඇඟ ඇතුලේ ප්‍රතිදේහ නිපද වෙනවා අක්‍රීය ප්‍රතිශක්තියේදී නිමි ප්‍රතිදේහ ලබා ගන්නවා සක්‍රීය ප්‍රතිශක්තියේදී මතක සෛල හැදෙනවා අක්‍රීය ප්‍රතිශක්තියේදී මතක සෛල හැදෙන්නේ නැහැ ඔයින් කැමති තුනක් මිනිස් වුක්කේ ඇති වුක්කාණු වර්ග දෙක බාහික වුක්කාණු ජක්ෂ්ඨ මජ්ජා වුක්කාණු දෙකයි පොයින්ට්ස් දෙකයි මිනිසාගේ බෝමන් ප්‍රාවරයේ සිට මුත්‍රවාහිනිය දක්වා ක්‍රියටින් අණුව ගමන් කරන ආකාරය දක්වන්නලු බෝමන් ප්‍රාවරයේ සිට එතකොට මුලින්ම එන්න ඕනේ කොහෙටද අවිදුර සංවලිත නාලිකාවට ඊට පස්සේ එන්න ඕනේ හෙල්ලේ පුඩුවේ ආරෝහණ sorry අවරෝහණ බාහුවට ඊළඟට හෙල්ලේ පුඩුවේ ආරෝහණ බාහුවට ඊළඟට විදුර සංවලිත නාලිකාවට ඊළඟට සංග්‍රාහක ප්‍රණාලයට ඊට පස්සේ වුක්ක ශ්‍රෝණියට ඊට පස්සේ මුත්‍ර වාහිනියට අවිදුර සංවලිත නාලිකාව මේ හෙල්ලේ පුඩුවේ ආරෝහණ අවරෝහණ බාහුව දෙක නැතුව කෙලින්ම හෙල්ලේ පුඩුව විතරක් ලියලා දුනත් කමක් නැහැ කියලා කියනවා අවිදුර සංවයත නාලිකාව හෙල්ලේ පුඩුව
විදුර සංවලිත නාලිකාව සංග්‍රාහක ප්‍රණාලය වුක්ක ශ්‍රෝණිය මුත්‍ර වාහිනිය පිළිවෙලටම තියෙනවා නේද එක පොයින්ට් එකයි කොහේ හරි වැරද්දක් තියෙනවා නම් ලකුණු නැහැ මිනිසාගේ මුත්‍ර වාහිනී පද්ධතිය හා සම්බන්ධ ආබාධ දෙකක් මුත්‍රාශයේ වුක්කවල ගල් නිදංගත වකුගඩු රෝගය වුක්ක අකර්මණ්‍ය වීම වුක්ක අකර්මණ්‍ය වීම නිදංගත වකුගඩු රෝගය නැත්නම් හඳුනා නොගත් නිදංගත වකුගඩු රෝගය මුත්‍රාශයේ ගල් ඇතිවීම නැත්නම් වුක්කවල ගල් ඇතිවීම දැන් ඒක මුත්‍රාශයේ ගල් ඇතිවීම වෙනම එකක් වුක්කවල ගල් ඇතිවීම වෙනම එකක් එහෙම ගන්න නැහැ ඒ ඔක්කොම එකයිනේ ගල් ඔක්කොම එකයි හරිද මුත්‍රාශයේ හෝ වුක්කවල ගල් ඇතිවීම ඊළඟට නිදංගත වකුගඩු රෝගයයි හේතුව නොදන්නා නිදංගත වකුගඩු රෝගය ඒ දෙකක් නෙවෙයි ඒක දෙකම එකයි ඊළඟට වුක්ක කර්මන්නේ වීම කැමැති දෙකක් ලියන්න පොයින්ට්ස් දෙකයි මෙව ප්‍රශ්නයේ මිනිස් මොලේ පහත සඳහන් රූප සටහන මත පදනම් වෙනවා ඊයත රූපයේ PQRST ලෙස හඳුන්වා ඇති ව්‍යුහ නම් කරන P හයිපතල පිටියුටරේට උඩින්නේ එතකොට හයිපතලමස PQ Q කියලා කියන්නේ සුෂුම්නා ශීර්ෂකයේ උඩින්නේ එතකොට වැරෝලී සේතුවනේ වැරෝලී සේතුව R කියන්නේ සුෂුම්නා ශීර්ෂකය S කියන්නේ මස්තිෂ්කයේ මස්තිෂ්කයේ නැත්තම් දැන් ඕගලන්ට මේ මොලේ කොටස් ටික කතා කරේ නෑනේ අපර කපාල කණ්ඩිකාව කියලා කිව්වත් කමක් නෑ නැත්තම් කෙලිම මස්තිෂ්කය කියලා කියන්නේ හරිද ඊළඟට T කියන්නේ අනුමස්තිෂ්කය T කියන්නේ අනුමස්තිෂ්කය පොයින්ට්ස් පහයි මිනිසාගේ පහත සඳහන් කාර්යයන් සඳහා වැදගත් වන ව්‍යුහ නම් කරන්නේ ඉරියව් පවත්වා ගැනීම අනුමස්තිෂ්කය එහෙම නැත්තම් T දිවීම සමායෝජනය සුෂුම්නා ශීර්ෂකය වැරෝලී සේතුව දෙකක් තියෙනවා සුෂුම්නා ශීර්ෂකයයි වැරෝලී සේතුව ඒවා කෙලිම නෝට් එකේ තියෙන ඒවා පිපාසය යාමනය කරන්නේ හයිපතලමස පිපාසය යාමනය කරන්නේ හයිපතලමස ඒවට පොයින්ට්ස් 1යි දිවීමට 2යි සංවේදක ප්‍රතිග්‍රාහකයක් යනු කුමක්ද මොකද්ද සංවේදක ප්‍රතිග්‍රාහකයක් කියලා කියන්නේ එයාට පුළුවන් වෙන්න ඕනේ යම් විශිෂ්ට උත්තේජයක් හඳුනා ගන්න. ඊට පස්සේ ඒක පටල විභවයක් බවට පරිවර්තනය කරන්න. ඊට පස්සේ ක්‍රියා විභවයක් විදියට මධ්‍ය ස්නායු පද්ධතියට සම්ප්‍රේෂණය කරන්න. පොයින්ට්ස් තුනක් බැලුවා. මොනවාද පොයින්ට්ස් තුන? විශිෂ්ට උත්තේජයක් හඳුනා ගැනීම හා සඳහා විශේෂණය වෙච්ච ව්‍යුහයක්. එම උත්තේජය ශක්තිය වෙනස් කරලා පටල විභවයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ක්‍රියා විභවයක් විදියට මධ්‍ය ස්නායු පද්ධතියට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඔය තුන තමයි භාවිතා කරේ. දැන් මේක සංවේද ප්‍රතිග්‍රාහකයකට මට මතක විදිහට පොයින්ට්ස් පහක් විතර තිබුණා. ඒකෙන් මේ තුන තමයි මෙතන අරගෙන තියෙන්නේ. හරිද? එතන දැන් මේගොල්ලෝ කියනකොට කියනවා මෙහෙම පෙර මේ මාකින් ස්කීම් එකක් ඊළඟ අවුරුද්දේ මාකිස් ඊළඟ අවුරුද්දේ උත්තර ලිවීම සඳහා ඒක පරම නිවැරදි ප්‍රකාශනයක් විදිහට භාවිතා කරන්න එපා කියලා. ඒ කියන්නේ පෙර මාකින් ස්කීම් එකේ තියෙන උත්තරයක් ඒ විදිහටම ඊළඟ මාකින් ස්කීම් එකේදී භාවිතා කරන්න නැති වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේකේ සංවේදක ප්‍රතිග්‍රාහකයේදී අර මූලික කරුණු සියල්ලම ලියන එක තමයි වඩා හොඳ. හරිද? අර මේකේ තව කැලලක් තියෙනවානේ මේ දිගින් දිගටම උත්තේජනය වීමේදී අනුවර්තනය වීමේ හැකියාවක් ඇත කියලා ඒවත් එක මූලික ලක්ෂණ ටික ලියන්න. පොයින්ට්ස් තුනක් තියෙනවා. ශබ්ද කම්පන දැන ගැනීම සඳහා ඇති ප්‍රතිග්‍රාහක පිහිටා ඇත්තේ මිනිස් කනේ කොහෙද? ශබ්දය අඳුරගන්නේ කර්ණ ශංකය. නෑ මේකේ පිළිඅරගෙන තියෙන්නේ පාදාශ්‍ර පටලය. ඇයි මේකට අහන්නේ ළමයි? ශබ්ද කම්පන දැන ගැනීම සඳහා ඇති ප්‍රතිග්‍රාහකේනේ. හරිද? ප්‍රතිග්‍රාහක පිහිටලා තියෙන්නේ කොතනද කියලා? ඒතර ප්‍රතිග්‍රාහක පිහිටලා තියෙන්නේ පාදාශ්‍ර පටලය. නැත්තම් කෝටි අවයවයත් පිළිගත්තා. ඔන්න කර්ණ ශංකය කියන උත්තරේ පිළිගන්නේ නෑ. ඒව මතක තියාගන්න හරිද කර්ණ ශංකයේ ඇතුලේ තමයි තියෙන්නේ කර්ණ ශංකයේ ඇතුලේ තියෙනවා පාදාශ්‍ර පටලේ තමයි තියෙන්නේ නමුත් පිළිගන්නේ පාදාශ්‍ර පටලේ නැත්තම් කෝටි අවයවේ මතක තියාගන්න පොයින්ට් එකයි මිනිසාගේ පූර්ව පිටියුටරිය මගින් ශ්‍රාවය කරන ලබන පෝෂී හෝමෝන දෙකක් මිනිසාගේ පූර්ව පිටියුටරියෙන් ශ්‍රාවය කරන හෝමෝන මොනවද
මිනිසාගේ පූර පිටවටින් ශ්‍රාවය කරන හෝමෝන මොනවද? ඈ GH ඊළඟට ප්‍රොලැක්ටින් ඊළඟට ACTH FSH TSH LH මේ හෝමෝන 6ම නිපදවල ශ්‍රාවය කරන්නේ පූර පිටියුටරිය. මේ හෝමෝන 6ෙන් GH කියන්නේ පෝෂී සහ පෝෂී නොවන හෝමෝනය. පෝෂී හා පෝෂී නොවන ප්‍රොලැක්ටින් කියන්නේ පෝෂී නොවන පෝෂී නොවන හෝමෝනය. මේ තුන් දෙනාම පෝෂී හෝමෝන. හතර දෙනාම මේ හතර දෙනාම පෝෂී හෝමෝන. මොනවාද පෝෂී හෝමෝන කියන්නේ? වෙනත් අන්තරාසර්ග අවයවයක් මත ක්‍රියා කළා හෝමෝන ශ්‍රාවය වීම නිපද වීම උත්තේජනය කරනවා නම් ඒගොල්ලන්ට කියනවා පෝෂී හෝමෝන. දැන් GH කියලා කියන්නේ දේහයේ හැමතැනකම බලපාන හෝමෝනයක්. ඒතර එයා අන්තරාසර්ග අවයව මතත් බලපානවා වෙනත් දේහ ශෛල මතත් බලපානවා. ඒ නිසා තමයි එයාට කියන්නේ පෝෂී සහ පෝෂී නොවන හෝමෝනයක් කියලා. මෙයා බලපාන්නේ ස්තන ග්‍රන්ථිවල කිරිශ්‍රාවී පද්ධති මත. සම මෙයා පෝෂී හෝමෝනයක් නෙවෙයි. මේ හතර දෙනා පෝෂී හෝමෝන. එහෙනම් උත්තර FSH LH TSH ACTH කැමැති දෙකක් ලියන්න. ඒවා සම්පූර්ණ නම් ලියලා දුනත් ප්‍රශ්නයක් නැහැ. මිනිසාගේ අන්තරාසර්ග පද්ධතිය හා සම්බන්ධ ධනපති පෝෂී යාන්ත්‍රණයක් මගින් සිදුවන යාමනයක් සඳහා නිදසුන් දෙකයිනේ තියෙන එකක් මොකද්ද? දරු ප්‍රසූතියේදී ඔක්සිටොසින් ශ්‍රාවය වීමයි අනික දරුවෙකු කිරි ඉරාබනකොට ඔක්සිටොසින් ශ්‍රාවය වීමයි. මේකේ ලකුණු දීලා තියෙනවා දරු ප්‍රසූතියේදී ඊළඟ කිරි විසර්ජනයේදී ඔක්සිටොසින් ශ්‍රාවය වීම. නැත්නම් ඔක්සිටොසින් වල ක්‍රියාකාරීත්වය. ඒකේ එකයි ලියන්න ඕනේ. වර්ග 2 දියවැඩියාවේදී රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වන්නේ ඇයි? මොකද දියවැඩියාවේ ආකාර දෙකක් තියෙනවානේ මධුමේහයේ 1 මධුමේහයේ 2. මොකද්ද මධුමේහයේ 1 කියන්නේ? මධුමේහයේ 1 කියන්නේ සහජ ප්‍රතිශක්ති රෝගයක්. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් කරන හානියක් මේක. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තියෙන තීවසා සෛල මගින් මොකක් කරනවද? අග්නියාශයේ තියෙන බීටා සෛල විනාශ කරනවා. එතකොට ඉන්සියුලින් හදන සෛල නැහැ. ඕකට කියන්නේ මධුමේහයේ 1 කියලා. මධුමේහයේ 2 කියලා කියන්නේ මොකක් කළාද මේ ඉන්සියුලින්? දැන් ඔයා දිගින් දිගටම කාලා රුධිරේ ග්ලූකෝස් මට්ටම හොතටම වැඩි. ඒ රුධිරේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනකොට මොකද වෙන්නේ? දිගටම ඉන්සියුලින් ශ්‍රාවය කරනවානේ. දැන් ඉන්සියුලින් කාටද ක්‍රියා කරන්න ගිහිල්ලා? ඉන්සියුලින් ප්‍රධාන වශයෙන් ඉලක්ක සෛල වෙන්නේ අක්මා සෛල. අක්මා සෛල දරන්නේ දේහයේ අනිකුත් සෛල වලටත් බලපානවා. ඒත් අක්මා සෛල වල කියලා දැන් දිගටම කියනවා. ඉන්සියුලින් ගිල තට්ටුවක් දාලා කියන ඔන්න ග්ලූකෝස් වැඩිපුර එනවා ඔන්න ග්ලූකෝස් වැඩිපුර එනවා කියලා. ඔය විදිහට ඉන්සියුලින් ගිල දිගටම අග්නියාශි මේ අක්මා සෛල වලට කරදර කරන්න ගත්තාම මොකක් වෙනවද? ඈ අක්මා සෛල ඉන්සියුලින් වලට ප්‍රතිචාර දක්වන එක නතර කරනවා. එතකොට ඇඟේ ඉන්සියුලින් උත් හැදෙනවා. යම් ප්‍රමාණයකට ඉන්සියුලින් උත් හැදෙනවා. ඒ වුණාට කන්ට්‍රෝල් වීමක් නැහැ රුධිරයේ ග්ලූකෝස් මට්ටම. පැහැදිලිද කියන එක? හා එහෙනම් මොකද කියන්න ඕනේ? රුධිර ග්ලූකෝස් ලබා ගැනීමට ඉලක්ක සෛල අපොහසත් වීම. රුධිර ග්ලූකෝස් ලබා ගැනීමට ඉලක්ක සෛල අපොහසත් වීම. එතන ඉලක්ක සෛල කියලා තියෙන්න ඕනේ. ඉලක්ක සෛල අපොහසත් වෙනවා. හේතුව ඉන්සියුලින් වලට සෛල මොකක් කරන්නේ නැද්ද? ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. හරිද? මිනිසාගේ වුෂණ උදර කුහරයෙන් පිටත පිහිටීමේ වැදගත්කම කුමක්ද? ශුක්‍රාණු ජනනයේ සිද්ධ වෙන්න ඕන දේහාභ්‍යන්තර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකදී. මෙතන ලකුණු දීලා තියෙනවා කාර්යක්ෂමව නැත්තම් හොඳින් ශුක්‍රාණු නිපදවීම සඳහා දේහ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් පවත්වා ගැනීමට. හොඳින් ශුක්‍රාණු නිපදවීම සඳහා දේහ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් පවත්වා ගැනීමට ලකුණයි. මිනිසාගේ වුෂණවල සිට මුත්‍ර මාර්ගයේ දක්වා ශුක්‍රාණු ගමන් කරන මාර්ගයේ නිවැරදිව නම් කරන්න. වුෂණවල ඉඳලා මුත්‍ර මාර්ගයේ දක්වා. එතන වුෂණවලින් එන්නේ අපිවුෂණවලට. අපිවුෂණවලින් එන්නේ ශුක්‍රනාලයට. ශුක්‍රනාලයෙන් එන්නේ විසර්ජක ප්‍රණාලයට. විසර්ජක ප්‍රණාලයෙන් එන්නේ
මුත්‍ර මාර්ගයට පුරස්ත ග්‍රන්ථිය තුලින් තමයි මුත්‍ර මාර්ගයට එන්නේ. එහෙනම් අපිවුෂණ ශුක්‍රනාල විසර්ජක ප්‍රණාල මුත්‍ර මාර්ගය. අපිවුෂණ ශුක්‍රනාල විසර්ජක ප්‍රණාලය මුත්‍ර මාර්ගය. අපිවුෂණ ශුක්‍රනාලය විසර්ජක ප්‍රණාලය මුත්‍ර මාර්ගය. පිළිවෙලටම හරියටම තියනවා නම් ලකුණයි. මිනිසාගෙ පුරස්ත ග්‍රන්ථි ශ්‍රාවයේ ඇති ශුක්‍රාණු පෝෂකයේ කුමක්ද කියලා ඒක පිළි ඒ ප්‍රශ්නේ මේ අවුට් ඔෆ් සිලබස් ඉඳලා ලකුණු දීලා නැහැ. හරිද? එතන මෙයාගෙන් අහුවා නම් කාගෙද? ශුක්‍ර ආශේකාවේ. ශුක්‍ර ආශේකාවේ තියෙන ශුක්‍රාණු පෝෂකයේ මොකක්ද කියලා අහුවොත් ඒකට උත්තරයක් තියෙනවා. නමුත් අපි පුරස්ත ග්‍රන්ථි වල ශ්‍රාවයන්ගේ සංගතක ගැන වැඩි කතා කරන්නේ නැහනේ. හරිද? ඊළඟ හෝමෝන නිපදවන සෛල ඇත්තේ මිනිස් ඩිම්බේ කෝෂයේ කුමන ව්‍යුහවලද? හෝමෝන නිපදවන සෛල තියෙන මිනිස් ඩිම්බ කෝෂයේ කුමන ව්‍යුහවලද? සිවුනිකා විසින් හදනවා ඊස්ට් ඇඩියෝල්, පීත දේහයේ විසින් හදනවා ප්‍රොජෙස්ටරෝන්. සිවුනිකාවයි පීත දේහයයි. සිවුනිකාවයි පීත දේහය. පොයින්ට්ස් දෙකයි. සංසේචනයේ anu කුමක්ද? මොකද්ද සංසේචනය කියලා කියන්නේ? ඩිම්බයේ තියෙන ජායානියෂ්ටියයි ශුක්‍රාණුවේ තියෙන පුණ්‍යෂ්ටියයි එකතු වෙනවට කියනවා අපි සංසේචනය කියලා. පුඤ්ජන්මානු නියෂ්ටිය හා ජායා ජන්මානු නියෂ්ටිය පෑහීම, නැත්නම් ශුක්‍රාණුව හා අණ්ඩය පෑහීම ඒකත් හරි. නැත්නම් පුණ්හා ජායා ජන්මානු පෑහීම ඒකත් හරි. ඩිම්බයක් හා ශුක්‍රා අණ්ඩසෛලයක් ඩිම්බයක් අණ්ඩසෛලයක් සහ ශුක්‍රාණුවක් පෑහීම, පුණ්හා ජායා ජන්මානු පෑහීම, පුන් ජන්මානු නියෂ්ටිය සහ ජායා ජන්මානු නියෂ්ටිය හාවීම ඒ ඕන එකක් පිළිගන්න ලකුණයි. අධිරෝපණයේ සිදුවන්නේ මානව ගර්භාෂික චක්‍රයේ කුමන අවධියේදීද? ගර්භාෂික චක්‍රයේ අවදි කීයද? තුනයි. මොනවාද අවදි තුන? ඔසප් අවදිය, ප්‍රගුණන අවදිය, ශ්‍රාවී අවදිය. අහන්නේ අධිරෝපණය වෙන්නේ මොන අවදියේද? ඔසප් වෙන අවස්ථාවේදී අධිරෝපණය වෙන්න පුළුවන්ද? බෑ. හැදෙන අවස්ථාවේ අධිරෝපණය වෙන්න පුළුවන්ද? බෑ. හැදිලි වුණාට පස්සේ අධිරෝපණය වෙන්නේ. එන අනිවාර්යෙන් ශ්‍රාවී අවදිය. ශ්‍රාවී අවදිය. ලකුණයි. ගර්භණී භාවයේ මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම සඳහා කරුණ ලබන පරීක්ෂණ වලට පදනම වන්නේ මොනවද? මුත්‍රවල තියෙන HCG නැත්නම් රුධිරයේ HCG කිව්වත් කමන්නේ. HCG රුධිරයේ හෝ මුත්‍රවල තිබෙන HCG. එතන රුධිරයේ හෝ මුත්‍රවල කියලා කියන්න රුධිරයේ හෝ මුත්‍රවල තියෙන HCG. ආධාරිත ප්‍රජනක තාක්ෂණ ක්‍රමවේද සඳහා නිදසුන් දෙකක් තියෙනවා. එකක් තමයි නාලස්තව සිදු කරන සංසේචනය. අනික තමයි අන්තක්සෛලීය ශුක්‍රාණු නික්ෂේපණය. නාලස්තව සිදු කරන සංසේචනයයි අන්තක්සෛල ප්ලාස්මීය ශුක්‍රාණු නික්ෂේපණය. ICSI කියලා කියන්නේ ඉන්ට්‍රා සයිටොප්ලාස්මික් ස්පර්ම් ඉන්ජෙක්. ICSI. ඊළඟට සන්ධාරණය ආරක්ෂාව හා චලනයේට අමතරව මිනිස් කංකාල පද්ධතිය මගින් ඉටු කරනු ලබන කෘත්‍යයන් තුනක්. සන්ධාරණය ආරක්ෂාව චලනයේට අමතරව මොකද්ද? කැල්සියම් සංචිත කිරීම හා නිදහස් කිරීම, පොස්පරස් සංචිත කිරීම හා නිදහස් කිරීම, රුධිර සෛල නිපදවන ස්ථාන. කැල්සියම් සංචිත කිරීම හා නිදහස් කිරීම, පොස්පරස් සංචිත කිරීම හා නිදහස් කිරීම, රුධිර සෛල නිපදවීම. මානව කංකාල පද්ධතිය කෘත්‍ය කියලා වෙනම දීලා තියෙනවා ඒ තුන. හරිද? පොයින්ට්ස් තුනයි. මිනිස් හිස්කබලේ හිස සැලීමේ චලනයේ සඳහා උපකාරී වන ව්‍යුහාත්මක සැකැස්ම කුමක්ද? ඒකත් අයින් කළා තියෙනවා. මිනිස් හිස්කබලේ හිස සැලීම කිව්වා මේ හිස ඉහළ පාළ චලනය කරනවනේ. එතන වැදගත් වෙන්නේ මොකක්ද? ඉහළ පාළ චලනය කරන්නේ. හිස්කබලේ අපර කපාල සන්ධාන අග්‍ර දෙක සහ ඇට්ලස් කශේරුකාව අතර තියෙන සන්ධියෙන් තමයි හිස ඉහළ පාළ චලනය කරන්නේ. හරිද? එතකොට හිස දෙපැත්තට චලනය කරනකොට
ඇට්ලස් කශේරුකාවයි දෙවන කශේරුකාවන අක්ෂ කශේරුකාවයි අතර තියෙන සංදිය තමයි වැදගත් වෙන්නේ. හරිද? කැපී පෙනෙන විභින්න කණ්ඩක ප්‍රසරයක් දක්නට ලැබෙන්නේ මිනිසාගේ කුමන කශේරුකාවලද? කැපී පෙනෙන විභින්න, විභින්න කියන්නේ දෙකට බෙදිච්ච, දෙකට බෙදිච්ච මේ කණ්ඩක ප්‍රසර තියෙන කාටද? ග්‍රයිවීය කශේරුකාවලට. හැබැයි ඉතින් එහෙම ලිව්වත් ලකුණු දෙන්න කියලා තියෙනවා. නමුත් ග්‍රයිවීය කශේරුකාවල හරියටම ගත්තොත් පළවෙනි ග්‍රයිවීය කශේරුකාවේ ඕක නැහැ. දෙවැනි එකේ බෙදිලා තියෙන එක ඉතාම අඩුවෙන් තියෙන්නේ. එතකොට හරියට ගන්නවා නම් ගන්න වෙන්නේ 3 සිට 6 දක්වා කියලා. හරිද? 3 සිට 6 දක්වා. ඔය මේ 7 වෙනි ග්‍රයිවීය කශේරුකාවේ දිබින්න නැහැ. ඕගොල්ලෝ මෙහෙම බෙල්ල පාත් කරාම මෙතන ගැටයක් වගේ අහුවෙනව නේද? ඒ ගැටේ කියන්නේ 7 වෙනි ග්‍රයිවීය කශේරුකාව. ඒ අහුවෙන්නේ. ඒකේ කණ්ඩක ප්‍රසරේ තමයි ඔය අහුවෙන්නේ. නමුත් දර්ශීය ග්‍රයිවීය කශේරුකාව කියලා දුණා ලකුණු දෙන්න කියලා තියෙනවා. දර්ශීය ග්‍රයිවීය කශේරුකාව කියන එකට ලකුණු දෙන්න කියලා කිව්වට වඩා හොඳයි ඔයා මතක තියාගන්න. 3 වෙනි සිට 3 සිට 6 දක්වා ග්‍රයිවීය කශේරුකාවල තමයි දිබින්න කණ්ඩක තියෙන්නේ. දෙකට බෙදිච්ච කණ්ඩක තියෙන්නේ. සාකොමියරයක් යනු කුමක්ද? මොකද්ද සාකොමියරයක් කියලා කියන්නේ? ඈ පේශි සංකෝචනයේ කුඩාතම නැත්තම් කෘත්‍යමේ ඒකකේ නේද? මේක තියෙන යාබද සෙට්‍රේකා දෙකක් අතර කලාපය. ලකුණු දෙනවා මෙන්න මේ විදිහට. විලිකිත පේශි සෛලයක කෘත්‍යමේ ඒකකය. ඒත් පිළිගන්න. විලිකිත පේශි සෛලයක කෘත්‍යමේ ඒකකය. එහෙම නැත්තම් පේශි තන්තුවක සංකෝචන ඒකකය ඒකත් පිළිගන්න. පේශි තන්තුවක සංකෝචක ඒකකය ඒකත් පිළිගන්න. ඊළාට පේශි කෙඳිත්තක අනුයාත යාබද ඉසෙට් රේඛා දෙකක් අතර ප්‍රදේශය ඒකත් පිළිගන්න. අනුයාත පේශි කෙඳිත්තක අනුයාත ඉසෙට් රේඛා දෙකක් අතර කලාපය ඒකත් පිළිගන්න. හරිද? ඒතර උත්තර තුනක් තියෙනවා. විලිකිත පේශි සෛලයක කෘත්‍යමය ඒකකය. පේශි සංකෝචනයේ පේශියක සංකෝචක ඒකකය. පේශි සෛලයක සංකෝචක ඒකකය. එහෙම නැත්නම් අර යාබදි සෙට් එක දෙකක් අතර කලාපය. විලිකිත පේශිවල සංකෝචනය පිළිබඳව දැනට පිළිගෙන ඇති වාදය තමයි සර්පණ සූත්‍රිකා වාදය. ඒකටත් ලකුණයි. එතකොට එතන කෙලීම පොයින්ට්ස් කීයද තියෙනවද? 40ක්. කලින් 17යි. එතන පොයින්ට්ස් කීයද? 57යි. 57 දෙකමාරෙන් වැඩි කරලා බලන්න. හරිද? ඒව දාගන්න යුනිට් පහට 57යි දෙකමාරෙන් වැඩි කරලා දාගන්න. ඒ කියන්නේ 114යි 27යි. අටයිනේ 29ක් 28ක් කියමුකෝ කමන්නේ. එතකොට 2යි 4යි 1යි 142 142 20ෙන් බෙදුවාම ලකුණු කෙලින්ම 7යි. MCQ කීයක් තිබුණාද? 17ක් තිබුණා. MCQ 17යි. එතකොට කීයද? 24යි. අනිවාර්යෙන් ස්ට්‍රක්චර් රචනා ප්‍රශ්නයක් තියෙනවමනේ. ඒ කියන්නේ කෙලින්ම ලකුණු 31යි. හරිද? එතකොට යුනිට් 5ෙන් ලකුණු 30ක් අනිවාර්යෙන් එනවා. එක අනිවාර්යයි. හා ඊළඟ ප්‍රශ්නෙත් ඔහොම ටක් ගාල බලාගෙන යන්න. දැන් පොඩ්ඩක් වෙලා ගිහිල්ලා තියෙන්නේ. පස් එක පරක් වෙනවා නම් යන්න දුවල. හරිද? පස් එක පරක් වෙනා ඉන්නවා නම් යන්න. මම පොඩ්ඩක් මේක ඉවර කළාම නතර කරන්න. මම රචනා ප්‍රශ්න වල සාකච්ඡාවක් යන්නේ නැහැ. රචනා ප්‍රශ්න වල මාකින් එක දාන්නම්. මේ බලන්න. ගෲප් එකට දාන්නම් මාකින් එක. පෙළවැළ සටහනක් යනු කුමක්ද? පෙළවැළ සටහනක් කියලා කියන්නේ දී ඇති පවුල් ගසක කිසියම් ගති ලක්ෂණ ඇලීරක් ලක්ෂණයක ආවේණීය රූප සටහනකින් නිරූපණය කිරීම. දී ඇති පවුල් ගසක කිසියම් ගති ලක්ෂණයක ඇලීරක් ගති ලක්ෂණයක නැත්තම් ලක්ෂණයක ආවේණීය රූප සටහනකින් නිරූපණය කිරීම. අන්න එක පොඩක් හයිලයිට් කරලා මතක තියාගන්න. ඒකට නිශ්චිතව මට මතක ඉදිර අපේ නෝට් එකේ උත්තරයක් තිබුණ නැහැ එහෙම. පෙළවැළ සටහනක් කියන්නේ මොකක්ද කියලා එහෙම නිශ්චිත උත්තරයක් තිබුණේ නැහැ. ඒක මතක තියාගන්න. දී ඇති පවුල් ගසක කිසියම් ගති ලක්ෂණයක නැත්නම් ලක්ෂණයක ආවේණීය රූප සටහනකින් නිරූපණය කිරීම. පෙළවැළ සටහනක් ඉදිරි පිළියෙල කිරීම සඳහා අවශ්‍ය දත්ත මොනවාද? පරම්පරා කිහිපයක කිසියම් ගති ලක්ෂණයක් පිළිබඳ දත්ත.
පරම්පරා කිහිපයක කිසියම් ගති ලක්ෂණයක් පිළිබඳ දත්ත. පෙළවෙල සටහනක භාවිතා කරන පහත සඳහන් එක් එක් සංකේත මගින් නිරූපණය කරනු ලබන්නේ පාට කරපු කොටුවක්. රෝගී පිරිමියා නැත්නම් බලපෑමකට ලක් වූ පිරිමියා. ඊළාට පාට නොකරන ලද රවුමක්. රෝගී රෝගී නොවන ස්ත්‍රිය නැත්නම් සාමාන්‍ය ස්ත්‍රිය. පොයින්ට්ස් දෙකයි. ගහණයක හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ p වර්ගයේ දන 2p q දන q වර්ගයේ සමානයි 1 යන සමීකරණයෙන් දැක්වේ. මෙහි p සහ p වර්ගය යනුවෙන් දැක්වෙන්නේ. p කියන්නේ මොකද්ද? ප්‍රමුඛ ඇලීලේ සංඛ්‍යාතය. p වර්ගය කියන්නේ මොකද්ද? ප්‍රමුඛ සමයෝගී ප්‍රවේණි දර්ශ සංඛ්‍යාතය. ප්‍රමුඛ සමයෝගී ප්‍රවේණි දර්ශ සංඛ්‍යාතය. ඒවන ඉතින් හරිම ලේසි ප්‍රශ්න ඈ. පුද්ගලයන් ලක්ෂයක් පමණ සමන්විත ගහණයක 4000ක් පමණ නිලීන ගති ලක්ෂණය පෙන්වති. මෙම ගහණය හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ පවතී නම් එම ලක්ෂණය සඳහා පුද්ගලයන් කී දෙනෙකු පමණ විෂම යෝගී වේද? හරිම ලේසි ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? ලක්ෂයක් ඉන්නවලු ඒකෙන් 4000ක් නිලීන ගති ලක්ෂණය පෙන්වනවා. නිලීන ගති ලක්ෂණය පෙන්වන්නේ කවුද? Q වර්ගය. ඒක තේරෙනවද? නිලීන ගති ලක්ෂණය පෙන්වන්නේ Q වර්ගය. එතකොට Q වර්ගය කීයද? 4000 බෙදන්න ලක්ෂෙන්. එතකොට 0.04යි. Q වර්ගය පෙන්වනවා 0.04ක්. හරිද? එතකොට Q කීයද? Q සමානයි 0.04 වර්ගමූලය ගන්න. ඒ කියන්නේ 0.2යි. හරිද? එතකොට q දශම දෙකයි නම් p දන q සමානයි 1යි. p දන q සමානයි 1යි. එතකොට p සමාන වෙනවා 1ෙන් අඩු කරන්න 0.2ක්. ඒ කියන්නේ 0.8යි. දැන් මොකක්ද අහන්නේ? විෂම යුග්මකය. විෂම යුග්මකය කියන්නේ කවුද? 2pq. 2pq සමානයි 2pq සමානයි 2 වැඩි කිරීම දශම 8 වැඩි කිරීම දශම 2. එතකොට කීයද? දෙවරක් දශම 8 1 1.6යි 1.6 වැඩි කරන්නේ දශම 2 කින්. එතකොට දශම 3යි 2යි. දශම 3යි 2යි. හරිද? දශම 3යි 2 වැඩි කරන්න ඕනේ ලක්ෂයෙන්. අයි ලක්ෂයක්ට අදාළ වෙන්නේ බලන්න ඕනේ. එතකොට කීයද? 32000යි. ද 3300යි. 32000යි නේ. ඒ ලක්ෂයෙන් වැඩි කරාම 32000යි. DNA සංශ්ලේෂණයේදී RNA පොලිමරේස් වල වැදගත්කම සඳහන් කරන්න. මොකද DNA සංශ්ලේෂණයට RNA පොලිමරේස් ඕන කරන්නේ ප්‍රථමකයේ හදන්නනේ. DNA ප්‍රතිවලිතයකදී අපිට ඕන නේද DNA පොලිමරේස්ට ප්‍රථමකයක්. ඒ ප්‍රථමකයේ හදන්නේ කවුද වගින්ද? RNA පොලිමරේස් නැත්තම් මේ ප්‍රයිමේස් එන්සයිමෙන්. DNA අච්චුව මත රයිබෝ නියුක්ලියොටයිඩ් එක් කරමින් RNA සංශ්ලේෂණය ආරම්භ කිරීම. කෙටි RNA ප්‍රථමකයක් එක් කිරීම. DNA RNA මුහුම සාදා DNA පොලිමරේස් ක්‍රියාව පහසු කිරීම. එතන පොයින්ට්ස් තුනක් අරන් තියෙනවා. දැන් අපි ලිව්වනම් ලියන්නේ මොකද්ද? RNA ප්‍රථමකයේ සෑදීම කියලා විතරයි. නමුත් මෙතන පොයින්ට්ස් තුනක් අරන් තියෙනවා ඈ. කොහොමද තුනක් දාලා තියෙන්නේ? DNA අච්චුව මත රයිබෝ නියුක්ලියොටයිඩ් එක් කරමින් RNA සංශ්ලේෂණය ආරම්භ කරනවා. ඊට පස්සේ ඒ හරහා හැදෙන්නේ මොකද්ද? RNA ප්‍රථමකයක්. ඒ RNA ප්‍රථමකයට DNA සම්බන්ධ කරමින් තමයි පොලිමරේස් මගින් ධාමය හදන්න පටන් ගන්න. ඒ තුනම අරන් තියෙනවා පොයින්ට්ස් තුනක් විදියට. ඒක ලියා ගන්න. DNA අච්චුව මත රයිබෝ නියුක්ලියොටයිඩ් එක් කරමින් RNA සංශ්ලේෂණය ආරම්භ කිරීම. අනිවාර්යෙන් එතන මේ පොයින්ට්ස් දෙකක් නම් මග ඇරෙනවම තමයි. හරිද? DNA අච්චුව මත රයිබෝ නියුක්ලියොටයිඩ් එක් කරමින් RNA සංශ්ලේෂණය ආරම්භ කිරීම. ඊළඟට RNA ප්‍රථමකයක් සෑදීම. ඊළාට DNA RNA මුහුමක් සාදා DNA පොලිමරේස් ක්‍රියාව පහසු කිරීම. පොලිපෙප්ටයිඩ හැර ජානවල අවසාන පළ දෙක නම් කරන්න. පොලිපෙප්ටයිඩ හැර ජානවල අවසාන පළ මොනවද? tRNA සහ rRNA. tRNA rRNA.
දෙකයි වෙන උත්තර නැහැ ඒවා කෙලිම නෝට් එකේ තියෙනවා TRNA RRNA ප්‍රවේණික ප්‍රභේදන වල ප්‍රභවය මොකද්ද ප්‍රවේණික ප්‍රභව වල ප්‍රවේණික ප්‍රභේදන වල ප්‍රභවය විකෘති විකෘති නිරෝධ සිටියමක්කින් බලාපොරොත්තු වෙන තොරතුරු මොනවාද නිරෝධ සිටියමකින් බලාපොරොත්තු වෙන්නේ සීමා ස්ථාන වල පිහිටීමයි සීමා ස්ථාන අතර දුරයි සීමා ස්ථාන වල පිහිටීමයි සීමා ස්ථාන අතර දුරයි පොයින්ට්ස් දෙකයි DNA ඇඟිලි සලකුණු වල භාවිත දෙකක් දෙන්න ඇඟිලි සලකුණු වල භාවිත තුනක් තියෙනවා මොනවාද භාවිත තුන DNA ඇඟිලි සලකුණු වල භාවිත තුන අපරාධකරුවන් අනාවරණය කර ගැනීම මාතෘත්වයේ පීතෘත්වයේ පරීක්ෂා කිරීම ආගමන විගමන මෙතන ඒක දාලා නැහැ මෙතන දාලා තියෙනවා මාතෘත්වයේ පීතෘත්වයේ පරීක්ෂා කිරීම අපරාධකරුවන් හඳුනා ගැනීම වින්දිතයන් හඳුනා ගැනීම ඊට අමතරව දාලා තියෙනවා ව්‍යාධි ජනකයන් හඳුනා ගැනීම පීතෘත්වයේ මාතෘත්වයේ පරීක්ෂා කිරීමයි අපරාධකරුවන් හඳුනා ගැනීමයි වින්දිතයන් හඳුනා ගැනීමයි ව්‍යාධි ජනකයන් නැත්නම් ආසාදක සුද්ධ ජීවීන් අනාවරණය කර ගැනීමයි දාලා තියෙනවා පොයින්ට්ස් දෙකයි ශාක ජාන ඉංජිනේරු විද්‍යාවේදී විශේෂයෙන් භාවිතා කරනු ලබන DNA ප්‍රවේශන ක්‍රම නම් කරන්න විශේෂයෙන් භාවිතා කරපු ක්‍රමය මොකද්ද මතර අර මේ මොකද TI ප්ලාස්මිඩයක් භාවිතා කරා ඇග්‍රොබැක්ටීරියම් ගේ ආ ඒක තමයි ලියන්න ඕනේ ඇග්‍රොබැක්ටීරියම් හරහා ජාන හුවමාරුව ඇග්‍රොබැක්ටීරියම් හරහා ජාන හුවමාරුව එතෙන්දි භාවිතා කරන්නේ මොනවද ඇග්‍රොබැක්ටීරියම් ගාව තියෙන TI ප්ලාස්මිඩේ තමයි භාවිතා කරන්නේ පාරිසර දැන් ඔතන මේ ඔතනට වෙනකන් aran තියෙන මොන පාඩමද මං කියවන අර කලිනුත් බෙදන්න අමාරුයි කියලා 6යි 7යි 6යි 7 දෙකම එකතු කළා. එතන පොයින්ට්ස් කීයක් තියෙනවද? 1යි 3යි 5යි 6යි 7යි 8යි 11යි 12යි 14යි 16යි 17යි 18යි. පොයින්ට්ස් 18ක් තියෙනවා ඈ. පොයින්ට්ස් 18 දෙකම ආරෙන් වැඩි කරලා ගන්න. පොයින්ට්ස් 18ක් කියලා කියන්නේ දල වශයෙන් ගත්තොත් ලකුණු තුනකට ආසන්නව තියෙනවා 6යි 7යි පාඩම් දෙකෙන්ම ඈ ඊළඟට පාරිසරික ජීව විද්‍යාව පාඩම පාරිසරික ජීව විද්‍යාවේදී වාසස්ථානයේ යන්නේ අදහස් කරන්නේ කුමක්ද මොකද වාසස්ථානය කියලා කියන්නේ ජීවි විශේෂයක් නැත්නම් ජීවියෙක් ජීවත් වෙන භෞතික ප්‍රදේශය ජීවියෙකු ජීවත් වෙන භෞතික ප්‍රදේශය පොයින්ට් එකයි පරිසර පද්ධතියක ජෛව අජෛව සංඝටක සැලකුව විට දක්නට ලැබෙන අන්තර්ක්‍රියාකාර තුන මොනවද අන්තර්ක්‍රියාකාර තුන ජෛව ජෛවාන්තර්ක්‍රියා ජෛව අජෛවාන්තර්ක්‍රියා අජෛව අජෛවාන්තර්ක්‍රියා ජෛව ජෛවාන්තර්ක්‍රියා උදාහරණේ තරංගය විලෝපණය පරපෝෂීතාවය අන්‍යෝන්‍යාධාරය ජෛව අජෛව ශාක මගින් ජලය අවශෝෂණය ශාක මගින් පෝෂක අවශෝෂණය සතුන් සසනේට ඔක්සිජන් භාවිතා කිරීම ඒවා ජෛව අජෛව 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 පසේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා මීට අමතරව තවත් උදාහරණ ගන්න පුළුවන් හැබැයි මේකේ පැහැදිලිවම කියනවා අන්තර්ක්‍රියාව ලියන්න නැතුව නිදසුන ලිව්වට ලකුණු දෙන්නේ නැහැ කියලා ඔයා අන්තර්ක්‍රියා තුන විතරක් ලියලා තියෙනවා නිදසුන් නැහැ ඒත් අන්තර්ක්‍රියා තුනට ලකුණු හම්බෙනවා ඔයා අන්තර්ක්‍රියා ලියලා නැහැ නිදසුන් ලියලා එතකොට ලකුණු හම්බෙන්නේ නැහැ පොයින්ට්ස් 6ක් තියෙනවා එතන 6ක් මම සම්පූර්ණ මාකින් එක දාන්නම් ඈ ලියා ගන්න බැරි වෙච්ච කෙනෙකුට ලියා ගන්න පරිසර පද්ධති විවිධත්වය යනු කුමක්ද ජීවී ලෝකයේ වාසස්ථානවල ජීවී ප්‍රජාවල හා පාරිසරික ක්‍රියාවලිවල විවිධත්වය ඒවා ඉතින් ඍජු ගතානේ අනිවාර්යෙන් අර්ථකථනේ ලියන්න ඕනේ පොයින්ට්ස් 1ක් විදියට අරන් තියනේ කඩලා ලකුණු දීලා නැහැ ජීවී ලෝකයේ වාසස්ථානවල ජීවී ප්‍රජාවන් හා පාරිසරික ක්‍රියාවලිවල විවිධත්වය දජේදාරී විශේෂයක් යනු කුමක්ද මොකද දජේදාරී විශේෂයක් කියලා කියන්නේ සංරක්ෂණයට අවශ්‍ය පරිසර පද්ධතියක් නියෝජනය සඳහා සංකේතයක් ලෙස තෝරාගත් විශේෂයක් ඔන්න සංරක්ෂණය
අවශ්‍ය පරිසර පද්ධතියක් නියෝජනය සඳහා සංකේතයක් ලෙස තෝරාගත් විශේෂයක් ලකුණයි ශ්‍රී ලංකාවේ දජේදාරි විශේෂය කැහිබෙල්ල ඔන්න එතන පරිසර පරිසරයේ පාඩමෙන් 1 2 3 9 10 11 නෑ 10යි පොයින්ට්ස් 10යි තියෙන්නේ ඒ කියන්නේ පරිසරයේ පාඩමෙන් ලකුණු භාගයයි තියෙන්නේ පොයින්ට්ස් 10යි නෑ ලකුණු භාගයක් නෑ පොයින්ට් එකක් වගේ එක ලකුණක් වගේ තමයි අවිල්ල තියෙන්නේ හරිද පොයින්ට්ස් 10යි තියෙන්නේ ඊළඟට මයික්‍රෝබයොලොජි ඝන අපද්‍රව්‍ය විවෘතව බැහැර කිරීම නිසා ඇතිවන පාරිසරික ගැටලු මොනවද රෝග වාහකයන් මදුරුවන් මැස්සන් මීයන් බෝවන ස්ථාන ඇතිවීම එතන වෙන වෙනම ලකුණු දීලා නැහැ මදුරුවන් රෝග වාහකයන් මැස්සන් මීයන් බෝවන ස්ථාන ඇතිවීම ඒ ඔක්කොම එකයි ජලය මගින් බෝවන ව්‍යාප්ත වන රෝග පැතිරීම එතන උදාහරණ විදිහට අතිසාරයේ කොලරාව පාචනය පැතිරීම කිව්වත් ලකුණු දෙන්න කියලා තියෙනවා දුගද දුර්ගන්ධයක් ඇතිවීම මීතෙන් පිටවීම නිසා පිපිරීම පිපිරීම ඇති වෙන්න පුළුවන් නැත්නම් මිහිතලයේ උණුසුම් වීමට හේතු වෙන්න පුළුවන් භූගත ජලය නැත්නම් ජල ප්‍රබව දූෂණය වෙන්න පුළුවන් එතකොට පොයින්ට්ස් පහක් තියෙනවා පහම ලියන්න සනීප ආරක්ෂක භූපිරුමක් යනු කුමක් දැයි කෙටියෙන් දක්වන්න මොකද සනීප ආරක්ෂක භූපිරුමක් කියලා කියන්නේ පොයින්ට්ස් අරන් තියෙනවා හතක් මෙන්න මේ පොයින්ට්ස් හත තියෙන්න ඕනේ අපරාධ බැහැර කිරීමේ ඉංජිනේරු ක්‍රමයක් අපරාධ බැහැර කිරීමේ ඉංජිනේරු ක්‍රමයක් අපරාධ ස්තර වශයෙන් අතුරනවා අපරාධ ටික ස්තර විදියට අතුරනවා ඊළඟට සුසංහිතව අසුරනවා නැත්නම් පරිමා විශාල ලෙස අඩු කරනවා ඒ කියන්නේ අර ඩෝසර් භාවිතා කළා මේක තලනවා උඩින් පස් දදා තලනවා එඳා සුසංහිතව අසුරනවා නැත්නම් විශාල වශයෙන් පරිමාව අඩු කරනවා අපද්‍රව්‍ය පස්තට්ටු වලින් ආවරණය කරනවා අපද්‍රව්‍ය වියෝජනයට ලක් කරනවා ජෛව හා රසායනික ක්‍රියාවලි මගින් ඒ දෙකට ලකුණු දෙකක් දීලා තියෙනවා මොකද්ද සනීපාරක භූපිරම කියන්නේ මේක ඉංජිනේරු තාක්ෂණික ක්‍රමයක් අපද්‍රව්‍ය ස්තර විදියට අසුරනවා ඒවා සුසංහිතව අසුරනවා එහෙම නැත්නම් ඒවා පරිමාව විශාල ලෙස අඩු කරනවා පස්තට්ටු මතින් ආවරණය කරනවා වියෝජනයේ වෙන ඉඩ හරිනවා ජෛව ජෛව වියෝජනයක් සහ රසායනික ප්‍රතික්‍රියා මඟ ඒ දෙක වෙනම එතන ඊතර පොයින්ට්ස් 12යි මයික්‍රෝබයොලොජි වලට පොයින්ට්ස් 12යි ඒව ඔක්කොම දෙකහමාරේ වැඩි කරන්න ඕනේ ඒතොර තමයි මුළු පොයින්ට්ස් ගන්න එන්නේ හරියට එතකොට මේකේ පළවෙනි රචනාව ඇවිල්ලා තියෙන්නේ එන්සයිම පාඩමෙන් ඒ කියන්නේ පළවෙනි රචනාව යුනිට් 2 වලට वाला एक पोडक् मे मकिन हर अद्यने करें मकिन के दान है मट मकिन के विस्तर कर टाइम में काकने हाईवे प्रश्न अवीलते शाके पाड़ मट इतकोट हेन प्रश्न अवीलते पश्चिम पाड़म एक मे सत्या पाड़ मट අටවෙනි ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ හයවෙනි යුනිට් එකට 6යි ඔව් 6යි 7යි 2ටම 6යි 7යි 2ව 6යි 7යි 2ටම ඇවිල්ලා තියෙනවා 9වෙනි ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ 8වෙනි යුනිට් එකට 10වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ කෙටි සටහන් ලියන්න කෙටි සටහන් වල තියෙන්නේ ස්වභාවික වර්ණවාදයේ 3වෙනි යුනිට් එක शक्ति आयवे नवत पश्चिम यूनिट कलपटला पश्चिम यूनिट दिदास दहना मे पेपर की रचना प्रश्न कावीनति पाठ मुखद यूनिट नमेट आवे माइक्रोबायोलॉजी रचना वक्ने अरे दहावेन यूनिट बहुमत प्रश्न तिबुण ने दहना मे पेपर के विश्व पेपर के तीयन विश्व पेपर के बहुम पोड़ी लत्तम तीयन अरे थोड़ा नमो विषय के तीयन अरे එතකොට අපි බලන්න ඕනේ දැන් අනිවාර්යයෙන්ම දැන් ලබන සතියේ පේපර් එක බලුවාම බලමු අනිවාර්යයෙන්ම ප්‍රශ්න තියෙන්නේ මොනවෙන්ද පස්වෙනි යුනිට් එකෙන් අනිවාර්යයෙන් ප්‍රශ්නයක් තියෙනවා දැන් මේකේ පස්වෙනි යුනිට් එකෙන් ප්‍රශ්න එකහමාරක් තියෙනවා සම්පූර්ණ රචනාවකුත් තියෙනවා කෙටි සටහන් වල කෑලි දෙකක් ඇවිල්ලා තියෙන පස්වෙනි යුනිට් එකෙන් හරිද එතකොට පස්වෙනි යුනිට් එක කොච්චර ලකුණු ප්‍රමාණයක් එනවද හරිද ඊළඟ ශාකයෙන් අනිවාර්යයෙන් ප්‍රශ්නයක් තියෙනවා මේකෙත් තියෙනවා හරිද ඊළඟ ගොඩක් වෙලාවට දෙවෙනි යුනිට් එකෙනුත් තියෙනවා
ගොඩක් වෙලාවට හරිද අනිත් ඒවා පොඩ්ඩක් මාරු වෙන සමහර අවුරුදු වල 6යි 7න් තිබු 7න් නොයි 8න් නොයි 3න් 9 නැහැ 9න් තිබුණොත් 8න් නැහැ ඒ විදිහට ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා ඒක අපි අවුරුද්දෙන් අවුරුද්ද බලමු කොහොමද විචලනය වෙලා තියෙන්නේ කියලා දැන් අනිවාර්යෙන් අද ගෙදර ගිහලා 19 පේපර් එක හොඳට ස්ටඩි කරන්න ඒකේ ලකුණු ඇවිල්ලා තියෙන විදියවල් අනිවාර්යෙන් බලන්න ඒ වගේම අපි අර හයිලයිට් කරගත්ත ප්‍රධාන අපිට නෝට් එක ඇතුලේ හම්බෙච්ච නැති කාරණා කීපයක් අපි ලකුණු කරගත්තනේ අර පෙළවැල සටහනක් කියන්නේ මොකද්ද ඒකට අවශ්‍ය දත්ත මොනවද කියලා ඒ වගේම මාකින් එකේ තිබුණාට අපේ නෝට් එකේ නෑ හැම එකක් හරිද ඒතර ඒව පාඩම් කරන්න ඕනේ විශේෂ කරලා ඊළඟට අර අපි කියන්නේ මේ වාක්‍ය නැත්තම් මේ වචනේ නැත්තම් ලකුණු දෙන්න එපා කියන කෑලි දුන්නේ අන්න ඒව වෙනම හයිලයිට් කරලා පාඩම් කරන්නත් ඕනේ හරිද ලබන සතියේ පේපර් එක අපි සාකච්ඡා කරන්නේ 2020 පේපර් එක. ඒතකොට 2020 පේපර් එක ඔයා මේ ඉරිදට කරන්න ඉන්න එපා. දැම්ම ටික ටික කරන්න ගන්න. දැම්ම ටික ටික කරලා සඳහන් අරගෙන එන්න පේපර් එක. හරිද 2020 පේපර් එක අපි ලබන සතියේ දෙකට වෙනකොටම පටංගමද රිවිෂන් එකට ඉවර කරන්න ප්‍රමාද වුණානේ. දෙකට නෝ පටංගම. ඒතකොට අපිට ඉවර කරගන්න පුළුවන් වෙයි පහ වෙනකොට. හරි. මාකින් එක දානවා ෆුල් මාකින් එක බලන්න ඒකේ රචනා ප්‍රශ්නවල උත්තර බලන්න. හා එන ගිල්ලෙන්නේ.